රෝගය පිළිබඳව වුවත් වුවමනාවට වඩා කතා කරන්නා වූ රෝගියෙකුගෙන් සාමාන්‍යයෙන් දොස්තර මහතෙකු අහන්නා වූ සාම්ප්‍රදායික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ දොස්තර ඔයාද මමද කියන ප්‍රශ්නය. එය සැබවින්ම සාධාරණීකරණය කරන්නට හැකියාවක් තිබෙන්නේ රෝගයක් යනු හුදු වෛද්‍යවරයාගේම මාතෘකාවක් වන බැවි. නමුත් COVID-19 කියන වෛරසය සහ කොරෝනා කියන රෝගය සම්බන්ධයෙන් කතා කරද්දී වෛද්‍යවරයාට ඔයාද දොස්තරද මමද දොස්තර කියා අහන්නට අයිතියක් තිබේ. මේ වෛරසය විසින් දේශපාලනයට, ආර්ථිකයට, කෘෂිකර්මාන්තයට, අධ්‍යාපනයට, නීතියට, කලාවට, මාධ්‍යයට පමණක් නොව ආගමටද ඇති කරන අතුරු ඵල, අතුරු ආබාධ හේතුවෙන් මේ සියලුම ශ්‍රේෂ්ත්‍රයන් වලට මේ පිළිබඳව කතා කරන්නට වෛද්‍යවරයාටත් වඩා අයිතියක් තිබෙනවා වන්නට පුළුවන්. එනිසා සැබවින්ම COVID-19 යනු රෝගයක් පමණක්මද? අද අලුත් පාර්ලිමේන්තුවේ මාතෘකාව එයයි. COVID-19 යනු රෝගයක් පමණක්මද? අපි මේ පිළිබඳව දෘෂ්ටි කෝණ පහකින් කතා බහ කරන්නට, වෙනත් ආකාරයේ කියවීමක්, පේලි අතර කියවීමක් නිර්මාණය කරගන්නට අසුන් පහක් පනවා තිබෙනවා. මුලින්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක මහතාණෙනි, ආයුබෝවන් ඔබතුමාට. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්න එතුමනි, ආයුබෝවන් ඔබතුමාට. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාණෙනි, ආයුබෝවන් ඔබතුමාට. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එතුමනි, ආයුබෝවන් ඔබතුමාට. ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක එතුමනි, ආයුබෝවන් ඔබතුමාට. අපි විශේෂයෙන්ම මේ මාතෘකාව යෝජනා කරන්නට නිමිත්ත බවට පත්වන්නේත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමනි ඔබතුමාගේ ලියවිල්ල. මේ නිව් නෝමල්සි කියන වචනයක් හඳුන්වා දෙමින් ඔබතුමා මේ පිළිබඳව නව කියවීමක් සඳහා බොහෝ දෙනාට ඇරයුම් කරනු. මේ නව්‍යකරණය, නව සාමාන්‍යකරණය තුළින් අප නොදන්නා වූ පේලි අතර කියවීමකට ඔබ ඇරයුම් කරනු. අපි පොදු ප්‍රශ්නය අහමු. COVID-19 යනු රෝගයක් පමණක්. COVID-19 කියන රෝගයක්. හැබැයි මේ සංකේකක් තමයි මේ. මම දැනන් හිටියේ නෑ මේ මම ලියපු ලිපිය පදනම් කරගෙන මේ මාතෘකාව ලෑසි කරගත්තද නැද්ද කියන එක මම දැන් තමයි දැනගත්තේ. ඒකෙදි මම උත්සාහ කරපු දෙයක් තමයි, ඒ කියන්නේ මේ අපි ඒ ලිපිය අපට උත්තේජනයක් ඇති වුණා යයි කිව්වොත් බොහොම ස්තුතියි. මට ඒක ගැන සතුටුයි. නමුත් ඔබ ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ එකක් තමයි, මේ COVID-19 කියන්නේ රෝගයක් තමයි. හැබැයි ඒ රෝගය අනිත් මේ දක්වා අපේ ඉතිහාසය තුළ අපි දැකපු අත්විඳපු රෝගයන් වලට වඩා සුවිශේෂී රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි එකක් තමයි ඒක එක්තරා විදිහේ අලුත් ලෝක පිළිවෙලක්කට ඇරයුම් කරනවා. ඒ කියන්නේ මේ දක්වා නඩත්තු කරපු ලෝක පිළිවෙල, මේ ලෝක පිළිවෙල ආර්ථික වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, වෙළඳපළ වෙන්නට පුළුවන්, නැත්නම් රාජතාන්ත්‍රික වෙන්නට පුළුවන්. මේ අනාදී වශයෙන් ගත්තට පස්සේ මේ ලෝක පිළිවෙල එක්තරා විදිහේ දැඩි අර්බුදයකට සහ ප්‍රශ්න කිරීමකට ලක් කරමින් අලුත් ලෝක පර්යායක් ගැන, නැත්නම් ලෝක පිළිවෙලක් ගැන අපිට යම්කිසි විදිහේ ඇඟවීමක් සිද්ධ කරනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේක ආරම්භයේදී ගත්තට පස්සේම මේක දෙකට බෙදෙනවා සංක. ඒක තමයි එකක් තමයි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් චීනයට කරනු ලබන චෝදනාවත් එක්ක මේක බරපතල විදිහේ රටවල් අතර නැත්නම් ජාත්‍යන්තර දේශපාලනික මෙවලමක් බවට නැත්නම් ආයුධයක් බවටත් COVID-19 පත් වුණා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ ස්වරූපය තමයි මේක එක්තරා විදිහකට අර න්‍යෂ්ටික බෝම්බයක් පුපුරනවා වගේ මේක විසින් අලුතින් අර්බුද ජනනය කරමින් නොනවතින ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. විශේෂම ගත්තොත් එහෙම ලෝකයේ ආර්ථික ක්‍රියාවලිය ගත්තට පස්සේ ආර්ථික ක්‍රියාවලිය මුළුමණින්ම අඩාල කරනවා එක පැත්තකින්. අනිත් පැත්තකින් නව වෙළඳපළක් නිර්මාණය කරමින් ඉන්නවා. විශේෂම ගත්තට පස්සේ COVID-19 වලින් ලෝකය තුළ ශ්‍රම සංචලනය
තීරණාත්මකාකාරයෙන් අර්බුදයට ලක් කරලා තියෙනවා. අනි පැත්තෙන් ගත්තොත්ම නිෂ්පාදනය ලෝකය තුළ ව්‍යාප්ත වීම සහ බෙදහැරීම කියන එක බරපතල අර්බුදයකට ලක් කරලා තියෙනවා. ඒ වගේම ගත්තොත් දේශපාලනිකව ගත්තට පස්සේ ජාත්‍යන්තරව සහ නැත්නම් ගෝලීයව සහ ජාතිකව ගත්තට පස්සේ ඒ ගෝලීය දේශපාලන පිළිවෙලත් ජාතික දේශපාලන පිළිවෙලත් තීරණාත්මක ආකාරයකින් විපරිවර්තනය කරමින් ඉන්නවා. විශේෂම ගත්තොත් එහෙම රටවල්වල ප්‍රතිපත්ති සම්පාදනය කියන එක පැරණි අර්ථයකින් කවුරු හරි කරන්න යනවනම්, විශේෂම ගත්තොත් එහෙම අපි හිතමු අපි පාර්ලිමේන්තුව කියලා. අපේ පාර්ලිමේන්තුව පරණාකාරයෙන් නම් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට යන්නේ, පරණාකාරයෙන් නම් ආණ්ඩු කරන ක්‍රියාවලියට මැදිහත් වන්නේ, එය තාර්කික නැති අදාළ නැති ක්‍රියාවලියක් බවට COVID-19 විසින් පත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එමේ දේශපාලන නායකත්වය ඕනෑම රටක දේශපාලන නායකත්වය එක්තරා ආකාරයකට එක්කෝ ගරුත්වයට ලක්වීමක්, එහෙම නැත්නම් නොසලකා හැරීමකට ලක් වුණා. විශේෂම ගත්තොත් එහෙම බ්‍රසීලයේ බොල්සනාරෝගේ ක්‍රියාවලිය ගත්තට පස්සේ, ට්‍රම්ප්ගේ ක්‍රියාවලිය ගත්තට පස්සේ, ඒ වගේම බෝරිස් ජොන්සන්ගේ ක්‍රියාවලිය ගත්තට පස්සේ මොවුන් හැසිරුණ ආකාරය, මේකත් එක්කම දේශපාලන නායකත්වය පිළිබඳව බරපතල විවේචන එල්ල වෙන ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයා ලෝකේ බලපෑම එක්තරා ආකාරයකට මේ COVID-19 වලට ලක්වීම නිසා අර ලෝකයේ තුළ තිබුණු යම්කිසි විදිහේ මනුෂ්‍යයන්ගේ මනසේ තියෙනවනේ නිශ්චිත භාවයක්, එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳව යම්කිසි විශ්වාසයක් තියෙනවනේ, මේවා තනිකරම කඩා වැටෙන පටන් ගත්තා. කාංසාව, ආතතිය, අනිත් පැත්තෙන් ගත්තට පස්සේ බරපතල තනිකමක් නොසන්සුන්කමක් බියවීමක් මේ සියල්ල ලෝකයේ පුරා ව්‍යාප්ත වෙන පටන් ගත්තා. එතකොට සංක කොහොමද අපි කියන්නේ මේක රෝගයක් විතරක් කියලා? COVID-19 කියන්නේ ඔව් රෝගයක් විදිහට තමයි ආරම්භ වෙන්නේ. හැබැයි මේ රෝගය දැන් වෙන විට අති දැවන්ත අර සමස්තවාදී ප්‍රවේශයකින් බැලුවොත් දැවන්ත ලෝක අර්බුදයක්, ජාතික අර්බුදයක්, මානව අර්බුදයක්. ඒතර මේ අර්බුදයේ බලපාලා තියෙන්නේ හුදු රෝගයක්කට විතරක් නෙමෙයි. තව කාරණයක් මම කියන්නම්. දැන් සාමාන්‍යයෙන් පැරණි අර්ථයෙන් ගත්තොත් එහෙම රෝගයක් හැදුනට පස්සේ ඒකෙදි වැදගත් වෙන්නේ රෝගියා වැදගත්, ඒකට බෙහෙත් දෙන වෛද්‍යවරයා වැදගත්, එහෙම නැත්නම් ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැදගත්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේක තනිකරම එක පැත්තකින් දැවන්ත දේශපාලන ක්‍රියාවලියකට අහු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එම අති දැවන්ත වෙළඳපළ ක්‍රියාවලියකට මේක අහු වෙලා තියෙනවා. විශේෂම ගත්තොත් එම කොවිඩ් වෙළඳපළක් හැදිලා තියෙනවා. ඒක මගේ මම හිතන විදිහට අර නයමකෙන් කිව්වා වගේ එක්තරා ආකාරයකට මේ වසංගත ධනවාදයක් හැදිලා තියෙනවා. මේක ඇතුලේ ලාභ ලබන විශාල පිරිසක්, සුළු පිරිසක් සහ අන්ත අසරණ වෙන මහා ජන තීරු ගොඩක් සමාජය තුළ නිර්මාණය වෙමින් පවතිනවා. නැවත අපිට යන්න බැහැ තමයි කොවිඩ් වලින් එහාට. ඉතිහාසය හැමදාම උනේ මේක. ඔබ අර මතු කරපු ලිපිය වුණත් මම කියන්න උත්සාහ කරපු දේ තමයි කාර්මික විප්ලවයෙන් පස්සේ මානව සමාජයේ ඉස්සරහට යන්නේ මේ නව නෝමල් සියානු තත්ත්වයන් වලට මුහුණ දෙමින් තමයි. හැමදාම හුරු කරවන එක තමයි කරේ. දැන් කියන්නේ මොකද්ද? මූලික වශයෙන් මේ තත්ත්වය බාර ගන්න, මේකත් එක්ක වැඩ කරන්න කියන එක. ඉතින් මෙහෙම ගත්තට පස්සේ පේනවා මේ කොවිඩ් කියන එක රෝගයකට එහා ගිය. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපිට අත්දැකීම් තියෙනවා ඩෙංගු ගැන, අපට අත්දැකීම් තියෙනවා කොලරා ගැන, අපට අත්දැකීම් තියෙනවා මැලේරියා ගැන. මේ හැම එකක් එක්කම සංසන්දනය කරලා බලනකොට මේ ආකාරයෙන් ලෝක පිළිවෙල සහ රටවල ජාතික පිළිවෙල අර්බුදයට යවපු, වෙනස් කරපු කිසිම රෝග සාධකයක් මට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ 948න් පස්සේ වගේ අපි රටක් විතර අපි ගත්තොත් එහෙම, එහෙම නැත්නම් ඉස්පාඤ්ඤුණෙන් පස්සේ ලෝකේ ගත්තොත් එහෙම. අනිත් පැත්තෙන් ගත්තොත් දැවන්ත ආර්ථික අවපාතයක්. ඒ කියන්නේ මහා ආර්ථික අවපාතයෙන් පස්සේ මේ තරම් රටවල ආර්ථික කඩා වැටුණු අවස්ථාවක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි හිතමු කොවිඩ් මුළුමනින්ම සනීප කරා කියලා. සනීප කරයි කියලා මං හිතන්නේ නැහැ අවුරුදු 5-6ක් යනකම් රටවල් වලට මේ මහා අසරණකමෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙහෙම ගත්තට පස්සේ මම හිතන්නේ ඔබ අහනකොට කොවිඩ් කියන්නේ රෝගයක් පමණක්ද කියලා. නෑ. ඒ අති දරුණු සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අර්බුදයක්. ඒ ඔඩු දුවමින් තියෙනවා සාර්ව මට්ටමේ ඉඳලා සුත්‍ර මට්ටමේ හැම ශේත්‍රයකටම. ඒ නිසා මා හිතන්නේ අර අපේ බෙහෙත් දෙන අය හරි නැත්නම් ප්‍රතිපත්ති සම්පාදකයෝ හරි පාර්ලිමේන්තුවේ ඉන්න අර පරණ කෝණයෙන් මේක දිහා බැලුවොත් මං හිතන්නේ ඒක තනිකරම වැරදි කීවා ගැනීමක් කියන එක මගේ අදහස. හොඳයි, Facebook ඔස්සේ හෝ එහෙම නැත්නම් අපේ සුපුරුදු දුරකථන මාර්ග ඔස්සේ ඔබේ අදහස් මේ සංවාදයට මුසු කරන්නට හැකියාවක් තිබෙනවා. මේ මාතෘකාවේ මයන්නක් තිබෙනවා. COVID-19 යනු රෝගයක් පමණක්මද
කියලා අප විමසා සිටින්නේ. අද මට ප්‍රශ්න කිරීම හරිම පහසුයි මහාචාර්යතුමනි. අද සීලුම ආරාධිතයන්ගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නයයි, COVID-19 කියන්නේ රෝගයක් පමණක්මද? ඇත්තටම සංක මම දන්නේ නැහැ ඒක ඒ විදිහට අහන්නේ ඇයි කියලා. හැබැයි දැන් මේ ධම්ම කියපු කරුණු දෙසත් බලද්දී ඇත්තටම අපි කවුරුත් පිළිගන්නවා දැන් ලෝක පරිමාණව විශාල වසංගතයක් ගොඩනැගිලා තියෙනවා වෛරසයක් මුල් කරගෙන. මම දැන් අර ඔබතුමා සඳහන් කරනවානේ එහෙම අහන්නේ ඇයි කියලා දන්නේ නැහැ කියලා. දැන් මම පොඩි පැහැදිලි කිරීමක් මගේ පාර්ශවයෙන් කරනවා නම් දැන් HIV වගේ වෛරසයක් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙච්ච එක. හැබැයි කතා කරන්නේ වෛද්‍යවරු. ඒ සම්බන්ධයෙන් අපි කතා කරනවා බොහොම අඩුයි. ඊට පස්සේ වෙනත් වෛරසයක් ඉබෝලා වෛරසය පිළිබඳව වුණත් කතා කරේ වෛද්‍යවරු. දැන් මේ වෛරසය ගැන හැමෝම කතා කරනවා. ආගමික නායකයන් කතා කරනවා. ඊට පස්සේ කට්ටඩි මාත්‍රු කතා කරනවා. කතා නොකරන ශේත්‍රයක් නැහැ. ඒකින් හින්දා අපි විමසා සිටින්නේ ඒ වෛරසය වසංගතයක් බවට පත්වීමේ ප්‍රමාණය එක තමයි ඒක ගැට ගැහිලා තියෙන්නේ. දැන් මේ වෛරසය ලෝක පරිමාණව වසංගතයක් බවට පත් වෙලා ඉවරයි. ඇත්තටම සමහරු කල්පනා කරන විදිහට මේක තනි රටක ආරක්ෂා කරගෙන වහගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ මේක මුළු ලෝකෙටම අද වෙනකොට අඩු හෝ වැඩි වශයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකෙන් පීඩාවට පත් වෙන ජනතාව මිලියන 73ක් විතර මේ වෙනකොට ආසාදිතයන් ඉන්නවයි කියලා කියනවා. මේකෙන් මිලියන 41.7ක් දැනට සුව වෙලා තියෙනවා කියලා පිළි අරන් තියෙනවා. මිලියන 1.7ක් විතර මරණයට පත් වෙලා තියලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 17ක් විතර මැරිලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ලංකාව පැත්තෙන් ගත්තත් 34,000ක් විතර දැන් ආසාදිතයන් ඉන්නවා. ඒකෙන් 24,000ක් සුව වෙලා තියෙනවා. 154 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. මේක සිද්ධියක් විදිහට ගත්තාම බරපතල වසංගත තත්ත්වයක්. හැබැයි මේ වසංගතය ඒකේ ස්වභාවය විසින්ම ලෝකයේ අනිත් සමස්ත ක්‍රියාවලියට බලපෑමක් කරනවා. ඒ කියන්නේ එකක් ආර්ථිකය, අනිත් එක රටවල් අතර තියෙන සම්බන්ධතා, ජාතියන්තර සම්බන්ධතා ශේත්‍රය, ඒ වගේම වෛද්‍ය ශේත්‍රය, ආරක්ෂක ආදි වශයෙන් ඔබ කිව්ව වගේ ආගම දක්වා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි මම හිතන්නේ ලෝකේ මේ වගේ අනතුරු වලට මේ ලෝක ඉතිහාසෙ මුහුණ දීලා තියෙනවා. ඒ වගේ මේ අනතුරු වලින් එළියට ඇවිල්ලා තියෙනවා. මේක වසංගතයක් වගේම වෛරසයක් මුල් කරගත්ත වසංගතයක්. එතකොට වෛරසයකට බෙහෙත් කියන එක අපි අහන්නේ අපිට තේරුම් කරලා දීලා තියෙන්නේ පුද්ගලයාගේ ශරීරය තුළ තියෙන ප්‍රතිශක්තිය වැඩි කරන එක තමයි කරන්න පුළුවන් ඒ වෛරසයට මූණ දෙන තත්ත්වයේ දක්වා. ඊට පස්සේ වෛරසය එතනින් පරාජයට පත්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම තමයි ඔය මීට පෙර තිබිච්ච වෛරස අපි ඉස්සර දෙයියන්ගලෙඩ කියලා ඔකට කියන්නේ. ඉතින් ඒ වාගේවා අර බෙහෙත් නෑ, නමුත් විවේකයෙන් ඉන්නවා, ආරක්ෂිතව ඉන්නවා ආදි වශයෙන් එව්වගෙන් තමයි සුව වෙන්නේ. ඉතින් මේකත් ඒ වගේ වෛරස් රෝගයක්. හැබැයි මම අර ධම්ම හිතන තරම් ඍණාත්මකම නෙමෙයි මේ ප්‍රශ්න දෙස බලන්නේ. මම හිතන්නේ දැනට අපි ඇත්තටම මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා. මේ මූමන්ට්ස් කියන එක මිනිස්සුන්ගේ චලනය කියන එක සීමා කිරීම බරපතල දාර්ශනික ප්‍රශ්නයක්. ඒ කියන්නේ චලනය කියන එක මේ අර ඒක නයිසර්ගිකව තියෙන එකක්. ඒක හිතලා කරන එකක් නෙමෙයි. පුද්ගල චලනයකින් තොරව පුද්ගලයෙකුට ඉන්න බෑ. අර කතා කරන්න නැතුව ඉන්න බෑ වගේ. ඒ නිසා දැන් කතා කිරීම මේකෙන් සීමා වෙලා නැහැ. හැබැයි චලනය කිරීම සීමා වෙලා තියෙනවා. මේ චලනය කිරීමේ සීමාව විශාල ප්‍රශ්න ගණනාවකට මිනිස්සයාට සම්බන්ධ වෙනවා. මේක දාර්ශනිකව බොහෝ අය කතා කරන එකක්. ඒ නිසා මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම මේ වෛරසය කියන එක අර දේශ සීමා, ආගම් සීමා අරවම මුකුත් නැහැ. අසල්වැසි තමන්ගේ පාරේ ඉන්න තමන්ගේ මාවතේ ඉන්න අයට එන්නේ නැහැ කියලා නෑ, ඕන තැනකට එන්න පුළුවන්. ඒ නිසා චලනයේ සීමා කිරීම තමයි මේකේ පළවෙනි යෝජනාව. ඒ කියන්නේ ලෝකයේ අතර ගමන් කරන එක නවත්තන්න කියනවා. ඉතින් මේ ගෙදරින් එහා ගෙදරට යන එක නවත්තන්න කියනවා. වැඩට එන කට්ටිය නවත්තන්න කියනවා ආදි වශයෙන්. ඒ නිසා මෙන්න මේක විසින් විශාල මනෝවිද්‍යාත්මක සහ සමාජීය අර්බුදයක් ඇති කරලා තියෙනවා. අද ගත්තොත් දරුවන්ට සෙල්ලම් කරන්න එළියට යන්න බෑ, පාසල් යන්න බෑ. ඒක විසින් දරුව කොටු කරලා තියෙනවා. දෙමව්පියන්ට සමහරුන්ට වැඩට යන්න බෑ. ඉතින් මේ ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. ඒ නිසා මූලිකම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පුද්ගල අභ්‍යන්තරයේ ඇති කරන මේ ආතතිය සමාජය ඇතුලේ විශාල විපර්යාස කරමින් ඉන්නවා. මේක අභ්‍යන්තරික ප්‍රශ්නයක්. ඊළඟට ආර්ථික ශේත්‍රයේ
ඇත්තටම වර්ධනය බරපතල විදිහට අඩු වෙලා තියෙනවා. මේ වෙළඳපොළ හැකිලීම ඇතුලේ තමයි මේක විශේෂ වශයෙන් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක මේ පළවෙනි වතාවට මේ රාජ්‍යයේ දුර්වලකම රාජ්‍යයේ ප්‍රශ්නයට වඩා වෙළඳපොළ අක්‍රීය වීම කියන එක ලෝකෙට දැනෙන ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒකෙන් මම තර්ක කරන්න යන්නේ මේ වෙළඳපොළ කියන එක ඇතුලේ තියෙන තිබුණු සමහර අර අපිට තියෙන විසඳුම් නැත්තම් අපිට තියෙන සමහර අපිට ඒක ඇතුලේ විසඳ ගන්න තියෙන ගැටලු රාශියක් මේක සංකෝචනය වීම නිසා මේක තල්ලු කරලා කුඩා කරලා තිබීම නිසා මතුවෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා දෛනික වැටුප් ශ්‍රමයට වැඩ කරන ශ්‍රමිකයෙක්ගේ ඉඳලා ඉහළ මල්ටිනේෂනල් කම්පැනි එකක ක්‍රියාකාරීත්වය දක්වා මේ වෙළඳපොළ කියන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ඇතුලේ ඇති කරන මුල්‍යමය වාසිය, ඇති කරන මානසික ප්‍රීතිය, ඇති කරන අභියෝග, ඇති කරන ජයග්‍රහණ පරාජයන් මේ වාගේ සිද්ධි ගාණාවක් හකුලවල තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම රාජ්‍යයන් බොහෝ රාජ්‍යයන් මගේ මිත්‍රයා කිව්වා වගේ රාජ්‍ය නායකයෝ අප කීර්තියටපත් කරලා තියෙනවා, රාජ්‍යයන් වල ආණ්ඩු කඩාවැටලා තියෙනවා, රාජ්‍යත් අභියෝගෙට ලක් කරලා තියෙනවා. ඉගෙන රාජ්‍යවල සාර්ථක අසාර්ථකත්වය මනින ලිට්මස් කඩදාසිය කාර්යදහයක් බවට පත් වෙමින් තියෙනව නේද? සමහර විට එහෙම කියන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ කි සංකල්පීය ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙළඳපොළට ඇති කරපු බලපෑම නිසා තමයි අපි වැඩියෙන්ම මේක ඇතුලේ මේක පේන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම පුද්ගලයාගේ සෞඛ්‍යයට, වෙළඳපොළට, රාජ්‍යයට මේ තුනටම බරපතල විදිහට බලපෑම් ඇති කරපු සිදුවීමක් විදිහට මේක තියෙනවා. හැබැයි මම සුභවාදීව හිතනවා, මම හිතනවා මේ ප්‍රතිජීවක නැත්තම් මේ පුද්ගලයාට ලබා දෙන ඉන්නත් ලෝකේ ඉතා ඉක්මනින් අඩු මුදලට ජනප්‍රිය වෙයි කියලා. ඒ වගේම වෙළඳපොළ මේකේ යම්කිසි වාසියකුත් ගනි. වෙළඳපොළ ඇතුලේ තමයි මේවා හැදෙන්නේ. ඇත්තම රාජ්‍යයන් නෙමේ හදන්නේ, පෞද්ගලික වෙළඳ කම්පැනි තමයි මේ බේත් තුනත් හදන්නේ. ඒ නිසා ඒක ඉතින් ඒ අය ආර්ථිකමය වටිනාකම් ඒකට දාගනි. හැබැයි එහෙම දාගත්තට මට හිතෙනවා මේ ප්‍රශ්නයට මීට පෙර තිබුණු වසංගත ප්‍රශ්නවලදී ලෝකයේ අර්බුදයට ගියාට වඩා වේගෙන් අපිට රිකවර් වෙන්න පුළුවන් කියලා, අපිට ගොඩ එන්න පුළුවන් කියලා මම එහෙම සුභවාදීව හිතමින් තමයි මේ ප්‍රශ්නේ දෙස බලන්නේ. ඒක රජේ ඉන්න හින්දා හිතනවා නෙමෙයි, නමුත් මම හිතනවා මේකෙන් අපිට එදියට එන්න පුළුවන් වෙයි කියලා. දැන් ආචාර්ය ටිව්ඩ වීරසිංහන්, අපි ඔබතුමන්ව පහුගිය දිනවල කියවමින් සිටියා ඔබතුමා කොහොමද මේ අර්බුදය කියවන්නේ කියලා. එහිදී අපට හැඟී ගිය දේ තමයි අප කියවාගත් විදිහට ඔබ විශ්වාස කරනවාද මෙය ඕපපාතිකව නිර්මාණය වුණු වසංගතයක් නොවේ, මෙහි පීතෘවරයෙක් ඉන්නවයි කියලා? ඔව්, ඇත්තටම මම හිතන්නේ අපේ මේ දඹදිසානායකත් ඒ වගේ අපේ මහාචාර්යතුමාත් ගත්ත ප්‍රවේශයත් එක්ක බලනකොට මේ සංක මුලින්ම අර ඔබේ මූලික ප්‍රශ්නේ තියෙනවනේ, මේක මේ රෝගයක් වමනක්මද කියන එක. මම හිතන්නේ මේක පැහැදිලි රෝගයක්, නමුත් රෝගයක් පමණක්මත් නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මේක එක්තරා ආකාරයක මේක මේ ටිකක් මේක මේ ඉම්ප්‍රමේෂනල් වෛරස් එකක්. මේකවිල්ලා අර ජෛව විද්‍යාත්මක ජීව විද්‍යාත්මක වෛරසේ තියෙනවා. ඊට වඩා ප්‍රබල ප්‍රපංචයක් විදිහට මතුවෙන්නේ මේක ඉම්ප්‍රමේෂනල් පැත්ත, ඒ කියන්නේ තොරතුරුමය පැත්ත. ඒක මාධ්‍යත් එක්ක ප්‍රචාරයත් එක්ක මතුවෙන ක්‍රියාවලියක් ඇත්ත වශයෙන්ම. එතකොට ඒකට කාරණා කීපයක් කැමති දැන් ඔබේ ප්‍රශ්නයට එන්න. එතකොට මේ ගැන දැන් අපේ රටේ කතිකාව දිහා බැලුවහම මේ මෑත අවුරුද්දක ඉතර ආසන කාලේ සිදුවිච්ච එක ඉතාමත්ම පටු කතිකාවක් සිද්ධ වුණේ. හිටියේ කවුද? ආරක්ෂක හමුදාව, වෛද්‍යවරු. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ කිසිම සම්බන්ධයක් නැහැ ඒක. ඒක වෙනම දෙයක් ඇත්ත වශයෙන්ම. තොර ඒකොල්ලොත් ඒ කතා කරලා ලොකු ගැඹුරකට ගියේ නෑ ඇත්ත වශයෙන්ම. ඒක මෙහෙයුමක් කළේ ඇත්ත වශයෙන්ම. ඒක මෙහෙයුමක් සිද්ධ වුණේ. එතකොට මේකේ ප්‍රධානම එක තමයි මම හිතන්නේ දැන් අපේ රටේ විච්ච කතිකාව පටුවේ, නමුත් ජාත්‍යන්තර වශයෙන් ගිය කතිකාව දිහා බැලුවම මේක ප්‍රධාන ප්‍රති දෙකක් තිබුණා. එකක් තමයි මේක ගත්තා අර ධම්ම කිව්වා විදිහට එක පැත්තකින් ගත්තා මේකේ තියෙන මේ දේශපාලන තොරතුරුමය, ඒ වගේම ආර්ථික හා මුල්‍ය පැතිකඩ මේ 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 වෛරස් එක්ක මෙයා වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත වශයෙන්ම ඒක තමයි 99%ක්ම තියෙන්නේ. 1%යි මෙතන මෙඩිසින් තියෙන්නේ.
සියට එකයි මෙතන සෞඛ්‍ය ප්‍රශ්න තියෙන්නේ. මේක මේක තේරුම් ගන්නක ලේසි පාසු නැහැ. ගුගම මුදෙනෙක් කම හිතන්නේ මේක මේක අපබ්‍රංශයක් කියන වගේ තේරෙන මේක ඇත්ත වශයෙන්ම. මොකද ඒකේ හේතු කීපයක් තියෙනවා. දැන් මේකේ බලන්න සම්භවයම අරගෙන බලන්න මේක. සම්භවය ගැන තවම පිළිතුරක් කිසිම ලෝකේ වෛද්‍යවරයෙකුටවත් වෛරස මේ මොකවද එපිස්ටමොලොජි මොනවාද මේ වසංගත වෛරස ඒක ඇයටවත් විද්‍ය කෙනෙකුටවත් නෑ තවම. මේ වෛරසයේ ස්වභාවය ඊළඟට මේ වෛරසයේ මනුස්ස ශරීරයට ගියාට පස්සේ ඇතිවෙන ඒ ප්‍රතිඵල පිළිබඳව මේකක් නෑ. ඊළඟට මේක කොහෙද ඇතුනේ කියන එකත් ප්‍රශ්නයක් තවම විසඳිලා නෑ ප්‍රශ්නේ. ඊළඟට මේක වැදගත්ම ප්‍රශ්න තමයි ඔබ කිව්වාගේ මේක ස්වභාවික එකක්ද එහෙම නැත්නම් මේක කෘතිම හදපු එකක්ද? මේවට උත්තර නෑ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේ වෛරසය සමාජගත වෙන්න කලින් තමයි ප්‍රචාරය පටන් ගත්තේ. මෙතන අන්නිට ඇතිනි බුතෝගේ ප්‍රශ්නේ. අනිත් එක මේක අපිට පේන විදිහට බොහොම සෙන්ට්‍රලයිස් වෙලා වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තමයි මේකේ ප්‍රධානම මේ ඩිරෙක්ටර් බවට පත් වුණේ ඇත්ත වශයෙන්ම. එයා තමයි ඔක්කොම මේක සියලුම ජාතික රාජ්‍යයන් වලට නිකන් අලුත් නායකයෙක් බිහුණා වගේ ඔක්කොම ඩිරෙක්ෂන් දෙන්න පටන් ගත්තා. සියලුම අගමැතිවරුද ජනාධිපතිවරුද ඔක්කොම එකට යට වුණා. කිසිම අනගුණක් නැතුව නිකම්ම යට වුණා ඇත්ත වශයෙන්ම. මනුස්ස වර්ගයේ ඉතිහාසයේ එහෙම යටවීමක් මෙතෙක් කල මම දැකලා නැහැ ඇත්ත වශයෙන්ම. මුළු ඉතිහාසෙ පුරාම සියලුම රාජ්‍ය නායකයන් ඇමරිකාව අභියෝග කරා. ඇමරිකාවත් එහෙම ඇමරිකාව අභියෝග කළා. ඒකද ඇමරිකාට කියන හේතුව තමයි ඒතර කියන්න. නමුත් පොදුවේ ගත්තාම සිදුවුනේ නෝකයි. එතකොට අපිට දීක වෙලාවක් යන ආරය බය ස්වභාවික මේක කියන එක මම හිතනවා මේක මම දැන් මේක මේ ගැන මම අර ඔබ කිව්වා අධ්‍යයනය කරපු ඉඳන් මම හිතනවා මේක ඇවිල්ලා ස්වභාවික එකක් නෙමෙයි මේක કૃතිම එකක්. මේක විශේෂයෙන්ම හදපු එකක්. මේක හැදුවේ මේකට බේතකුත් නැහැ. මේක ස්වභාවික වෛරසයක් නෙමෙයි. එතකොට මේකට බේතක් නැහැ ඇත්ත වශයෙන්ම. අර කිව්වා වගේ මේක ඉන්නේ අපේ ප්‍රතිශක්තියත් එක්ක මේක ඉන්නේ මේක වෛරසන කරලා තියෙන. ඊළඟට මේක ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ග්ලෝබල් එහෙම නැත්නම් ස්පෙෂල් සුපර් ග්ලෝබල් ඔපරේෂන් එකක් මේක. මොන මම කියන විදිහට. ස්පෙෂල් සුපර් ග්ලෝබල් ඔපරේෂන් එකක්. විශේෂ උපරිගෝලීය මෙහෙයුමක් මේ සිදුවෙන්නේ. මොකද්ද මේක තියෙන ප්‍රධානම මේ අරමුණ. මේක ප්‍රධානම අරමුණ එක සංක. දැන් අපි දන්නවා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පටන් ගත්ත යුරෝපයෙන් පටන් ගත්ත කාර්මික ධනවාදීන් මුල්‍ය ධනවාදයට වර්ධනය වෙන්න. බ්‍රෙක්සිට් මේකත් එක්කම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ 1934 ඉඳන් පටන් ගත්ත මුල්‍ය ධනවාදී ප්‍රවාහය වර්ධනය වෙන්න. ඒතර ඒකත් එක්ක මොකද උනේ ওই මුල්‍ය ධනවාදයේ වර්ධනය වෙලා විශේෂයෙන්ම 2008-09 වෙනකොට ඊට කලින් හොද්ද දේවල් තිබුණා ඇත්ත ගණන් වල තුන 2008-09 වෙනකොට ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් කියලා මතුන අපි කැට්ටියෙන් කතා කරලා මෙතනත් කතා කරලා මුළු ලෝකෙම සාකච්ඡා කරලා ඒකෙත් තවමත් තියෙනවා ඇත්ත වශයෙන්ම. එතකොට ඒ කියන්නේ මුල්‍ය ධනවාදයේ බිඳ වැටුණා. ඊට පස්සේ ටික ටික ඇවිල්ලා දැන් ඔන්න ආවා 2020ට. 2020 මොකද උනේ මේක උස්සන්න උනා මේ ප්‍රශ්නේ. මේක උස්සන්න උනේ මේක තේරුම් ගන්න මොකද්ද මේ මුල්‍ය ධනවාදයේ අර්බුදය කියන එක. එමෙත මුල්‍ය ධනවාදයේ බිඳ වැටීම කියන්නේ මොකද්ද? ෆයිනෑන්ෂල් කැපිටලිසම් කියන එක. මේක මෙන්න මේකයි තේරුම්. දෙවන ලෝක යුද්ධයට කලින් දැන් අපි කියන නිෂ්පාදන ක්‍රියාවලියක් කරනකොට ඒ නිෂ්පාදන ක්‍රියාවලියට විවිධාකාර සම්පත් සංයෝජනය කරනවා. ඒ සංයෝජනය කරන සම්පත් වලට යනවා ලාභ ප්‍රතිශතයක්. එහෙම නෙවෙන්නේ. භූමියට අර සාමාන්‍ය සරල දේ එහෙමයි. දැන් දෙවන ලෝක යුද්ධයට කලින් මුල්‍ය ප්‍රාධාන්‍යයේ ලාභ ප්‍රතිශතය 5%යි. 5ට අඩුයි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රෙක්සිට් ප්‍රඥප්තියත් එක්කම උනේ බ්‍රෙක්සිට් ඒක දින කියන මේ කරන්සි සිස්ටම් එකත් එක්කම එය 10% දක්වා වර්ධනය වුණා. 1971 ඩොලර් එක හා රන් අතර අනුපාතයෙන් ඉවත් වුණාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ එය 25% දක්වා වර්ධනය වුණා. මොකද 25% දක්වා වුණේ මුල්‍ය ප්‍රාග්ධනයේ නිෂ්පාදන ක්‍රියාවට මුල්‍ය ප්‍රාග්ධනයේ යෙදීමේ ඉඳලා ලාභ අනුපාතය. 2008-09 ලෝක ආර්ථික අර්බුදයේ 70% දක්වා වර්ධනය වුණා. තව දුරටත් මුල්‍ය ප්‍රාධාන්‍යයට පවතින්න බෑ. ඉවරයි. මෙන්න මෙතනයි ප්‍රධාන මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක. මේක කොහෙවත් කතා කරන්නේ නැහැ කිසිම කෙනෙක්. මේක පුදුමයට කියන්නේ එකයි. අනිත් එක මේ මුල්‍ය ප්‍රාධාන්‍ය මේ මේකේ කේන්ද්‍රයේ ඉන්නේ ට්‍රාන්ස් නැෂනල් බැංකු පද්ධතිය. එතකොට අපේ රටේ බැංකුවත් මහ බැංකුවත් මේකේ සම්බන්ධය. අපේ රටේ මහ බැංකුව ලංකාවේ දුන්නොත් ලංකාවේ කිසිම දේශපාලන අධිකාරියකට අතත් වෙන්නේ නැහැ අත්වසේ. ලෝක හැම බැංකුවම මෙහෙමයි. ඒක ඔක්කොම පාලනය වෙන සුවිශේෂ විදියකට. ඒක තියෙනවා ඉන්ටර්නැෂනල් සෙටල්මන්ට් මේ බැංකු සෙටල්මන්ට් කියලා එකක් තියෙනවා. ඊළඟට ඔය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා අපි කියන්නේ RSF කියන නැත්නම් මේ රිසීවර් මේ ෆෙඩරල් රිසීවර් මේ සිස්ටම් කියන එක. ඒක තමයි ප්‍රධානම බැංකු. ප්‍රධානම
ට්‍රන්සනල් බැංකුව ඇතට ඒකට අනි සියලුම එංගලන්ත තියනවා ජපාන තින ඔක්කෝ බැංකු එකත් එක විරෝපා බැංකු එක්කම ගත්තක තියෙන ඇතකොට අපේ බැංකුවයට කටයුතු කරන්නේ එකත් එක තමයි. එතකොට අපේ රටේ දැන් අපිකට ජනාධිපත්‍ර බලය තියෙනවා පාරිමෙන්තුර බල තියෙනවා අධිකට එකම එකනික පට්ටපල් බොරුවක් කිසිම තේරුමක් නෑ. ප්‍රධානම බලය තියෙන්නේ දැ මාධ්‍රිකන තිව්වනි බලය කියලා එකත් බොරුවක්. පළවෙනි බලය තමයි මුදලේ බලය බැංකු ප්‍රාග්ධනය බලය මුල්ල ප්‍රධන ග තුම බල ඒකොට තම ක්කු මේවන්න ඇතවස එක මට ඕන්ට උදහට ගැන තිෙනපුක් බලවතිවන එක මේවන්නේ ඊළඟට අර ඔක්කොමකට යටත්වෙන ඇත්තවසේ දැම් බැලක පහුගිදසු ජනත පුත්තුමර මේ මොකක්ද මේ කොරෝනා ප්‍රශ්න වෙලාවෙම අර මධ්‍යම සුළු එකට නය දෙන්න කියල මේ සයෝ දෙදිකිරීම තුට්ටුවට ගත කන ගත්න බැ පැනගතන මොකද ඒකොල් පාල් වෙන්නේ ජාතික දේශපානතිකාරි ඩෙක්ෂනල ඉන්නෙම අර ට්‍රන්ස් නැසනල් බැංකු පදතිකම සම්බන්ධ එක තමයි විදි ලෝක ල හැතම මයිකති නැත එක වෙන බලය මෙන්න මේක තමයි මේ අර්බුදයටකි මේක තමයි මුල්ලි ප්‍රාධන අර්බුදය කියලා කිය තුර මේ අර්බුදය මතුනේ කොරන එන්න කලින් කොරන එන්න දසක ගාන කලින්ම මතුන මංකිව විදිහටම කෙට ආවේට මතුන ඒ මතුුණට පස්සේ දැන් ඕන වුණා දැ මේ කොරෝනාව කියන්නේ අරමුණ මේ කොරනාව කියන්නේ මේ අර්බුදයට හේතුව නෙමේ එක මේ අර්බුදය අතුරු පලයක් ඇත්තවද එක වේපන්න එක 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 තම මෙහුම් මේක ප්‍රධාන අරමුණ මොකක්ද ප්‍රධාන අරමුණ තමයි මේ ක්‍රියාවලියේ අර ගෝලීය මුල්ලය ප්‍රවාහය එමත්තම් ප්‍රාග්ධන ප්‍රවාහය රිස්ටක්චර් කරන එක එමත්තම් රිසෙඩුල් කරන එක එමත්තම් රිපෝමැට් කරන එක නැවත ප්‍රතිබිහු ගත කරන එක අයිතිකාරෙක් අතේ තියෙනක වෙන අයිතිකාරයකට ගන්න යන්න ඇති හදන එකනේ දැන් අපි කියන්නේ කාර්මික ප්‍රාධාන්‍ය කාර්මික ධනවාදී නම් මුල්ලි ධනවාදීලා මුල්ලි ධනවාදී දැන් අර්බුදය යනවා. ඒතකොට දැන් වර්ධන වීම පවතිනවා. ධනවාදී මුල් සංවර්ධනකාරය අවසానයි. දැන් ධනවාදී ගමන් කරනවා පශ්චාත් ධනවාදීට පොස්ට් කැපිටලිසම්. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි අර ධම්ම මතුවේ ප්‍රශ්නේ ඉන්නේ. ඔක්කොම එකල මෙතෙන්ද යනවා අර මේ මේ මුල්ලි ධනවාදී මුල්ලි මේ 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 පශ්චාත් ධනවාදීට එනකොට ඒක ඇතුලේ තියෙන්නේ වෙනස් අර හැම ධනවාදී ඇතුලේ තිබුණා වගේ වෙනස් කාර්මික එහෙම තාක්ෂණික මුල්ල පද්ධතියක් නිර්මාණය වෙනවා. දැන් ඒ මුල්ල පද්ධතිය නිර්මාණය වෙමින් පවතිනවා. අර ලෝක සිතියමේ තියෙන රටවල් වලින් ඔය නිර්මාපකයා හොයාගන්න යන එක අසාර්ථකයි නේද? ලෝක සිතිය අපේ ඇමරිකාව හරි. නෑ ඒක කරන්න බෑ. ඒක අපේ ආර්ථික විද්‍යා පොත්වල විශ්වවිද්‍යාල උගන්වන්නේ නැති ඔක්කොම ගල් යුගයටයි තියව තින්නේ නැත්තු වශයෙන්. ඒක කිසිම තේරුමක් නැති ඒවා. දැන් කොහෙද උගන්වන්නේ රටක තියෙන මහා බැංකු පද්ධතිය ඒ අදාළ රටින් පාලනය වෙන්නේ නැහැ කියලා. එක ආර්ථික විද්‍යාව පොතකවත් එක පොතකවත් නැහැ ඒක. මම නිකන් බැලුවා එහෙම එකක්. ඇත්ත වශයෙන්ම දැන් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි යථාර්ථය. එතකොට ඔබ කිව්වා වගේ එතකොට ලෝක සිතිමේ තියෙන රටවල් තියෙන ජාතික රාජ්‍යයන් 200ක් විතර තියෙනවා. මේ ජාතික රාජ්‍යල් 200ට උඩින් ඒවා අතික්‍රමණය කරමින් පහුගිය අවුරුදු 50-60 තුල මතුවුණාට ග්ලෝබල් සුපර් සොසයිටි කියන කොහෙද උගන්වන්නේ පොත්වල? ඒක තමයි යථාර්ථය තීන්දුව වෙන්නේ. අද ලංකාවේ දේශපාලන යථාර්ථය තීන්දුව ඒකත් එක්ක. මෙතන ගෝඨාභය බලයේ ඉන්නවද මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නවද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ බලයේ තීන්දුව කරන්නේ එතනයි එත එතෙන්ට ගන්න මේ ඇතුලේ තියෙන සුජාත බහකුට නා ගන්න විවිධ මතවාදී උපක්‍රම ගිලා ජාතික තත්ත්වර ගිලා අර පැත්තර ගිලා ආගම පැත්තර ගිලා එහෙම කියලා කරන ගිලා හැබැයි අන්තිමට කරන දේ එකම කරන එකම දෙයක් එකම දේ කන්නේක විස්තර තේරෙනවා ඒක විස්තරට එනකොට පැහැදිලිම ඇත්ත වශයෙන්ම ඒකෙන් කාටවත් ගැලවෙන්න බෑ මම කියන්නේ යථාර්ථය තියෙන්නේ මට කිසිම දෙන්නේ මේක තමයි සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම ඉතින් මේක රෝගයක් නෙමෙයි කියනොත් නෝකයි මේක ඇවිල්ලා ඉන්ෆර්මේෂනල් එකක් මේකෙන් ඇති කරන්නේ මේකෙන් මේ රෝගයෙන් මැරුණට වඩා මේක මෙඩිකල් බයලොජිකෙන් මැරුණට වඩා මේ රෝගය නිසා භීතිය ඇති වෙලා බය වෙලා මැරිච්ච ප්‍රමාණය ඊට වඩා වැඩි ලෝක සංඛ්‍යාව ලිකනවට බැලුවහම ඊට වඩා වැඩි මොකද දැන් අපි දන්න එකින්ද මම මේක හඳුන්වන එකතරම් මම හඳුන්වන මේක ඇවිල්ලා මේ ජෛව මානසික ත්‍රස්තවාදයක් ඇත්ත වශයෙන්ම මේ සිද්ධ වෙන්නේ මනුස්ස වර්ගය මත මේ වෙලාවේ දියත් වෙන ජෛව මානසික ත්‍රස්තවාදයක් ඔක්කොම බය ගන්නලා තිගස් කළා ඔක්කොම රාජ්‍ය නායක ඔක්කොම නන්නත්තර වෙලා ඊළඟ රටේ රුවැසියෝ තීන්දුව ගන්න ආයතන ඔක්කොම මේ වෙලා දැන් ඔක්කොම කූඩු වෙලා ලෝකේ වැඩ කරන ජනගහනය ඉන්නවා කෝටි 350ක් 350 මේ මාස 6 ඇතුළේ 7 ඇතුළේ 180ක් හිටිය ගෙවල් ඇතුළේ වැඩකලේ නැහැ ඇමරිකාක්ස එතකොට මේ වෙනකොට කොච්චර විරාකියට එකතු වෙලා තියෙනවා විරාකියට එකතු වෙලා ඇම්බ්‍රේසනේ ලෝකෙම අපේ රටේ කොච්චර ඉන්නවා ඒගේ නොපුහුණු ශ්‍රමිකයෝ සහ දෛනිකව වැඩ කරන මිනිස්සුන්ට ආගිය කරගන්න නැහැ. ඒතර ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම මැරෙන නියමිතයි. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි ඊළඟ කාරණේ මම මේ වෛරසයේ ප්ලෑන් කරපු එකක්. ඒක මගේ එක ස්වභාවිකක් නෙමෙයි කියන එක. මොකද මේක කෙලින්ම ටාගට් කරලා තියෙන ලේයර්ස් කීපයකට. එකක් තමයි
නවසය තිස් ගනගල හතරිස් ගනගල පනස් ගන මුල හරි ප්‍රදිච්ච කට්ටි මේ ඔක්කුම් යන දෙක සිදුව පෝද ලෝක පුරාම් මොක ඒකවිල්ල වෙන්න බලවේගයක් ඇත්ත වසෙන් ඉන්න බෝනවන රෝග බෝනව රෝග කියන මොනවද ඒකන්නේ පහුගිය කාලේ ට්‍රාන්ස්නැෂනල් ධනවාදී විසින් අපි අපිට කවල කවල හදපු රෝග ටික ඒ කට්ටි ඔක්කොම ටික ඉවර ඊළඟට තමයි දසලක් සංඛ්‍යාත මිනිස්සු ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නවා දැන් මේ කොරෝනා එකත් එක්ක අත්වතෙන් මිලියන 260ක් ඉන්නවා දැන් දෛදරේකම පල්ලෙහා ජීවත් වෙන්නේ නැහැ 1600ක් මේ කට්ටියත් යනවා ඒතොර ඉන්දියාව ලතින් ඇමරිකා ඒක ගැන සිදුවීම් පවතිනවා දහස් ගණන් ඒතොර මෙන්න මේ ඒ කියන්නේ මේ මේකේ ටාගට් එක තමයි ලෝක ජනගහනය අඩු කිරීම මේ ලෝක ජනගහනය අඩු කිරීම ඇවිල්ලා මේ නිකන් අපේ 50 කට විතර 1968 රෝම් ක්ලබ් කියලා එකක් ඇති වෙනවා ඒ රෝම් ක්ලබ් එකට නායකත්වය මුල්‍ය සම්පාදනය දෙන්නේ අර ට්‍රාන්ස්නැෂනල් බැංකු පද්ධතියේ ප්‍රධාන කෙනෙක් වෙන ඩේවිඩ් රොක්චයිල්ස් රොක්ෆිලර් එයා තමයි මේවා කරන්නේ. ඒකෙන් එතෙන්දී වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවේ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ලෝක ජනගහනය අඩු කරන්න ඕනේ. හරිද? එතකොට ඒ කියන්නේ ලෝකෙ මිලෝඩ විදිහට පාලනය කරන්න. එතකොට ඒ තව කාරණා කඩක් තියෙනවා. එතකොට අන්න ඒක. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ අත් වශයෙන්ම. එකිනෙක මේක සැලසුම් සහගත ක්‍රියාවලිය. මේක ඉල්ල හම්බෙන්වත් කිසිම මේකුත් සිදු වෙන්නේ නැහැ. විකා වෙලා තියෙන්නේ තවම විශාල ප්‍රමාණයකට බුද්ධිමතුන්ට දසක්සම මිනිස්සු දෙක තේරුම් ගන්න බෑ. මොකද ඉතිහාසයේ හැම එකක්ම මිනිස්සු දකින්නේ ස්වરૂපය. හරිය දකින්න යනකොට අවුරුදු ගාණක් ගිහලා ඉවරයි. හරිය පේන්නේ එකපාරට. අපි පෘථිවියේ ඉන්නකොට අපිට පේන සූර්ය පොළොව වට යනවා වගේ. ඇත්තටම සිදු වෙන්නේ එහෙම නෙමෙයි. පොළොව හිමු මේ සූර්ය හිමු දෙද්දී පොළොව පරිභ්‍රමණය කර වෙන්නේ. ඕක තේරුම් ගන්න කාලයක් යන මිනිස්සු එක තේරුම් ගන්න ගියා අවුරුදු දහස් ගාණක්. මේකත් සමාජ ප්‍රශ්නයක් ගත්තා ඊට පස්සේ සංකීර්ණයි. ඒක වැල් වැල්ම තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකින්ද මේක ඇවිල්ලා මේ රෝගයක් තියෙන 1/99ක් තියෙන්නේ ඉම්ප්‍රොමේෂනල් ෆයිනෑන්ෂල් එකක්. ඒ කියන්නේ ලෝක ක්‍රමයක් කිව්වාගේ මේ ආපු ක්‍රමය සම්පූර්ණයෙන්ම රිස්ට්‍රක්චර් කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම කරනවා. ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන වෙනම දෙයක්. අහඹුලෙස PCR පරීක්ෂණ කළත් රෝගය අහඹුවක් නෙවෙයි කියලා තමයි ආචාර්යතුමන් කියන්නේ. අපි දෙවන වටේදී වඩාත් ඒ පිළිබඳව සංවාදාත්මකව කතා කරමු. දැන් මහාචාර්යතුමනි, ඔබතුමාගෙන් ඉතාමත් පැහැදිලිව මේ ප්‍රශ්නය අහන්නට පුළුවන්. මොකද ඔබව කියවන්නට අප උත්සාහ කරා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබේ කියවීම කුමක්ද කියලා. නමුත් අපට ඒක අඳුරගන්න බැරි වුණා. මෙතෙක් කල අධ්‍යයනය කරාද ඇයි නිහඬව හිටියේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්? නෑ, නිහඬව හිටියා කියන කවුරුත් මොකුත් ඇහුවේ නැහැ. අද තමයි අහන්නේ නේද? ඉතින් මෙහෙමයි. ඉතින් මා කියන්නේ මම නම් කියන්නේ ඉතින් ඕනෑම රෝගයක් මේ රෝගයක් වෙනවා වගේම ඉතින් ඒ කියන්නේ රෝගයට වඩා වැඩි දෙයක් තියෙනවා. අර more than itself කියලා කියනවා. ඒ කියන්නේ හැම දෙයක්ම ඒක ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. ඒ නිසා දැන් අර මේ ඔයා කිව්වේ අර මේ HIV ගැන. HIV තමයි මං හිතන්නේ වායකට තෝරගත්ත නරකම උදාහරණයක්. ඇත්තටම ඒකේ ගොඩක් වෙනවා තියෙනවානේ දැන්. ඒ කියන්නේ ඒක ගැන ගොඩක් කතා කරේ වෛද්‍යවරුන් විතරක් නෙමෙයි. HIV කියන එකත් ඒක ආපු කාලේ අර 80 ගණන් වල මට මතක අර ප්‍රසිද්ධ නළුවෙක් කියමරුනේ කවුද මේ මට මතක නෑ යාගේ නම. මේ ඉතින් රොක් හඩ්සන්. ඔව්. මේ ඉතින් එතකොට මේ ඒවා ගැන කියන්නේ ඒකේ අර ඒක මේ දැන් රෝගයට වඩා වැඩි දෙයක් විදිහට තිබුණා හැම. ඉතින් මේකේ දැන් මේක වෙන්න හේතු කීපයක් තියෙනවා. දැන් මේක අර චරිත කිව්වා වගේ මේකේ ප්‍රමාණය සහය පැතිරීම දැන් මේකට අර මේ ටිකක් ඒ පැතිරීම වේගවත් ඒක කියන්නේ ඒකටම ආවේනික යම් යම් ලක්ෂණ නිසා සහ ඊළඟට අර මම ඒ ටියුඩර් විදි දකින්න විදිහටම නැති වුණත් ඒ ටියුඩර් කියපු තොරතුරු දැන් අපි පහුගිය කාලේ බැලුවොත් ඒක මම හිතන්නේ මේ චරිතත් එක කිව්වා මේ සංචරණය විශාල වශයෙන් වැඩි වුණා. දැන් සාමාන්‍යයෙන් ඔය බැලුවොත් කියන්නේ ගුවනේ සිටින ජනගහනය පහුගිය දශක කීපය තුල අති විශාල වශයෙන් වැඩි වුණා. එතකොට ඒවා කියන්නේ මිනිස්සු දැන් ඒ මහජන අවකාශය තුල හැසිරීම ගුවන්තොට පොළවල් වල මහා පාරවල් වල මේවා වල ඒ වගේ ඒවා සෑහෙන වැඩි වුණා. එතකොට මේවා මේ සහ මේ විශේෂයෙන් මේ සුපර් මාකට්ස් මේ වගේ තැන් වල මේ නිසා මේක මේ
එකන්නේ අපේ ජීවන චර්යාවන්ට අභියෝගයක් වුණා. ඒවගේ තමයි දැන් සාමාන්‍ය HIV වුණත් එහෙම අභියෝගයක් වුණානේ. එතකොට ඒ නිසා කියන්නේ මේ මේකේ තිබුණා ඒ ලක්ෂණය අර ඒ රෝගයට වඩා වැඩි යමක් වීම ඒක ඇතුලේ තිබුණා. ඒක 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 මම හිතන්නේ ඒක නිකන් අමුතු ඕක මේ නිකන් මේවා නිකන් අර රොකට් සයන්ස් නෙමෙයි කියලා කියන්නේ. මම දන්නේ රොකට් සයන්ස් කියන එක ඇත්ත ලොකු එකක්ද කියලා නිකන්. කියන්නේ ඒක ඕනම දෙයක් සාමාන්‍යයෙන් අර ඒක තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් ඔය වසංගත කියන ඒවා ලෝකයේ ඉතිහාසයේ සෑහෙන කාර්යභාරයන් ඉෂ්ට කරලා තියෙනවා. දැන් ඔය කාලේ සතවර්ෂකීපයකට ඉස්සෙල්ලා ඇතිවෙච්ච බ්ලැක් ඩෙත් කියලා කියන එක කළු මරණ වසංගතේ ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් මට මතක නැහැ කොච්චරද කියලා විශාල පිරිසක් සම්පූර්ණයෙන් අහෝසි කරලා දැම්මා. ඒ කියන්නේ විශාල යුරෝපයේ ඔය වැඩවසම් ආර්ථික සැකස්ම සම්පූර්ණ වෙනස් කරන්න එක බලපෑවා. ඒ වගේම තියෙනවා. ඉතින් එතකොට මේක දැන් අපි මේ දැන් අපි බැලුවොත් ආර්ථික වශයෙන් මේ මම හිතන්නේ ටියුඩර් කතා කරපු වැදගත් ටියුඩර් ගේ අර මේ අර කවුරු හරි නොදන්න අදෘශ්‍යමාන තැනකින් මේක හසුරවනවාද ඒ කියන එක ගැන මම ඒක ටිකක් මම ටිකක් ඒ පැත්තට යන්න ඒ කැමති නැහැ. ඉතින් ඒක ඒක ඇත්තටම ඒ දැන් මන්නම් කියන්නේ ඒ ඒ ටියුඩර් ඒ අදෘශ්‍යමාන හස්තයකින් මෙහෙවනවා කියන එක මම නම් හිතන්නේ ඒක ව්‍යුහාත්මක දෙයක් කියලා. ඒක ඒක ඇවිල්ලා කවුරුත් මේ නිකන් අර මේ ප්‍රයිම් වූ කෙනෙක් ඒක එහෙම නැත්තම් මේ කවුරු හරි මේ අවසාන කරකවන්නෙක් ඉන්නව නෙමෙයි. ඒක ඒක ව්‍යුහාත්මක දැන් මුල්‍ය ධනවාදය කියලා කියන්නේ ඒක ඒක ගැන මම හිතන්නේ ඉතින් අර පාසල්වල ඒ ටෙක්ස්ට් බුක්ස් වල නැති වෙන්න පුළුවන් නමුත් ඒව ගැන සාකච්ඡාවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ දැන් ඔය මම කියන්නේ මේක ඔය මේ එක්තරා එක මේ ආර්ථික ඉතිහාසඥයෙක් ඔහු කියනවා ඔහුගේ නම මේ මිෂෙල් බෝ ප්‍රංශ නමක් ඒක මේ ඒ ඔහු කියනවා දැන් සාමාන්‍යයෙන් ඔය දැන් ඔය මේ 2019 ශතවර්ෂයේ අග කාලේ විතර වෙනකොට කියන්නේ මීට පෙර කියන්නේ විශේෂයෙන් කාර්මික විප්ලවයට පෙර ආර්ථිකයේ වෙනස්කම් සිද්ධ වුණේ ස්වභාවික සංසිද්ධීන් නිසා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔය දැන් වගේම වසංගත මේ විශාල ස්වභාවික වෙනත් ස්වභාවික විපත් ගම් වතුර මේ වගේ ඒවා නිසා තමයි විශාල නිෂ්පාදනය බිඳ වැටිලා ඒ වගේ මිනිස්සු මැරිලා ශ්‍රමය අහිඟ වෙලා ඒවන් තමයි මේ ඒ කියන්නේ ආර්ථික යම්කිසි ශීඝ්‍ර පරිවර්තන ආරමේ අර්බුද ඇති වෙන්නේ. නමුත් මේ කාර්මික විප්ලවයට පස්සේ වෙන එකක් වුණා. ඊට පස්සේ ඒක මේ මේක යම්කිසි මේ අර ආර්ථිකමය වූ හේතු මතම යම් යම් මේ අර්බුද ඇති වෙන්න ගත්තා. ඒ කියන්නේ ඒ අර්බුද ඇති වෙන්නේ නිකන් වෙන මොන හරි මේ ශ්‍රමික මැරිලා ගිහින් නැත්තම් මේ අමුද්‍රව්‍ය සඳහා තියෙන ප්‍රවේශය නැති වෙලා මේ ස්වභාවික විපත් වෙලා වෙළඳ පොළට හැසිරෙන්න බැරි වෙලා එහෙම ඒවා නිසා නෙමෙයි මේ ආර්ථිකයේම ඇති වෙන යම් යම් දේවල් නිසා. ඒ කියන්නේ ඒක මේ ඉතින් ඒකම ඒ වගේම තමයි ඔය මූල්‍ය ෆයිනෑන්ෂලයිසේෂන් කියන එක ආර්ථිකය කියන එක මූල්‍යකරණය වීම. මූල්‍යකරණය වෙනවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඉස්සර කරන්නේ මිනිස්සු බඩු මොන හරි හදලා ඒ කියන්නේ එක්කෝ සාමාන්‍ය මිනිස්සු කියන්නේ සාමාන්‍යයෙන් හැදෙන දේවල් තියෙනවා ආර්ථිකයේ. ඒ හැදෙන දේවල් අරගෙන දැන් ඉස්සර කරේ ඔය මේ මේ වෙළඳාම් ගම්මු ඔය මේ ඉන්දුනීසියාවේ ඈත තියෙන ඔය කුළුබඩු දූපත් කියලා කියන හරියක් තියෙනවා. මේ ඒවා හැදෙන ගිහින් ඒවා හැදෙනවා මිනිස්සු එකතු කරනවා. දැන් ලංකාවේ කුරුඳු එකතු කරා. ඒ වගේ මේ නැව් වලින් ගිහින් එක්කෙනා මේ ඒවා එකතු කරගෙන ඇවිල්ලා අරාබි වෙළෙන්දෝ ගිහින් ඒවා ඉතාලියට ගෙනihin ඉතාලි පැත්තෙන් යුරෝපයට මේවා කරලා එහෙම නෙට්වර්ක් එකක් තිබුණා. හරි ඒ වගේ ඉතින් චීන පැත්තෙන් ඔය රෙදි පෝසලෙන් අරවම එනවා එක එක පැති වලින් එහෙම එනවා.
ඒවා නිකන් අර අපි සාමාන්‍ය කියනවා අර ධනවාදී ක්‍රමයට පිටින් නිෂ්පාදනය කරන දේවල් ඒ වෙළෙන්දෝ ගෙනල්ලා එහෙමයට ගෙනියනවා. ඊට පස්සේ මේ නිෂ්පාදනයත් ඒ වෙළඳ පොළ සඳහාම වුණා. හරි, ඒක තමයි යුරෝපයේ කාර්මික විප්ලවය කියලා කියන්නේ. එතකොට ඒවා මේ ඊට පස්සේ බහණ්ඩ හදනවා, බහණ්ඩ හදලා විකුණනවා. මේවෙන් තමයි මේවෙන් යම්කිසි අර ප්‍රොෆිට් මාර්ජින් එකක් තියෙනවා. හරි, නමුත් ටිකක් කල් යනකොට දැන් මේක අර්බුදයට යනවා. කියන්නේ අර්බුදයට යන්නේ නිතරම ඒ ධනවාදය තුළ තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හිතමු මේ ප්‍රාග්ධනය එක්රැස් වෙනකොට ආය ආයෝජනය කරන්න ඕනේ. එතකොට ඒ ආයෝජනයට සීමාවන් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මම යම්කිසි භාණ්ඩයක් හදලා නිෂ්පාදනය කරනවා නම් මෙතනින් 6 දෙනාට මේ 6 දෙනාට ඒක හදලා ඉවරුණාන් පස්සේ මම මොනවද කරන්නේ? හරි, එක්කෝ මං ඕගොල්ලන්ගේ අවශ්‍යතාව වැඩි කරන්න ඕනේ. ඕගොල්ලන්ට කියන්න ඕනේ නෑ නෑ එක ෂර්ට් එකක් මදි ෂර්ට් පහක් විතර ගන්න කියලා. එතකොට මට තව පස් ගුණයකින් මේ හරි ඒක සීමාවක් තියනවානේ. නැත්නම් වෙන මෙද පුළ හොයන්න. එහෙම නැත්නම් තව අය හොයන්න ඕනේ. ඉතින් හොයන එකටත් සමහරලාට ඒ සීමාවක් ඇති වුණාම ඒක අර සැචුරේට් වෙනවා. හරි, එතකොට කියන්නේ එතකොට අර මේ 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 ලාභ අනුපාතික කඩා වැටෙනවා. හරි, කියන්නේ ලාභ ලබන දැන් ධනවාදයට එහෙම දිගටම ලාභ ලබන. මොකද නිතරම මේක අර ඉකොනොමික් සිස්ටම් ගැප් කියලා මේකට කියන්නේ. ඒ කියන්නේ නිතරම කියන්නේ අපි නිකන් මෙහෙම කිව්වොත් යම්කිසි මොහතක ඒ වෙළඳපොළ තුල තියෙන භාණ්ඩ ප්‍රමාණය තියෙනවනේ. යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවනේ. ඒ භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකමයි. භාණ්ඩ ප්‍රමාණය අපි හිතමු මොකක් හරි මේකේ මිල රුපියල් 100යි කියලා කියමු. මේ වගේ ඔක්කොම තියෙන ඒ මුළු වටිනාකමයි ඒ මිනිස්සුන්ට තියෙන මුළු සමාජයේ තියෙන පර්චේසින් පවර් එක මිලදී ගැනීමේ හැකියාව අතර ගැප් එකක් තියෙනවා. හරි, ගැප් එකක් තියෙනවා. ඒක මොකද අර මේ ශ්‍රමයට ගෙවන්නේ මේ අර අඩුවෙන් ගෙවීම නිසා අර ඒ කියන්නේ එහෙම නැත්තම් මේ ලාභයක් නැහැනේ. එතකොට ඒ තියෙන භාණ්ඩ ප්‍රමාණය මිලයි ශ්‍රමයේ මේ කියන්නේ තියෙන මිලදී ගැනීමේ ක්‍රේශක්තියයි අතර ගැප් එකක් තියෙනවා. එතකොට මේ ගැප් එක අර මේ ගැප් එක යම් යම් යාන්ත්‍රික ක්‍රම වලින් සමනය කරගන්නේ. නමුත් ඒක පැත්තේ වෙලාවක අර්බුදයක් වෙනවා. ওই අර්බුදය තමයි 929 අර එහෙම ආවේ. එතකොට ඒක ආපුහාම ඉතින් මේ ඊට ඒකට තමයි ක්‍රෙඩිට් ක්‍රමය නිර්මාණය වෙන්නේ. ණය දෙන ක්‍රමය නිර්මාණය වෙන්නේ. ඉතින් මේක තුලින් ඇති වෙනවා. ඊට පස්සේ අර එක වෙලාවක් එනවා ඔය භාණ්ඩ වලින්ම නිෂ්පාදනය කරලා ලාභ ගන්න බෑ. ඊට පස්සේ තමයි ඔය මූල්‍ය ක්ෂේත්‍රය කියලා ඉන්නේ. ඔය බැංකු, රක්ෂණ සමාගම්, මරව මේවම කොච්චර ලාභ ගන්නවද? දැන් බැංකු වල ලාභ ක්‍රමය කියන්නේ හරි අපූර්ව එකක්. හරි, ඒක වෙනම කතා කරන්න ඕනේ. අර ඒ බැංකු දැන් බැංකු කරන්නේ මොකද? කිසිම මොහොත් නැතුව මේ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් ලාභ ගන්නවා. හරි, ඒකනේ කරන්නේ අනුන්ගේ සල්ලි වලින් ලාභ ගන්න. මේ ෆැක්ටරි කාර්යම එහෙම නෙමෙයි. දැන් මම මේ කියන්න හදන මේක මේකට මේ මේවා සම්බන්ධ නේද? හරි. එතකොට මේ මූල්‍ය ක්ෂේත්‍රය මේක තමයි මූල්‍ය මේ ධනවාදය කියලා කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම 19 ශතවර්ෂයේ අග විතරම මේ මූල්‍ය ධනවාදය හඳුනාගත්තා. ඔය මේ රුඩෝල්ෆ් හිල්ෆර්ඩින් කියලා කෙනෙක් ඒක ගැන ෆයිනන්ස් කැපිටල් කියලා ලිව්වා. ඊට පස්සේ ගොඩක් අය මේ ගැන ලිව්වා. මේ මූල්‍ය ප්‍රාග්ධනය කියන එක අඳුනගත්තා. නමුත් ඔය පස්සේ ටියුඩර් කියනවා වගේ 29 න් පස්සේ බ්‍රෙටන් වුඩ්ස් වලින් පස්සේ තමයි මේ මූල්‍ය ශබ්ද අද පහුගිය කාලේ ද වර්තමානයේ වෙනකොට සම්පූර්ණ දැන් අද බැලුවොත් මේ ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ කවුද? ඒ කියන්නේ මේ මූල්‍ය ආයතන ඒ කියන්නේ හැමෝම ඒ කියන්නේ මොන පොඩි බිස්නස් එකක් කරලා මොන හරි කරලා කීයක් හරි හොයාගෙන ඊට පස්සේ මූල්‍ය ශේෂ්ත්‍රයට තමයි ඒගොල්ලෝ එන්නේ. හරි, ඊට පස්සේ දැන් මේ ක්ෂේත්‍රය. එතකොට මේක ඇත්තටම විශාල මේක තමයි ආර්ථිකයේ අර්බුදයේ මුල. හරි, එතකොට ඒ වගේ ඉතින් මේකට ඉතින් මේක මගින්ම ප්‍රොමෝට් කරනවා යම් ආර්ථිකයක්. ඉතින් මේක දිගට කතා කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මේක අර මේ නෙට්වර්කින් මේ සංචරණය මේවා මේකට අවශ්‍යයි. එතකොට දැන් මේක හරියට දැන් ඇත්තටම ද වෛරස් කියන එකනේ. ඔය මේ කම්පියුටර් මේ පරිගණකවලත් මොකක් හරි මේ පාවිච්චි කරන වචනේ. එතකොට දැන් වෛරස් එකක් ආපුහම ඒක මේ
ඒ මුළු කරන්න සිිස්ටම් එක අවුල් කරන එකනේ. පරිගණකයකට වෛරසයක් කාපු හාම එ කරන්න එහෙමනේ. එතකොට මේකෙත් මේකෙත් ඒ විභාවය තියෙනවා. ඒ විභාවය ඒ වෛරස් එකේ ස්වභාවය විසින් උත් තියෙනවා. මේක ස්කේල් එක විසින් මේක ප්‍රමාණය විසින් ඒක තියෙනවා. සම මේක ඇත්තවටම අර මේක හරි මේ හරිම ඉන්ට්‍රෙස්ටිං. දැන් මමත් මේ මට එච්චර වෙලාවක් තිබුණා නැත්තම් මේ අර හොයන්න පුළුවන් ටිකක් ඔය සාමාන්‍ය ස්ටැටිස්ටික්ස් බලපුවාම දැන් හරි අපූර්ව ඒවා මේක තියෙනවා. දැන් අපි හිතමු දැන් ඇමරිකාවේ ගත්තොත් ඇමරිකාවයි ඉන්දියාවයි දැන් ওই ලිස්ට් එකේ අර වර්ල්ඩ් මීටර් එකේ ලිස්ට් එකේ උඩම තියන්නේ උඩින්ම ඇමරිකාව ඊට පස්සේ මේ දැන් ටිකක් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නවා ඉන්දියාව නැත්තම් දෙවෙනි නෑ දෙකේනේ දැන් දෙකේ ඉන්නේ දෙකේ ඉන්නේ සා නමුත් මේ දෙකේ සංඛ්‍යාලේකන හරිම ඉන්ට්‍රෙස්ටිං හරිම සිත් ගන්නසුලුයි දැන් ඇමරිකාවේ කියන්නේ ආසාදිත ප්‍රමාණයත් වැඩි මරණ ප්‍රමාණයත් වැඩි රිකවරි රේට් එක අඩුයි ඒ කියන්නේ ඒ මොහොතේ ඉන්න රෝගින් ඔය ඇක්ටිව් කේසස් කියන දේනෝනේ ඇක්ටිව් කේසස් ප්‍රමාණය ග්‍රාෆ් එක අරන් බලපුවාම මේව වැඩි වෙනවා හරි මට මතක විදිහට මං හිතන්නේ 1.9 මිලියන් වගේ ඇක්ටිව් කේසස් ඉන්දියාවේ තවක වෙනස් වෙනවා දැන් ඉන්දියාවෙත් මං හිතන්නේ දැන් කෝටියට කිට්ටු මං හිතන්නේ අද හරි හෙට හරි කෝටිය වෙයි මේ අර ඒ මොහොතේ දැන් ඇක්ටිව් කේසස් හින් දැන් 2,30,000ක් විතර හරි ඒක මෙහෙම අර ග්‍රාෆ් එක මෙහෙම ගිහින් ආපහු දැන් වෙනකොට ජූලි මාසේ දෙවනි සතිය විතර තිබුණු මට්ටමට ඒ අර ඇක්ටිව් කේසස් ප්‍රමාණය ඇවිල්ලා. ඒ කියන්නේ ඉක්මනට රිකවර් වෙනවා. ඒ කියන්නේ මේ හැදෙන ආසාදිතයේ ප්‍රමාණයට වඩා ඉතින් ඒ කියන්නේ මම දන්නේ ඒක සමහරට ඒ කියන්නේ හේතු තියෙන්න පුළුවන්. ඒක සමහරට අර ඒ ඉමුනිටි එක. දැන් ඉන්දියාව කියලා කියන්නේ එහෙම රටක් ඉන්දියාව ලෙඩ දාර එකපාරක් මම දැක්ක ඔය මේ ඩොකියුමන්ටරි එකක් තිබුණා. ඒක මිනිස්සෙක්ගින් අර ගැන්ජිස් ගංගා නදියේ මේ එයා මේ කියන්නේ එයා එකේ නාලා නාපු ගමන් ලෙඩ වෙනවා. ඒක මොකද ඒක විශාල වශයෙන් දූෂිතයිනේ. නැහොත් ඒකේ ලක්ෂ ගන්න මේ නානවනේ. පූජා කියන්නේ මිනිස්සු මේ මලමිනි දානවා අර මේ ඔක්කොම කරනවා. හරි. ඉතින් ඒ වගේ. දැන් ලංකාවෙත් ඕක ටිකක් ලංකාවෙත් අර අඩු මට්ටමට වෙන දැන් ආපහු අර ඇක්ටිව් කේසස් අර ටිකක් වැඩි වෙනවා. මේ ඒක අර කියන්න බෑ දැන් ලංකාවේ ඇත්තටම ඔය මේ කියන්නේ මේක තමයි දැන් ඔය දෙවනි රැල්ල කිව්වට දැන් තමයි ඒක අර නියම මේක ඇති වෙමින් යන්නේ මේ එතකොට ඉතින් ඒ මේක ඇත්තටම අර මේකේ තියෙන්නේ අර මේ කියන්නේ දැන් ඇමරිකාවෙන් බැලුවොත් හොයලා බලන්න ඕනේ දැන් ඇමරිකාවේ පබ්ලික් හෙල්ත් කියන්නේ මේ මහජන සෞඛ්‍ය සේවාවන් එහෙම නැහැනේ දැන් සාමාන්‍යයෙන් හොඳට පේනවා මේ මහජන සෞඛ්‍ය සේවාවන් සුභසාධනය ඒවා තියෙන රටවල් සහ යම් කිසි විදිහක ඒ වගේ නියම් අර ඒවා මේක ටිකක් ඔරොත්තු දෙනවා ටිකක් එකට ඔරොත්තු දෙන ප්‍රමාණය වැඩි දැන් ඇමරිකාවේ එහෙම නැහැ දැන් ඇමරිකාවේ සාමාන්‍යයෙන් ඇමරිකාව කියන්නේ සම්පූර්ණ මේ ඉන්ඩිවිජුවලිසම් කියන්නේ පුද්ගලයා මත ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හැදිලා තියෙන තේ වගේ එතකොට මේ වගේ මං හිතන්නේ මේකේ තියෙන ඒ ප්‍රමාණය විසින් මං හිතන්නේ අපේ අර ඒ කියන්නේ අපේ ශිෂ්ටාචාරය අපේ ශිෂ්ටාචාරය ගොඩනැගිලා තියෙන ආකාරය යම් කිසි විදිහක මේ ප්‍රශ්න කරනවා හරි ඉතින් ඒක මං හිතන්නේ අපිට ඉස්සරහට මේ ඒකට මූණ දෙන්න ඕනේ ඉතින් ඒක මේ ඒකෙම තමයි ඉතින් ඒක නැතු ඒක අහපස්සට යන්න බෑ හොඳයි අපි දැන් ලක්තිලක මහත්තුමනි හරි සරල ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ COVID-19 යන රෝගයක් පමණක්මද මෙහෙමයි මම මේ අපේ සහෝදරයෝ හතර දෙනාගේ කතා අහගෙන හිටියමත් එක්ක ඒකත් එක්ක කතා කරන්නම් දැන් ඔබ දන්නවා මේ ආචාර්ය ටියුඩ කතා කරපු එකත් එක්කමයි මගේ මනස ගොඩනැගෙන්නේ මේ ඇමරිකාවේ රිපබ්ලිකන් වරුන්ගේ කන්සර්වටිව්වාදීන් ඒ කියන්නේ එහා කොනේ ඒ පරාසයේ ඉන්න අය විශ්වාස කරන්නේ නැහැ මේක වසංගතයක් කියලා. ඔවුන් කියන්නේ ඌ මේක වෛරසයක්. හැබැයි වසංගතයක් නෙවෙයි. ඒක තමයි ට්‍රම්ප් වාදීන්ගේ ස්ථාවරය. දැන් මේකෙන් මොකද්ද කියන්නේ? ඒක සමහර විට ඒකත් අර
ටිවඩ මහත්මයක් කිව්වාගේ යම්කිසි ආකාරයක කල්පිතයක්. දැන් ලෝකයේ අපි ගත්තතින් මානව පරිණාමය දිහා බැලුවම හැමතිස්සම මානවයා විද්‍යාව හරහා වෛරසයත් සමඟ කරපු අනවරත අරගලයෙන් ජයගෙන තියෙන. වසූරිය, පෝලියෝ, ඒඩ්ස්, ඉබෝලා, ඔය මංගේ ලයිස්තුව ඊට කලින් ඔය ස්පැනිෂ් ෆ්ලූ කියන එක ලක්ෂ ගණන් මිනිස්සු මැරිලා තියෙනවා. හැබැයි හැමදාම මානවයා වෛරසයත් සමඟ කරපු අරගලයෙන් දිනලා තියෙනවා. ඒ දිනලා තියෙන්නේ විද්‍යාව පදනම් කරගෙන. එතකොට දැන් හුඟක් අපි දකිනවා මේ මේ දවස්වල මේ කන්ස්පිරසි තියරිස් එනවා ලෝකෙට. ඒ කන්ස්පිරසි තියරිස් එහෙම නැත්නම් කුමන්ත්‍රණ න්‍යායන් වලින් බොහෝ දුරට අර්ධ සත්‍යයන් අසත්‍යයන් වගේම කල්පිතයන් ගොඩනගලා තියෙනවා. ද ඔයින් එකක් තමයි මම දකින්නේ මේ නියෝ නෝමල්සි කියන එක. නව සාමාන්‍ය තත්ත්වය කියන එක. එතකොට මම දකින විදිහට දැන් අද අපි කතා කරනකොට ප්‍රතිජීවක හොයාගත්ත ලෝකයක් තියෙනවා, ප්‍රතිශක්තිය ගැන කතා කරන ලෝකයක් තියෙනවා. එතකොට විභේදනයක් තියෙනවා. ප්‍රතිජීවක කියන්නේ එකක්, ප්‍රතිශක්තිකරණය ගොඩනැගීම කියන්නේ තා එක. එතකොට මේක ලෝක ධනවා ලෝකයේ කේන්ද්‍රය සහ පරිධිය මේ අනුවත් බෙදෙනවා. දැන් ලංකාවට තව අවුරුදු එකහමාරක් විතර යනකම් ප්‍රතිජීවක මිලදී ගන්නට සල්ලි නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුකම්පාව යටතේ අපිට ලැබෙන ටිකක් මත 20%ක් කියනවා මොකක් හෝ ප්‍රමාණයක්. ඒකත් ලැබෙන්නේ අග කොනේදී ලෝකෙට බෙදලා ඉවරනකොට. එතකන් ඔන්න අපිට නියෝ නව සාමාන්‍ය තත්ත්වයක ජීවත් වෙන්න වෙනවා. නමුත් ෆයිසර් එන්නත සහ එහෙම නැත්නම් මොඩර්නා එන්නත වේවා, ඔක්ස්ෆර්ඩ් එන්නත වේවා, රුසියානු, ඉන්දියානු එන්නත් ආවම ඔවුන්ට ප්‍රතිජීවක තියෙනවා. ඔවුන්ට තවදුරටත් නව සාමාන්‍ය තත්ත්වයක ජීවත් වෙන්න ඕනේ නැහැ. අර පෙර පරිදි ඔය කියන ධම්ම කියන විදිහට ධනවාදයට නැවත යන්න පුළුවන් නිෂ්පාදන ක්‍රමයට. මේක මේ නව සාමාන්‍ය තත්ත්වයේ ඉතුරු වෙන්නේ අපි වගේ රටවල් වලට විතරයි. මොකද අපිට වෛරසයත් එක්ක ජීවත් වෙන්න වෙන. ඒක තමයි යථාර්ථය. තිත්තත්. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගාක් අර ආචාර්ය ටිවුඩ කියපු විදියට දේවල් තියෙනවා. නමුත් මේ පමණක් දේවල් දෙහා බැලුවම වෛරසයන් සමග එහෙම නැත්නම් මේ ලෙඩ සමග වෙනත් මේ ස්වභාවික හෝ මානව විසින් නිර්මාණය කරන විනාශයන් තුළින් වෙන දේ තමයි පරිණාමය පොළාපනිනවා. පරිණාමය පොළාපනිනකොට දැන් හුඟ දෙනෙක් අපිට අහන්න ලැබෙනවා මේ ධනවාදය වෙනස් වෙනවා, ධනවාදය අවසන් වෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට මට පේන විදිහට වෙන්නේ අර 20යි 50යි විතර අපි පරිණාමය වෙන්න තිබිච්ච ඔය අපි කියන සර්වියලන්ස් කැපිටල් කැපිටලිසම් කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් හතරවෙනි ආර්ථිකයේ එය ඉතා ඉක්මනින් අපිට ඇවිල්ලා. දැන් ඔබ දන්නවා නිෂ්පාදන දන් ආර්ථිකය කඩාවැටුණට ඇමසන්ලා Google ලාගේ මේ ලාභය ලාභ රේට්ටුව ඉහළ ගිහිල්ලා තියෙනවා. ලෝකෙම එහෙමයි. එතකොට ඒ කියන්නේ අලුත් ඒ කියන්නේ අර කියන ෆිස්කල් මූල්‍ය ධනවාදයේ සීමාවකට ඇවිල්ලා තිබුණා. ඒක තමයි ඒ මූල්‍ය ධනවාදයේ සීමාව යම් ප්‍රමාණයකට පරිණාමය වෙලා පරිවර්තනය වෙලා ඔය කියන 20යි 50යි තියෙන ෆිස්ක මේ සර්වියලන්ස් කැපිටලිසම් වලට යන්න තිබුණු දීර්ඝ කාලය ඉතා කෙටි කාලයක් බවට පත් වෙමින් තියෙනවා දෝ කියලා අපිට පේනවා. ඒක තමයි ලෝකෙ වෙන්නේ. දැන් ලංකාවේ වුණත් දුපත් මිනිහට නැහැ. හැබැයි ඩේටා වලින් ගනුදෙනු කරන්න වෙලාව ඇවිල්ලා. දැන් ඒක සල්ලි තියෙන සහ නොති වෙන මිනිහ අතර ප්‍රශ්නය තීරණය කරන නිර්ණායකයක් බවට පත් වෙලා තියෙනවා ඩේටා. ඒක ලබා දීමේ හැකියාව නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඩේටා. ඒ වගේම 20යි 50ෙදී අපි දැක්ක දේ දකින්න තිබුණු දේ තමයි ලෝකය තුළ මේ හතරවෙනි ආර්ථිකය තුළ
මේ තොරතුරු තාක්ෂණයත් එක්ක සංවේදී රටවල් පෝසත් රටවල් බවට පත්වෙනවා. තොරතුරු තාක්ෂණය නැති රටවල් දුප්පත් සහ මේ යැපෙන රටවල් බවට පත්වෙනවායි කියන කතාව. දැන් කොවිඩ් එන්න තහරහා ඒක අදමතු කරලා තියෙනවා. කොවිඩ් එන්නත ගහගන්න රටවල් තව මාසයක් ඉඳලා ජනවාරි පෙබ්‍රවාරි එහෙම නැත්නම් මාර්තු වෙනකොට ඔවුන්ගේ සුපුරුදු නිෂ්පාදන ක්‍රියාවලියට යයි. හැබැයි ඒක ගහගන්න බැරි අයට දීර්ඝ කාලයක් ඍණ ආර්ථිකයන් හැටියට පවත්වාගෙන යන්න වෙනවා. ඔන්න ඕක තමයි ලෝකය. මම දකින. දැන් එතෙන්දී අර ඔබ ඔබ ඔය ඔහොම කියද්දී මතක් වෙනවා ජර්මන් චාන්සලවරිය කියපු එක. අර දුප්පත් රටවල් ගැන ඇයට කනගාටුයි කිව්වා මේ එන්නත ලබා ගන්නට දැරවීම පිළිබඳ. ඔව්. ඉතින් 20යි 50 දිත් වෙන්න තිබුණේ ඔය වගේ දෙයක්. ඒ කියන්නේ 7 අපි කියනවානේ අපි 4G කියලා. 20යි 50 දි 7G ආවනම් රොබොටික්ස් ආවනම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ආවනම් ඒව නැති රටවල් වලට ධනේශ්වර නිෂ්පාදනය දෙන්න බෑ. ඒක තමයි ලංකාවේ අදත් අපි සූදානම් වෙන්නේ නැති තත්ත්වයක් නේ තියෙන්නේ. එතකොට අපිට වෙනවා Amazon.com එහෙම නැත්නම් Google ගන්න ආදායම් බද්ධකින් පුංචි සහන ආධාරයක් අපිට තුලින් ජීවත් වෙන්න. ඉතින් එවැනි තත්ත්වයක් අද යථාර්ථයක් බවට පත් කරනවා හෙට අනිද්දාට මේ එන්න තහරහ. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් ඒකයි අර අපි දැන් හුඟක් කාලයකට මේ කතා කරන කන්ස්පිරසි තියරිස් ඇතුලේ අපි අහන්න ලැබුණා ඒ කාලේ මේ ලෝක යුදෙව් සංසදය හිට්ලර් එක්ක එකතු වෙලා යුදෙව්ව මරලා ලෝකේ ඉන්න යුදෙව්ව ඊශ්‍රායලයට දක්කගෙන ගිහිල්ලා ඊශ්‍රායලයේ හැදුවයි කියලා. ඒක ලොකු කන්ස්පිරසි තියරියක්. ඒකේ පින්තූරත් මේ චිත්‍රපටත් නිපදුණා ඔය වගේ. දැන් ඒ වගේ කතා මේ සම්බන්ධයෙන් උත් අහන්න ලැබෙනවා. ඒ කියන්නේ මේක ප්‍රමුඛය වෙන්නේ මේ ට්‍රම්ප්. ට්‍රම්ප් තමයි කිව්වේ මේක චීන වෛරස කියලා. හරි. එහෙම කියලා වුහාන් වෛරස් කියලා අදත් රිපබ්ලිකන් ඕනම වාදියකින් අහන්න වුහාන් වෛරස් කියලා කියනවා. චීන වෛරස් එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා මහා කුමන්ත්‍රණයක කොටසක්. ඉතින් ඕන තරම් ලිපි ලේඛන ලියවිලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ චීනෙට නෑනේ අද වෙනකන් ප්‍රශ්නයක්, ආර්ථිකෙත් ප්‍රශ්නයක් නෑ, අනිත් ලෝකෙට තමයි උනේ. ඔය ඔක්කොම කතා ඇතුලේ නමුත් යථාර්ථය අර මං කලින් කියපු දේ. වෛරසයක් තියෙනවා. ඒ වෛරස් එක අද විතර නෙවෙයි මීට ශතවර්ෂයකට ඉස්සෙල්ලා ඉඳලා මේ වෛරස් වලට අපි මුහුණ දීලා තියෙනවා. ඒවයින් පරිවර්තනයන් සමාජය ඇති කරනවා. දැන් මම කැමති මේ ලෝක තත්ත්වය ඊළඟට අපේ රටට බලපාන්නේ කොහොමද? දෙවැනි එක තමයි ලෝකයේ මේ ජාත්‍යන්තර සම්බන්ධතා කොයි විදිය වේද? පළවෙනි දේ තමයි ਉਹ ඇත්ත යම් ආකාරයකට විශාල ආර්ථිකයේ පසුබැස්වීම ඒ කියන්නේ උතුරු අර්ධගෝලයට මුණපාන්න වෙලා තියෙන නිසා උතුරු අර්ධගෝලය බොහෝ දුරට ජාතිකවාදී නැඹුරුවකට යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අතුලාන්තරව තමන්ගේ සංවර්ධනය කරන්න යන්න තියෙනවා. අමරිකාවේ බයිඩන් ආවට පස්සේ ඒක කොහොමද දැන්නේ? ට්‍රම්ප් දෙනවා නම් ඒක කොහොමත් වෙන්න තිබුණා. ෆ්‍රාන්සේ එහෙම නැත්නම් ජර්මනියේ ඒක අපිට ඉදිරියට බලන්න වෙනවා. නමුත් ලංකාවේ මොකද්ද වෙන්නේ? ලංකාවේ වෙන්නේ දැන් අපි කවුරුත් දකිනවා ඔබ අහන ප්‍රශ්නේදී අපි අහනවා මේක වෛරස් එකක්මද? වෛරස් එකක් නොවේ කියන එකට හේතු වෙන්න වෛරසය විසින් අපිට සර්වාංග රෝග ගණනාවක් ඇති කරලා තියෙනවා. ආර්ථිකමය ප්‍රශ්නය එක පැත්තෙන්, දිගට ඇදිලා ආපු ණය ප්‍රශ්නය, ඊට පස්සේ දැන් එන නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රශ්නය, ඊළඟට ආදායම් නැතිවීම යනාදී ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න. ඒ ඔක්කොටම ප්‍රධාන උත්තරේ තියෙන්නේ අපි දැන් ශංක මගේ වයස ගත්තොතින් මගේ වයසේදී මම හිතන්නේ ඛේදවාචකයන් 10ක් විතර මම අත්විඳලා තියෙනවා. පුතා කුඩා කාලයේදී 71 කැරල්. ඊළඟට 83 කලුජූලි. ඊට පස්සේ 30 අවුරුදු යුද්ධය. 87 89 කැරල්. ඊට පස්සේ සුනාමිය. ඊට පස්සේ 80 ස්ට්‍රයික්. අද වෙනකන් ගත්තොතින්
තරුණ ජීවිතයේ ඉඳලා මැදි වයසටම යනකම්ම අපිට කිසි සන්තෝෂයක් තිබුණේ නැහැ. අපි හැමදාම ඛේදවාචකයකට දශකයෙන් දශකයට මුණ දීලා තියෙනවා. ඒක තමයි අපේ પરම්පරාවේ යථාර්ථය. නමුත් අපිට සතුටු වෙන්න පුළුවන් වෙනස් වීමක් වෙලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ ලෝකය ගැන. විනාශයන් එනෝ, ඒ විනාශයන්ට මුණ දෙනෝ, ඒ තුලින් සංවර්ධනය වෙනවා. අපි අපේ රටේ අපේ අත්දැකීම මොකක්ද? අපේ රටේ ඒ වෙනුවට කවදාවත් තමන් මුණ දීපු ඛේදවාචකයෙන් නැවත ගොඩ එන්නට සමාජීය සිතුවිල්ලක් ඇති නොකරගත් జాතියක්නේ. ඒක තමයි යථාර්ථය. පුද්ගලික මමත් සාමූහිකව අපි කවුරුත් මේ මේ අදටත් දැන් අද බලන්න අද වෙලා තියෙන දේ අද දැන් මම අර කතා කරපු ප්‍රතිශක්තිය සහ ප්‍රතිජීවක කියන දෙකේ ප්‍රශ්නේදී විද්‍යාවනේ ලෝකේ ජයගත්තේ. දැන් උදාහරණයකට මම අදත් අහගෙන හිටිය විමල් විරවංශ මහත්මයා කියනවා බටහිර දැනුමට අහු වෙන්නේ නැති දැනුමක් තියෙනවා. තියෙන්න පුළුවන්. අපි වාදයක් කරන්නේ නැහැ. මේක මේ සම්බන්ධයෙන් දාර්ශනික මතයක් ඉස්සෙල්ලා නලින් සිල්ල මහත්තයා ගෙනල්ලා තිබුණා. හැබැයි අපි කවුරුත් දන්නවා නලින් සිල්ල මහත්තයා හෘද ආබාධයක් හැදුනොත් දේශීය වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැහැ. යන්නේ බටහිර වෛද්‍ය ගාවට. ඒ වගේම අනිත් පැත්තට කතා කරනවා. මමද දන්නේ අපි. දන්නේ නැහැ. හරි හරි. නමුත් දේශීය වෛද්‍යවරයෙක් ගාවට යන්න. හොඳයි එහෙම කියමුකෝ. ඒ වගේම තමයි විමල් වීරවංශ මහත්තයා කියපු කතාවේ ඇත්තකුත් තියෙනවා. ගිය මාසේ වෙනකන් කොවිඩ් වෛරසයට විද්‍යාත්මක බටහිර වෛද්‍යාවට උත්තරයක් තිබුණේ නැහැ. හැබැයි දැන් හොයාගෙන තියෙනවා. ඒක තමයි විද්‍යාව මේ කියන්නේ යුනිවර්සල් කියන්නේ. අපි විද්‍යාව විශ්වාස කරන අය දන්නෝ ඒක අද්භූත නැහැ. හරි? ඒක අද්භූත නැහැ. හැබැයි අද දන්නේ නැතු වෙන්න පුළුවන්. හෙට හොයාගනි. හරි? නමුත් අවාසනාවකට ලංකාවේ කොතෙන්ටද ගේන්නේ අපි? එතෙන්දී අපි අරගෙන ඇවිල්ලා මේ තියෙන සියලු ප්‍රශ්න වලට අපි මගේ මතය අනුව විද්‍යාව විශ්වාස නොකරන භූත විශ්වාසයන් මේ අර කියන්නේ රොමැන්ටික් කරන රොමැන්ටිස් කරන කරන තත්ත්වයකට අපි සමාජය ගේනවා. ඒකෙන් අපිට උත්තර හොයන්න බෑ. දැන් උදාහරණයකට ගමු මේ ප්‍රතිජීවක කියන්නේ මොකද්ද? ප්‍රතිජීවක කියලා කියන්නේ ප්‍රතිශක්තියයි වෙනස කියන්නේ අර ඇන්ටිජෙනයක් හදනවා අපේ බොඩියේ අපේ ලේවල. ඒ ඇන්ටිජෙනය හැදෙන්නේ නැහැ මේ නිශ්චිත වෛරසයට. එතකොට මොකද්ද ෆයිසර්කාරයා කිව්වේ? ෆයිසර්කාරයා කිව්වා එයා මෙසෙන්ජර් RNA කියන එකක් වෙනස් කරලා ඇන්ටිජෙනයක් නිශ්චිත ඇන්ටිජෙනයක් හදනවා කිව්වා. ඒක විද්‍යාවේ විශාල සොයාගැනීම. එතකොට ඔව් මෙතෙක්කල් බටහිරට බැරි වුණා ඒක. එතකොට බටහිරට කිචොක් කරලා වැඩක් නැහැ. හරි? එතකොට ඒක හොයන උත්තරේ ප්‍රතිශක්තිය වැඩි කරන උත්තරේ දෙක. නමුත් මේ යථාර්ථය අපේ ලංකාවට තෝරගන්න බැරි නම් අපේ මාධ්‍යයට අපේ දේශපාලනයට අපේ සමාජයට අපි කොහොමද මෙවැනි බරපතල අර්බුදයකට මුහුණ දෙන්නේ? ඉතින් ඒකයි මම කිව්වේ අර කලින් කලට මේ ඛේදවාචක වලට මුහුණ දෙන අපි අද ඉතා සංවේගයෙන් මේ රට දිහා බලාගෙන ඉන්නේ. මොකද අපිට උත්තරයක් හොයන්නත් බෑ, සමාජයේ උත්තරයක් හොයාගන්නෙත් නෑ. දිනෙන් දින පතුලට යනවා ආර්ථිකමය, සමාජීයව, සංස්කෘතික. ඉතින් ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද ඔය පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ඒ දැනුම උකහා ගන්නා වූ ක්‍රමවේදයට පරිබාහිරව තවත් ක්‍රමවේද තියෙනවද? ඒක තමයි මං ඒක තේමයි ශංක මං කිව්වේ නලින් සිල්ලා මහත්තයානේ මගේ ලෝකය හරහා ඕකට කෙනාවේ ඕකේ පදනම එනෝ නීල් බෝ කියලා භෞතික විද්‍යාඥයෙක්ගේ කල්පිතයක් තවත් කල්පිතයක්. නමුත් ඒ නලින් සිල්ලා මහත්තයා දෙන අර්ථකථනය භාවිතා කළා මරිමෝඩයෝ එක පාවිච්චි කරන්න බෑ මරිමෝඩයෝන්ට. ඒකට උත්තරය තියෙනවා. ඒක තමයි මම කිව්වේ පැහැදිලිව ඒ සොයාගන්න බැරි දැනුම අපි දන්න විද්‍යාව අනුව අදට ඒක නියතයක් වුණාට හෙට ඒක නියතයක් නොවෙන්න පුළුවන් කියලා. මොකද ඒක සරල උදාහරණයක්. මාසෙකට ඉස්සෙල්ලා බටහිර විද්‍යාවට කොවිඩ් කියන කොරෝනා වෛරසයට උත්තරයක් ඇන්ටිජෙනයක් හොයා ගැනීමට බෙහෙතක් තිබුණේ නැහැ. එතකොට උන් දන්නේ නැහැ. නමුත් දැන් අද වෙනකොට දන්නවා. දැන් හෙට ඉබෝලා වගේ තව වෛරසයක් එන්න පුළුවන්. ඒකටත් බෙහෙතේ උත්තරේ තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත්
ඔවුන් පරීක්ෂණ වගේ නේ හොයා ගන්න. දැන් ඒ වගේම ඔය කියන ඔය බේකන්ගේ ෆ්‍රැන්සිස් බේකන්ගේ විද්‍යාවේ පදනම ප්‍රතික්ෂේප කරාට නලින් සිල්ල මහත්තයා ඒ විද්‍යාවේ ඒක උස්සගෙන යන්නේ සමාජයේ කොටසක්. එතකොට ඒක අරගෙන රොකට් යවුවනේ. පපුව කපලා නහර සුද්ධ කරනෝනේ. මං කියන්නේ මේකයි. ඒ දැනුම අපි ප්‍රතික්ෂේප කරන්න දැනුමක් තියෙන්න පුළුවන්. නලින්ද සිල්වා මහත්මයාම අර දක්වන ප්‍රකට උදාහරණයක් තියෙනවානේ සිරිනිවාස රාමනුජ මහා ගණිතඥයා. දැන් ඔහු දැනුම කහාගත් විදිහ ඔයිට වඩා පරිබාහිරයිනේ. දැන් ඕ දැන් අදත් අර ධම්මික වැද මහත්තයාත් කිව්වනේ කාලි මෑණියන්ගෙන් ආවයි කියලා. දැන් මං අහුවා කවුද කිව්වනේ කාලි මෑණියන්ගේ මොකද්ද මණ්ඩලයක්ත් තියෙනවයි කියලා. ඒ මණ්ඩලයට හුඟක් දෙනෙක් ඉන්නවයි කියලා. දැන් මෙහෙමයි ඔය කතාවල් කියන්න පුළුවන්. නමුත් මං ඒකයි කිව්වේ ඔය කියන හැම කෙනාම මේ නිෂ්පාදනය යනද අපි මේ යටතේ ලයිට් යටතේ ඉන්නෝනේ. ඒවා විද්‍යාවේ නිර්මාණ. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් බෑ. ඉතින් මෙන්න මේ වෙනස මං ඒකයි කිව්වේ අතිශෝක්තිකරණයට හෙළ වෙදකමේ යථාර්ථයක් තියෙන්න පුළුවන්. ඒ ගැන වාදයක් නෑ. දැන් උදාහරණයකට ගත්තොත් මේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි කියන බැක්ටීරියාව තමයි පිට ගැස්මේ පදනම. ඒ සඳහා වෙනිවැල් ගැට හොඳ උත්තරයක් දෙනවා. නමුත් අපි තාම දේශීය වෛද්‍ය විද්‍යාවේ හොයාගෙන නැහැ කොපමණ මාත්‍රාවක් භාවිතා කළ යුතුද කියලා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි කියන මේ බැක්ටීරියාව විනාශ කරන්න. සමහර විට ලොරියක විතර වෙනිවැල් ගැට තොම්බල බොන්න වෙයි. හරි. හැබැයි අපිට දැන් තියෙනවා ඇන්ටිටෙටනස් ඉන්ජෙක්ෂන් එකක් මලකඩ ඇණයක් කකුලේ වැදුණු ගමන් ගහගන්න. ඉතින් ඒකයි වෙනස. කරනවා නම් කරන්න තියෙන්නේ ඔය අතිශෝක්තිකරණයට කරන්න ඉස්සෙල්ලා මේ දේශීය වෛද්‍ය විද්‍යාවයට හොඳ පර්යේෂණාගාර දීලා. දැන් අවුරුදු 70ක් තියෙනෝනේ මේ දේශීය වෛද්‍ය විද්‍යාව ලංකාවේ. ඒක මොනවද කරලා තියෙන දියුණුව? පරීක්ෂණ මොනවද? ඒක කරන්න රජයක් විසින් දීලා තියෙන පහසුකම් මොනවද? එහෙම නැතුව මේ ජාතිකවාදීන් මේ අතිශෝක්තිකරණය කරන එක වැරදි කියන එකයි මම කියන්නේ. ඒකෙන් රට ඇදගෙන යනවා ඉතා බරපතල පල්ලමකට. ඊශ්‍රායලෙන් ඉගෙන ගන්න. ඊශ්‍රායලයේ ජාතිකවාදය දියුණු විද්‍යාව පාවිච්චි කළා ලෝකයේ ඉහළම ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව හීබ්‍රු පිස්සු කතා විශ්වාස කරලා නෙවෙයි ඊශ්‍රායල් ජාතිකවාදය ගොඩ නැගුණේ. ඒ නිසා ලංකාවේ ජාතිකවාදය පාඩමක් ඉගෙන ගන්න ඕන මේ කොවිඩ් වෛරසයෙන්. එහෙම නැතුව පස්සට යන්න එපා, ඉස්සරහට යන්න කියලා අපි කියන්නේ. හොඳයි, COVID-19 යනු රෝගයක් පමණක්මද? අද අපේ නිල මාතෘකාව අපි විරාමයකින් ඉක්විතුවහම. COVID-19 යනු රෝගයක් පමණක්මද යන අප විසින් යෝජනා කරන ලද මාතෘකාව කොයිතරම් සාධාරණද කියා මේ මොහොතේදී අපට සිතෙන්නේ. දැන් මේ වෛරසය හේතුවෙන්, මේ රෝගය හේතුවෙන් විද්‍යාව පිළිබඳව, ආගම පිළිබඳව, විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව අපට බොහෝ දේවල් සාකච්ඡා කරන්නට හේතු වී තිබෙන නිසා වෙන. විශේෂයෙන්ම අද උදෑසන ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලයේ දක්වා තිබෙන්නේ මේ රටේ මරණීය දණ්ඩනය නියම කරන්නා වූ මද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 2 සිට ඊට වඩා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ලක්තිලක මහත්තුමා ග්‍රෑම් 5 දක්වා. එහි අතීතයට අපි පියවරෙන් පියවර ගියොත් ඒටත් මුල් වන්නේ මේ COVID-19 වෛරසය. යම්කිසි ආකාරයකින් මහර බන්ධනාගාරයේ සිදුණු කැරැල්ල, ඉන් අනතුරුව බන්ධනාගාර රැඳවියන්ගේ තිබෙන්නා වූ තදබදය, මේ තදබදය අඩු කරන්නට විකල්පයක් විදිහට මේ සීමාව වෙනස් කිරීම. ඒ කියන්නේ COVID-19 කියන්නේ හුදු වෛරසයක් පමණක් නොවෙයි, රටේ තිබෙන්නා වූ නීතිය පවා සංශෝධනය කරන්නට පුළුවන් යමක් කියලා අපි කිව්වොත් එය ඇත්තද කියලා සාකච්ඡාවට බඳුන් කරන්නට පුළුවන්. දැන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමනි, ඔබතුමාගේ මතය යම්කිසි ආකාරයකින් විමසීමකට, ප්‍රශ්නගත කිරීමකට ලක් වුණා. දැන් මහාචාර්යතුමා කියනවා ඒ තරම්
සර්ව අශුභවාදී විදිහට බලන්නට සූදානම් වන්නේ නැහැයි කියලා මං හිතන්නේ. අපේ ආචාර්යතුමන් යම්කිසි ආකාරයෙන් සමපාත වීමක් දකිනවා. ඒකම නිර්මාණයක් විදිහට එය දකින්නට උත්සාහ දරන්නේ නැහැ කියලා නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්යතුමා කියනවා. දැන් ශිරා ලක්තිලක නීතිඥතුමා සඳහන් කරන්නේ වෙනත් දෙයක්. මොකද හිතෙන්නේ ඒ ලිපිය නොලිව්වා නම් හොඳයි කියලා හිතනවාද? නෑ මං හිතන්නේ ඒ ලිපිය තහවුරු වෙමින් පවතිනවා කියලා. මට හිතෙන්නේ සංකේ ලිපිය තුළ මම මතු කරපු මහා බරපතල අදහසක් නෙමෙයි. මේ නෝමල් සියානු තත්ත්වයන්ට මුහුණ දීම තමයි ඉතිහාසයේ දිගටම සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. නිර්මාලුත් මතු කරපු කාරණයක් තමයි මේ කාර්මික විප්ලවයෙන් පස්සේ අර ස්වභාව ධර්මය විසින් නෙවෙයි සමාජ ගතිකයන් තීරණය කරන්න පටන් ගත්තේ ආර්ථික කාරණා විසින් කියන එක. ඒකට තව තව දේවල් එකතු කරන්න පුළුවන්. කාර්මීකරණය, අනිත් පැත්තෙන් ගත්තොත් එම නාගරීකරණය, මේ සේරම දේවල්. එතකොට මේ මම ඒ මතේමයි ඉන්නේ. සහ මට දැනුන දේ තමයි සංක මා ඉදිරිපත් කරපු දේ එක්තරා මට්ටමකට තහවුරු වුණාය කියන එක මෙතන. මම කැමති මේ චරිත කියපු කාරණයක් එක පොඩ්ඩක් පැටලෙන්න. ඒක තමයි මේ සුභවාදී විදිහට සුභවාදී විදිහට මේක දිහා බලනවා කියලා. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ සංක. උදාහරණයක් කරගත්තොත් කෙනෙකුට මේ මරණය දිහාවේ සුභවාදී විදිහට බලන්නත් පුළුවන්, අසුභවාදී විදිහට බලන්නත් පුළුවන්. ඒක අර චරිතමකෝනේ මේ දාර්ශනිකව මේක බැලිය යුතුයි කියන තර්කය ඇතුළේ ඒකේ විය හැකියි. ඒක සුභවාදීව බලන්න පුළුවන්. සමහර විට මහාචාර්යතුමාගේ එක භූමිකාවක් විසින් නොහුව බල කරනවා වන්නට පුළුවන් මේ සුභවාදී විදිහට බලන්න. නෑ නෑ නෑ, සුභවාදී කියන එක එහෙම නෙමෙයි මම කියන්නේ. නෑ මම කියන්නේ මේකෙන් කඩා වැටිලා මේකෙන් අර වෙළඳ පොළත් ඉවරයි, රාජ්‍යත් ඉවරයි කියලා හිතන එකේ මම නෑ කියන එක තමයි මම සුභවාදී කියන්නේ. නැතුව කොහේ කොයිඩ් සුභවාදී කියලා නෙමෙයි. මේකයි ඒ චරිතය. එතකොට ඇත්තනම් මේක කඩා වැටෙන්න මේ ද්‍රව්‍යාත්මක හේතු තියෙනවා. ඒ කියන්නේ මේ මේ පැහැදිලි භෞතික හේතු තියෙනවා කඩා වැටෙන්නට. දැන් ශිරාල් කියපු කාරණෙත් එක්ක මම ඒක මේ සංසන්දනය කරන්නම්. ශිරාල් මතු කරපු අදහසක් තමයි දැන් බටහිර ප්‍රතිජීවක මේකට හොයාගෙන තියෙනවා. ඒතර අපි පෙරදිග එහෙම නැත්නම් අපි ගත්තොත් එම අපි එක්තරා විදිහකට මේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධව සාකච්ඡාවක් ගෙනියනවා. මම හිතන්නේ මේ දෙකම වැදගත්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ප්‍රතිජීවක අර විදිහට ඇත්තට අපි පුළන්නෝ බවට පත් වෙලා ඉන්නවා. අපි දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්නේ. අර ටියුඩර් කිව්ව විදිහටම මේක අලුත් අර්බුදයක් නෙමෙයි, අර්බුද ගොඩක් තිබුණු රටක තවත් අර්බුදයක්. හැබැයි මේ අර්බුදය අර සේරම අර්බුද යටපත් කරමින් ඒ අර්බුදවල වේගවත් බව නැත්තම් ඒ අර්බුදවල තියෙන ඝනත්වය තව තවත් වර්ධනය කරමින් උඩට මතුවලා තියෙන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අර ප්‍රතිජීවක සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව සාකච්ඡාවේදී මම හිතන්නේ අපවැනි රටකට සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධව සාකච්ඡාව බලවත් කරන්නට තමයි. ඔය කියන අවුරුදු දෙකහමාරකින් දෙකකින්වත් අපිට මේ ටික නොමිලේ දෙනවට අමතරව සල්ලි වලට ගන්න පුළුවන් වෙනකම්. ඒක එකක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ශිරාල් මතු කරා මේ අවුරුදු එකහමාර තුල අපි එහෙම පැණියක් අත්හදා බලන එක වැරදිද? අපි කිව්වනේ නරකයි කියලා. අපි කියන්නේ අතිශෝක්තිකරණයට පත් කරන්න එපා. දැන් ඔබතුමා ළම කියන විදිහට මේ බටහිර මොනවද දන්නේ? එහෙම කියන්න එපා. බටහිරත් විද්‍යාවකින් ප්‍රතිජීවක හදනවා. හරි? මේ ප්‍රතිශක් මෙහෙමයි. දැන් මේක ශංක සමාවෙන් මම ඔබතුමා ඔව් මට මේ මෙහෙමයි දා කරන්න බැරි අපිට පුළුවන්. ඔව් ඔව් මම හිතන්නේ මෙහෙමනේ සංවාදයක් විදිහට සාකච්ඡා කරමු. මගේ කතාව පොඩ්ඩක් ඔබ බටහිර විද්‍යාව ගත්තත් බටහිර විද්‍යාව මේ ලුයි පාශ්ච මේ විස බීජකරණය පිළිබඳ හොයාගන්න කලින් මේ අපේ දේශීය වෛද්‍ය විද්‍යාව වගේම තමයි තුන්දොස් සමනය කිරීම ස්ටෙතොස්කෝප් හොයන්න ඉස්සෙල්ලා නාඩි ඇල්ලුවේ. එහෙම තිබුණා. හරිද? ඒ හින්දා ඒකේ මහා වෙනසක්. ඊට පස්සේ තමයි මේ පොළා පැනීම විද්‍යාව වෙලා තියෙන්නේ. හරිද? දැන් ඒක හින්දා මේ විද්‍යාව විසින් කරපු දේවල් තියෙන ලෝකේ. ඒවා ගරහවට ලක් නොකර ඒවයින් අපි යැපෙමින් ඉන්නකොට දේශීය අර කියන බටහිර දැනුමට අහු වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් හොයාගන්න අපි එපා කියන්නේ නැහැ. පැනිය හොඳ නම් හොඳයි. පැනියෙන් ප්‍රතිශක්තිය විතරයි ගන්න පුළුවන්. පැනියෙන් බෑ ප්‍රතිජීවකයක් නෙවෙයි. ඒ විද්‍යාවේ යථාර්ථය පිළිගන්න ඕන. ඒ කියන්නේ අර RNA DNA කොපියක් හදන්න බෑ අපේ සුදු රුධිරාණු ඇතුලේ. ඒකෙන් කරන්නේ කොත්තමල්ලි වගේ තව ටිකක් කොත්තමල්ලි වලට වඩා හොඳ ප්‍රතිශක්තියක් දෙනවා ඇති. ඒක අපි තාම දන්නේ නැහැ. ඒක තවරු කළේ නැහැ. අපි අවඥාවට ලක් කරන්නේ නැහැ. මේක අවඥාවට ලක් කරවන්නේ මාධ්‍ය. මේ ධම්මික පැණිය අවඥාවට ලක් කරවන්නේ මාධ්‍ය. මොකද මාධ්‍ය ආණ්ඩුවේ කොන්ත්‍රාක්කයක් කරනවා
මේ අසරණ වෙලා ඉන්න මිනිසුන්ට පොඩි බලාපොරොත්තුවක් දීලා. ඉතින් ඒකට අපිට කියන්න එපා. අපි කියන්නේ මම එක පැන්නේ වැරදි කියලා. මට සංගර ඒ කාර්යයක් කියලා හරි දෙන්න. මම කියන්නේ දැන් මෙතන මේ අපි මාධ්‍ය එකතු වෙලා ආණ්ඩුවේ මුකුත් මේ ප්‍රොජෙක්ට් එකක් නැහැ. ධම්මික පැණිය ගැන ආණ්ඩුවේ පොඩි නෑ නෑ ධම්මික පැණිය කියන්නේ එක මානසයක ඒ මානසය ඒ මහත්මෙක් මේකට දේශීය ඔබතුමාර කිව් විදිහේ ප්‍රතිශක්ති ඖෂධයක් තියෙනවායි කියලා කියනවා. ඉතින් අපේ ආණ්ඩුවේ සමහරුත් මේක බීලා බලලා තියෙනවා. සමහරුත් බොණ්ඩ බලාපොරොත්තුෙන් ඉන්නවා. මම නම් බීලත් නෑ. බොණ්ඩ බලාපොරොත්තුකුත් නෑ. නමුත් ඒක ආණ්ඩුවේ පැණියක් නෙමෙයි. නෑ චරිතුමා මෙහෙම හිතන්නකෝ. දැන් පැණි හදලා තියෙනවා. දැන් අපි පහුගේ කාලෙම එක වෛද්‍යාචාර්යවරු 10ක් විතර. හරි. 10ක් විතර අපි අහන්න ලැබෙනවා මාධ්‍ය. හැබැයි එකකට කර්මාන්ත අංශයෙන් කුඩු කරන මැෂින් යනවා. දුන්නා. දෙරණ මයික් එක නැති තැනක් නෑ. හරි හරි. හරිද? ඉතින් මට පොඩ්ඩක් දෙනවද මගේ මේ අදහස පොඩ්ඩක්? ඔබතුමා සම්පූර්ණ. ඒ කියන්නේ ශිරාල් මතු කරපු මේ බටහිර නැවත නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නේ කියන කාරණේ. මට ඒක ගැන යමක් කියන්න ඕනේ ශිරාල් ඒක ඇත්ත. බටහිර මේ ප්‍රතිජීවක වල පිහිටෙන් නැත්තම් ඒ සොයා ගැනීමත් එක්ක ඔවුන් නැවත නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ කොරෝනා වලට ඉස්සෙල්ලා තත්ත්වය ගත්තොත් එහෙම ඒත් ඒ රටවල් සහ අපි අතර තිබුණේ ඊටාත්ම ගැති සම්බන්ධයක්. ඒ කියන්නේ ඊටාත්ම නම්බුකාර සම්බන්ධයක් නෙමෙයි අපිට බටහිරත් එක්ක නැත්තම් ටියුඩ කිව්ව ඔය මහා මූල්‍ය සමාගම් එක්ක අපිට තිබුණේ බොහොම ගැති සම්බන්ධයක්. පරිවාරයේ ධනවාදයේ කියන එක සමාන එකක් වෙන්නත් බෑනේ ඉතින්. මට මේක කියන්න දෙන චරිත පොඩ්ඩක් ඒතර ගැති සම්බන්ධයක්. එතකොට දැන් මේක අර ප්‍රතිජීවක සොයා ගැනීමේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේ තව තවත් ගැඹුරු වෙනවා මිසක මේක අඩු වෙන්නේ නැහැ. වාදයක් මෙන්න මෙතනයි ඛේද වාචකයේ තියෙන්නේ. එතකොට ඒ කට්ටේ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා. හැබැයි ඒ කට්ටියට වෙළඳ පොළවල් අවශ්‍යයි. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට නිර්මාල් කිව්ව විදිහට පණින්න ඕනේ. සීමාවෙන් එහාට පණින්න ඕනේ. එතකොට මෙන්න මේ බටහිර නැවත ප්‍රകൃතියට පත්වීමේ නැත්තම් නිෂ්පාදන ක්‍රියාවලිය නැත්තම් වෙළඳපොළ ක්‍රියාවලිය තුළ වුන් නැවත සක්‍රීය වීම ඇතුලේ වෙන දෙයක් තමයි අපවැනි රටවල් වලට මේ තියෙන ආර්ථික අහේනිය සහ නැත්තම් ආර්ථික පරිහානිය තව තවත් ගැඹුරට කඩාවැටෙන සංකල්ප. ධම්ම ඔන්න උතරින් අපි නවත්තර පොඩ්ඩක් කතා කරමු. දැන් ඔය අර පශ්චාත් මාක්ස්වාදීන් ගේන ටියුර මහත්තයාත් ඕකම දිගේ තමයි යන්නේ යම්කිසි කල්පිත මතයක්. ඔබ හරි යම් දුරක් වෙනකන් ඔය පරිවාරයේ ධනවාදයේදී තාක්ෂණයේ පරතරයක් අපිට තියෙනවා. ඒ නිසා දුප්පත්කම එක පැත්තක මේ තදිය මේ යටටම කිඳා බහිනෝ ධනේ තියෙන රටවල් ධනවත් වෙනවා කියන එක. නමුත් මේ ඒ තාක්ෂණය සම්බන්ධයි. හැබැයි මේ ලෝකයේ තියෙන දැන් අලුත් තාක්ෂණය විසින් නැවත ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි කියන එකේදී ධන මේ බටහිරට එහෙම නැත්නම් ගෝලීය උතුරට විතරක් සීමා කරපු දෙයක් නෙවෙයි. පමණක් රටවල් වලට ඕන නම් අපේ තියෙන මේ ඔබ කියන හැමදාම මේ විනාශ වෙන්න යන එහෙම නැත්නම් දුක්ඛිතභාවයේ සදාතනිකත්වය තාක්ෂණික විතින් ස්ථාවර කරනවා. හැබැයි ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි හරහා වෙනස් කරන්න පුළුවන්. ස්ථිරල් දේශපාලන ප්‍රශ්නත් තියෙනවා. ඒ දේශපාලන ප්‍රශ්න අපේ තියෙන නූගත්කම සහ දේශපාලනයේ තියෙන නූගත්කමේ ප්‍රශ්නයක් විතරයි. මේ මේ මේක බටහිර ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මම මේ බටහිර ප්‍රශ්නයක් නෑ මං කියන්නේ මං ඔබට මෙහෙම අයිතිවාසිකම් නැවතත් ඔබට කියනවා නම් අපි ඔබ පිළිගන්න තැනකට එනවා තාක්ෂණය සහ පරිවාරයේ ධනවාදය අතර තියෙන සම්බන්ධයෙන්. ඔබේ මා අතර වාදයක් නැහැ. ඒතර මේ 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 හැබැයි ඔබ ඒක ඒ කල්පිතයම මේ ප්‍රතිජීවක නිෂ්පාදනය කිරීමේ විද්‍යාවට සම්බන්ධ කරනකොට ඒක තාක්ෂණයට වඩා එහා ගිය දෙයක්. හරි. මම ඒක පිළිගන්න මම මේකේ අනික් කොටස කියන්නම්. ඒක තමයි ශිරාල්. ඒ කියන්නේ මේ ගැඹුර සහ පළල වැඩි වෙනවා. ඒතර වැඩිවීම ඇතුලේ වෙන දෙයක් තමයි දැන්ට වෙමින් පවතින දේ තමයි මේ අර්බුදය. ඒ කියන්නේ රෝගය නෙමෙයි. මේ COVID-19 අර්බුදය සඳහා ගන්න මේ උත්තර. විශේෂම අපේ රට ගත්තොත් එහෙම ගන්න උත්තර තවත් අර්බුද මාලාවක් ජනනය කිරීමට හේතු වෙලා තියෙනවා. මම ටියුඩ කියපු තැනින් මගේ කතාව මම ඉවර කරන්නම්. ඒක තමයි ටියුඩ එක්තරා විදිහ කල්පිතයක් ගෙනාවා 30 දශකයේ 40 දශකයේ ඉපදුන අය අයින් කිරීමේ ක්‍රියාවලිය. ඊළඟට ගත්තට පස්සේ අන්ත දිලින්දන් අයින් කිරීමේ ක්‍රියාවලිය මේක තුල තිබෙනවා කියන එක. එතකොට මෙහෙම ගත්තට පස්සේ පේන දෙයක් තමයි මේක
කල්පිතයකට එහා යනවා. මොකද හේතුව අපේ රටේ ගත්තොත්තේම මේ මොහොත්තේ ම එක උදාහරණයක මේ පැහැදිලි කරන්න. සමාජයේ පහළ තීරු වඩාත් අසරණ භාවයට පත්කිරීමේ ප්‍රතිපත්තිමේ තීරණ අපි ගත්තොත්තේම ඔන්ලයින් එඩුකේෂන්. ඔන්ලයින් එඩුකේෂන් ගත්තට පස්සේ ඔන්ලයින් එඩුකේෂන් කියන එක අද වෙන විට සමාජය තුළ තොරතුරු තාක්ෂණ වෙළඳපොළට අති විශාල දැවන්ත ලාභයක්. විශේෂම ගත්තොත් එහෙම ටෙලිකමියුනිකේෂන් කම්පැනි දැන් ඇඩ්වර්ටයිසින් වලට වියදම් කරන අඩුයි. ඒකට හේතුව තමයි වියදම් කරන්න ඕනේ නැහැ. මිනිස්සු හොයාගෙන යනවා. ස්මාර්ට් ෆෝන් ගන්න වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ගත්තොත් එහෙම ඔය කියන ඩේටා සම්බන්ධ කාරණේ සම්බන්ධතා ජාල හොයාගෙන මිනිස්සු දැන් යනවා. මට ඕකට ගැලපෙන එකක්. ඒ කියන්නේ දැන් ඔයාලට ඕල්ටර්නේටිව් එකක් තියෙනවද ඔකට මොකද්ද කරන්න සුදුසුද ඔකට ඔන්ලයින් එකට? මට මේක කියලා වුණාට පස්සේ මම ඒක කියන්න. එතකොට දැන් ඕල්ටර්නේටිව් කියන්නේ මේ අරන් තියෙන්නේ. ඉතින් මම මේ කියන්නේ මේ අරන් තියෙන ඕල්ටර්නේටිව් එක ඇතුලේ අති දැවැන්ත සමාජ අපරාධයක් සිද්ධ වෙනවා කියන එක. සමාජ අපරාධයක් සිද්ධ වෙනවා කියන එක. මම කියන උදාහරණ විදිහට මේ සංක මගේ එක ලෙක්චර් එකකට සම්බන්ධ වෙන්න ඕනි ළමයි ප්‍රමාණය 170 ගානක්. හැබැයි ඒකට සම්බන්ධ වෙන්නේ 70 ගානක්. ඊළඟට සම්බන්ධ වෙන අය කියන දෙයක් තමයි එකපාරම කියනවා අනේ වහිනවා මේ මම ගෙදර යනවා කියලා. මොකද ඒ කට්ටිය මං ඇහුවා කොහේ ඉඳන්ද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. එයා කිව්ව දෙය තමයි මාතලේ නාවුල එයා නගිනවයි කියලා මීටර 200 විතර කන්දක් උඩට. එතන පොඩි ස්ටූල් එකකුත් අරන් ගිහිල්ලා එතනින් තමයි මේ ඔන්ලයින් මේ එඩියුකේෂන් වලට සම්බන්ධ වෙන්නේ. වැස්ස වහිනකොට බෑ. එයා දුවන්න ඕනේ ගෙදරට. මම නිකන් සරල උදාහරණයක් මේ උදාහරණේ පැටලෙන්න එපා කට්ටිය. මම මේ කියන්න හදන්නේ උදාහරණයක් විතර ගත්තොත් එහෙම විසඳුම් විදිහට ගන්න දේවල් නැත්නම් චරිතක භාෂාවෙන් කිව්වොත් එහෙම විකල්ප විදිහට ගන්න දේවල් සමාජයේ තව තවත් පීඩාවට සහ අපේක්ෂා බංගත්වයට කාංසාවට අති දැවන්ත මානසික රෝගවලට ලක් වෙන විසඳුමකට හරිනේ පත් වෙලා තියෙනවා. මම දැන් මේ මේකට සම්බන්ධගත මටම නැවති මිනිස්සු කිව්වට පස්සේ චරිත කියන්නේ දැන් මම කියමින් ඉන්නේ සංක මෙහෙම ගත්තට පස්සේ අර්බුදයේ විසඳීමට ගන්නා වූ තීරණ අලුත් අර්බුද ජනනය කරනවා මිසක සමාජ පීඩාව තවතවත් වැඩි කරනවා මිසක පෙනෙන්නේ නැහැ මේ ජනයාට සහනයක් වෙන එක. විශේෂයෙන්ම ගත්තොත් එම අර ධනේශ්වර ක්‍රමය තුළ මිනිසුන්ව විසිකිරීම කියන එක. විසිකිරීම කියන එක අපේ ගමේ භාෂාවෙන් කිව්වොත් එම ඇත්තෝ කාපියෝ නැත්තෝ මැරියව කියන එක. ඒ කියන්නේ මේ නැතිබැරි ජනකායක් එක්තරා ආකාරයකට තව තවත් ආන්තිකකරණය කිරීමේ අති දැවැන්ත භයානක සාපරාධී ක්‍රියාවලියක් අපේ රටේ සිද්ධ වෙනවා. තුන්වන ලෝකේ බොහෝ රටවල සිද්ධ වෙනවා ඇති. මෙන්න මේක තව තවත් වැඩි වෙනවා. මම චිරාගෙතින් නවත්තන්නම්. තව තවත් වැඩි වෙනවා. අර ගැප් එක වැඩි වෙන්න ශරල් මම හිතන්නේ නැහැ ඒක අපිට තොරතුරු තාක්ෂණයේ නැත්නම් තොරතුරු ආර්ථිකයෙන් විශ්ලේෂණය කරන්න පුළුවන් කියලා. ඇත්තට ඉස්සෙල්ලා මම මීටුවක් කියන මේ මීටුව ධම්ම ඔයාගේ ඇනලිසිස් එක හරි. ඒ ගැප් එක ඇති වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් උදාහරණකට මේ ආණ්ඩුව මේව සමාජ ජෛව ප්‍රශ්නයක්නේ. දැන් මේක මිලිටරි විසඳුමකින් වගේනේ හොයන්න හැදුවේ. දැන් මේ දැන් මෙයා අහන ප්‍රශ්නෙත් තියෙනවා. මේක ගොඩාක් පැතිකඩ තියෙනවා. මේ පැතිකඩ වලට ඒකමානීය උත්තර නැහැ. දැන් මම කවුරු පිළිගන්නවද? මම නම් කියන්න හැදුවේ දැන් ධම්ම. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ඒකත් නෙමෙයි මම දැන් ධම්ම මේ කියන ප්‍රශ්නේ ඇත්තටම දැන් මේ වෙළඳ පළවෙනි කාරණේ අපි මූලධර්ම කීපයක් ගැන තේරුම් කරගන්න ඕනනේ. මේ වෙළඳ පොළ ගැන අපි හිතන්නේ මොකද්ද? වෙළඳ පොළ කියන එක මහා විශාල ව්‍යසනයක්ද? මම එහෙම හිතන්නේ නැහැ. ඊළඟට වෙළඳ පොළ ජයග්‍රහණ ගේන්නේ නැද්ද? මම හිතන්නේ ජයග්‍රහණ ගේනවා. වෙළඳ පොළ ජයග්‍රහණ ගේනවා. දැන් අපිට වෙළඳ පොළෙන් එදියේ මේ ප්‍රශ්නේ ගැන ඒ ජයග්‍රහණ සමාජයේ තුල සාධාරණව බෙදී යනවාද කියන එක. දැන් ඉතින් කවුද බෙදන්නේ දැන් මේ දැන් බෙදන්නේ ඕගොල්ලෝ. දැන් මෙහෙ බෙදන්නේ ඕගොල්ලෝ නේ. දැන් මෙහෙමනේ දැන් මේ ඔය අදහස දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිදහස් වෙළඳ පොළක් තියෙන රටක රාජ්‍ය විසින් සියල්ල වෙළඳ පොළෙන් අරගෙන බෙදන්නේ නැහැ. එහෙම එකක් ගැන හිතාගෙන දේශපාලනය කරුවට ඒක නෙමේ බිම තියෙන එක. මම පොඩි ප්‍රශ්නයක් අරගෙන උත්තරයක් ඒකට දෙන්න. ඒ කියන්නේ මේ වෙළඳ පොළ ක්‍රමය ගැන මේ චරිතය තියෙන්නේ අති දැවැන්ත පක්ෂපාතීභාවයක්ද නැත්නම් මේක නෙවෙයි විවේචනයක් නැද්ද? නෑ නෑ වෙළඳ පොළ ක්‍රමය ගැන විවේචනයක් තියෙනවා. නමුත් වෙළඳ පොළට විරුද්ධ නෑ. දැන් වෙළඳ පොළ කියන එක මහචරිතුමනේ දැන් අර ඔබතුමා කියවන වෙළඳ පොළ ජයග්‍රහණය ගෙනෙනමයි කියලා. දැන් උදාහරණයකට ඔය මේ ජයග්‍රහණය ලැබෙන්නේ කාටද? දැන් මෙහෙම ඉතින් දැන් ඔය බේත හදන එක සරලව ගත්තොත් දැන් කොයි රාජ්‍යයක්වත් බේත් හදලා නෑනේ මේ කොයි ඩොලරට කොයිඩෝඩ බේත් හදන්නේ කොම්පැනි. එතකොට ඒ කොම්පැනි බේත් හදන්නේ ලාභය සඳහා. එතකොට දැන් මොකද කරන්නේ? කොම්පැනිය බේත් හදන්නේ ලාභය සඳහා. ඒ හින්දා බේත විකුණනවා. අපි රජයක් විසින් සමහරට සල්ලි දීලා අරන් බෙදන්න පුළුවන්. හැබැයි කොම්පැනිය බෙද හදන්නේ දැන් චොක්ලට් කොම්පැනියක් චොක්ලට් හදන්නේ ළමයි චොක්ලට් කණ්ඩායම හින්දා නෙමෙයිනේ.
ඒක හැබැයි ඒක ඇතුළේ ජයග්‍රහණ රාශියකුත් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ස්මාර්ට් ෆෝන් එක මගේ අතේ තියෙන්නේ කවුරු හරි මේ ස්මාර්ට් ෆෝන් ලෝකෙට ඕනයි කියලා හදපු එකක් හින්දා නෙමෙයි. ඒක හදන්නේ යම් කිසි අදහසකින්. හැබැයි චරිත මේක වෙළඳපළ නියාමනය කිරීමේ හැකියාවක් තියෙනවා. නියාමනය කිරීමේ හැකියාව කියන එක උග්‍ර වාමාංශික වාදයේ විසින් වැරදියට ගත්ත නිසා ලෝකෙ බොහෝ රටවල් වැටුණා. වෙලා තියෙන ආණ්ඩු වෙළඳපළ විසින් නියාමනය කරනවා මිසක ඕක කවියක්නේ. නෑ කවියක් නෙවෙයි ඇත්ත. ඕක ධම්ම කවියක් නෙමෙයි ඇත්ත. ඔය කවිය 70 දශකේ බොහෝ අපි කියපු එක. අපේ මුතුන් මිත්තෝ. හැබැයි මම කියනවා. නෑ මම කියන්නේ ඒක තමයි වැඩේ. ඔය කවිය ඔය කවිය කියලා මේ කොයි ප්‍රශ්නේ මේ සමාජෙ බේරගන්න බෑ. මං කියන්නේ ඒකයි. මේ බේරගන්න බෑ. අන්ත කියන එකේ ධම්ම කියන එකේ මැදකට එනවා නම් මේ වෙළඳ පොළට මං හිතන්නේ මෙතන කවුරුත් විරුද්ධ නෑ. නෑ විරුද්ධ නෑ අපි. නෑ ඒ වගේම ඒකට මේ නෑ එතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නියාමනය කරන්නේ. මේ ප්‍රශ්නේ හැමදෙස්සම කියන සමාජවාදීන් සහ මාක්ස්වාදීන් අල්ලගන්න තැන අනුව තමයි ප්‍රශ්නේ කතා වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ධම්ම මං එදත් අපි කතා කරා ඉස්සෙල්ලා ධනය එහෙම නැත්නම් wealth creation කරන්නේ නැතුව බෙදා හැරීම ගැන කතා ගන්න බෑ. බෙදන්නේ මොකක්ද? ඒකට ඒකට එකතුවක් තියෙනවා මේ සිරාල්. ධනය නිර්මාණය කරනවා වගේම තිබෙන සොච්චම අර පිරිපැස්මෙන් පාවිච්චි කිරීම. ඒක කරන්න බෑ. නාස්ති කරන්න නැතුව. මේ දෙකම නෑ. මේ දෙකම නෑ. ඒක තව කතාවක්. ඔව්. සාගලේ මේ දෙකම යගෙන මේ අපි දැන් මේ වෙළඳ පොළ සමාජයක් නෙමෙයි අත් වශයෙන්ම ගොඩනගන්න ඕනේ. වෙළඳ පොළ සමග සමාජයක්. මෙන්න මෙතන මේ ප්‍රශ්නේ තියෙනවා. අපි හුඟක් හිතන්නේ මේ වෙළඳ පොළ සමාජයක් නේ. දැන් උතෙන්ට ගිහිල්ලා තමයි ඔක්කොම මේ ප්‍රශ්නේ ලදී. වෙළඳ පොළ සමග. එහෙම තමයි ඒක ඇත්ත වශයෙන්ම තියෙන්නේ. දැන් මම කියන්නේ අපි දැන් මේ මාතෘකාවට අපි ආවට මේ පුදු මාතෘකාවට දැන් බාන දැන් මේ කොවිඩ් එක දැන් අපි කියන්නේ මේක මේ වෛද්‍ය ප්‍රශ්නයක්ම නෙමෙයි කියලා මම නිතරම කියන්නේ මේ සෞඛ්‍ය සමාජ ස්වස්ථතාව පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක 100%ක් විතර තියෙන්නේ. කියන්නේ මේකෙන් දැන් අපි ඔය දැන් වෙළඳ පොළ කිව්වා ඊළඟට කිව්වා මේකෙන් වැදුණ ප්‍රධාන පහරවල් දෙකක් එකක් ජාතික වශයෙන් උත් ගෝලීය වශයෙන් උත් මොකිරද වැදුනේ එකක් වැදුනා කෙලින්ම අපේ අධි පරිභෝජනයට ඒ කියන්නේ තව විදිහට කියනවා නම් ඉන්ඩස්ට්‍රියල් කැපිටල් එකට පාර වැදුනා ඒ කියන්නේ මේ කාර්මික ප්‍රාග්ධනිය හා ඒ වහන් නිෂ්පාදන ක්‍රියාවලියට පාර වැදුනා මොකද මං කිව්වේ අර මිලියන ගාණක් මිනිස්සු වැඩ නොකර සහ ඒ ආර්ථිකය මෙයා වුණා පළවෙනි කාර්ය දෙවෙනි එක මිනිසුන්ගේ පරිභෝජනය අඩු වුණා ඒ කියන්නේ ඒක වැදිනකොට හැටද පාර මුල්‍ය ප්‍රාග්ධනියට බැංකුවත මුදල් සංසරණය අඩු වුණා මිනිස්සුත ගණදිනු අඩු වුණා ඒක අඩු වුණා. එතකොට දැන් මොකද වුනේ ප්‍රධානම පැති දෙකක් නූතන සමාජයේ අපේ ජීවිත පාලනය කරපු ප්‍රධාන පදනම් දෙකකට පහර වැදුණා. ඒකෙන් උනේ මොකද මම හිතන්නේ ඒ අතින් ගත්තොත් කොරෝනා ඉතා විශිෂ්ටයි අත්ත වශයෙන්ම. මොකද ඒක මොකද හේතුව මම වැටුණා. ඒ කියන්නේ අපිට කිව්වා අපිට දුන්න පාඩම කොරෝනා එකෙන් බල මේ පහුගිය අඩුගානේ මේ පහුගිය අවුරුදු 70 තුන මේ අධි පරිභෝජනයත් එක්ක ඇවිල්ලා මිනිස්සු මේ බෝ නොවන රෝග හැදිලා මේවා වෙලා අධි පරිභෝජනය කළා විවිධාකාරයේ රෝග වලින් දවසේ කොච්චර මිනිස්සු මැරෙනවද දැන් උදාහරණයක් ගත්තොත් දැන් විවිධ දේවල් වලින් විශාල ප්‍රමාණයක් මිනිහද. එතකොට දැන් මේ ගැන නැවත හිතා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් දැන් මිනිස්සු දැන් බලන්න දැන් අර ඉස්සෙල්ලා කිව්වා මේ චරිත කිව්වා මේ මිනිසුන්ගේ සංචරණය සීම වුණා. අති විශිෂ්ට දෙයක් ඒක. මම හිතනවා ඒක ඉතාම හොඳ දෙයක් කියලා. මොකද හේතුව දැන් මිනිස්සු දෛනිකව අපි ගණන් හදලා බැලුවොත් සමාජ විද්‍යාත්මකව තමන්ගේ ගමන් බිමන් හා මගෙන් විදේශ ගමන් බිමන් මේ ඇතුළේ වෙන ගමන් බිමන් වලින් 50%ක්ම අවශ්‍ය නැහැ. ඒ වන් නිකම් මේ කිසිම අරමුණක් නැතුව ඉස්සරහට බැලුවාම. උඩ රාජ්‍ය වියදම් සැහැන්න අඩු. රාජ්‍ය වියදම්. දැන් ගොඩක් නිලධාරීන් සහ දේශපාලඥයන් හිටියේ අහසේ. ඒවා. දැන් යමදා මහසේ. මේ අධි පරිභෝජන රටාව නිර්මාණය වෙලා තිබුණා. අර මේක මුල්‍ය ප්‍රාප්තයි ප්‍රතිපලයක් ඇත්ත වශයෙන්ම ආවේ. හා අර 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 ഇതുමුණ ක්‍රමෙත් එක. එතකොට ඒක තමයි මේ පහර වැදුණේ එක. ඒක ඒ පැත්තේ ඉතාම විශිෂ්ටයි ඒක. මොකද ඒක ඒ කියන්නේ ආචාර්යතුමාගේ තනින් තන ගන්න උදාහරණත් එක්ක වාද කරන්න ගියාම අපිට අර පාන දුරා වාදේ වගේ ප්‍රශ්නයක් එනවා. එක තැනක දැන් ඔබතුමා කියනවා එක තැනකදී අපිත් පිළිගන්න තැන තියෙනවා මූල්‍ය ප්‍රාග්ධනය අරපු දෙයකට ආවා. මූල්‍ය ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ග්ලෝබලයිසේෂන් කියන එක එන්නේ 80 බ්‍රිටන් වුඩ් වලින් පස්සේ එන්නේ තව එක ප්‍රශ්නයක්. ඒ හින්දා අපි පොඩි පොඩි තැන් වෙන ෆිනෑන්ෂියල් ග්ලෝබලයිසේෂන් හැබැයි එකක් තියෙනවා එක තැනකදී මේ සංවෘත අවස්ථාවකට එනවා. ඔය නිර්මාල් කිව්වා වගේ ලාභය අඩු වෙලා යනවා. හැබැයි මම නම් තාම එකඟ වෙන්නේ නැහැ ඔය දැන් තියෙන ග්ලෝබල් ෆිනෑන්ෂියල් ක්‍රයිසිස් එක කාලෙන් කාලයට ආවා අට ඉස්සෙල්ලා 20කින් 30කින් ආවේ ඊට පස්සේ 8 10 වගේ ආවා. මේ දැන් කොවිඩ් එන වෙලාව වෙනකොට මේ රේට් එක ඒ සංවෘත අවස්ථාවට ඇවිල්ලා තිබුණේ නැහැ.
සමහරලාට අපි බොහොම මේ මං කියන කවුරුත් අපි මේ ලංකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි අපි සියලු දෙනා කියවන අයනේ කියවන අය හින්දා තොරතුරු තියෙනවා අපි ගාව. හැබැයි ඒ තොරතුරු කල්පිතයන් හැටියට ඉදිරිපත් කරනකොට ඒවා කල්පිතයන් කියලා කියන්න ඕන ඒවා පරම සත්‍යය කියන්නේ නැතු. දැන් මේ අර මේ උදාහරණය තමයි මම නැවතත් ගන්න තරහ වෙන්න එපා. මේ කවුද අපේ ධම්මික වේද මහත්තයාගේ පැණිය හරිද? ඒක කල්පිතයක්. ඒක නෙමෙයි දැන් මම දැන් ඒක කල්පිතයක්. දැන් මේ බලන්න දැන් ඒ කල්පිත දැන් මම බලන්නේ දැන් පරම සත්‍යය කියලා ඉදිරිපත් කරන්න නැතුව කල්පිතයක් හැටියට ඉදිරිපත් කරාම ඒකත් එක්ක ගනුදෙනු අපි දැන් මම කල්පිත සත්‍යය කරගන්න දැන් මම කියන සත්‍ය සංඛ්‍යාලේඛනය මම කියන්නේ සංඛ්‍යාලේඛනය උදාහරණයක් ගන්න ඇමරිකාව ජනතාවගේ පාරිභෝජන පිරිවැය අවුරුද්දකට 1 ට්‍රිලියන් ඒකල පරිභෝජනය ගන්නවා. හැබැයි ඒගොල්ලන්ට තියෙන එකනේ මූර්ත පරිභෝජනේ. හැබැයි ඒගොල්ලෝ ට්‍රිලියන 3ක් පරිභෝජනය කරනවා, 2ක් සම්පූර්ණ ණය. ඒ ණය කොහෙන්ද ඒගොල්ලන් දෙන්නේ? අර කලින් කිව්වා නිර්මාල් කිව්වා පොඩි මිනිහට නිර්මාල් කිව්වා මුල්‍ය ධනවාදය 70න් පස්සේ ආවා මේ ආර්ථික වර්ධනය කිව්වේ මොකද්ද? ඒගොල්ලෝ කිව්වේ මේ යම්කිසි අගය එකතු කිරීම. ඒ අගය එකතු කරනම කලින් සිද්ධුනේ කොහොමද? කාර්මික ප්‍රාර්ථනා ඇතුලේ නිෂ්පාදකයාට ණය දීලා අලුත් දේවල් නිෂ්පාදනය කරුප පිළිගන්නවනේ. මේ දැන් මේක මාරු වුණා. මේක මාරුලා කොහෙන්ද පටන් ගත්ත ණය දෙන්න පාරිභෝගිකයාට? ඒගොල්ල න්‍යායයක් ගෙනවා. පාරිභෝගිකයන් ණය දුන්නාම නිෂ්පාදකයා උත්තේජනය වෙනවා. ඒකෙන් නිෂ්පාදනය වැඩි වෙනවා. මෙන්න මේක අර්බුදයට ගිහින්. හරි ඒවා ඔක්කොම මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ලෝක යුරෝපය බැලුවොත් මූර්ත ආර්ථිකය වගේ 40 ගුණයක් තියෙන මුල්‍ය ආර්ථිකය. සංකේතාත්ම ආර්ථිකය. මෙන්න මේක අර්බුදය. එහෙමයි. හරි මෙතන ගිහින් ලෝකෙට යන්න බෑ. ලෝකෙම මම කියනවා. එහෙමයි. දැන් ඔබතුමා කියන එක ඒකනේ මම කිව්වා අර්ධ සත්‍ය තියෙනවා කියලා. අර්ධ සත්‍ය වල එක කතාව නෙමෙයි අත කතාව තියෙන ඕක තමයි බ්‍රිටන් වුඩ් මේ සමයෙන් මේ කඩාවැටෙනවා. නෑ නෑ කඩාවැටෙනවා. ඒ කඩාවැටෙන මම කිව්වේ මේ අර දකුණු අප්‍රිකාව මේ යුරෝපය එක්කහුවලා හදපු බැංකුව දකුණු මේ මොකක්ද ඒකට කියන්නේ බ්‍රිට්ස් බැංකුව හදුවෙත් ඔය ඇමරිකාවෙන් එළියල් තියලා තියෙනවා ට්‍රිලියන 3ක අච්චු ගහපු ඩොලර්. ඒව තියෙන්නේ ලන්ඩනේ ඔබ කිව්ව අර ෆෙඩරල් බැංක් එකේ. හරි දැන් යම් කල්පිතයක් ආවා යම් කිසි දෙයකට ලෝකේ අපි රිසර්ව්ස් වල තියෙන මේ ඩොලර් යුරෝ වලට මාරු කරොත් අර ඩොලර් ගිහිල්ලා ආයිත් ඇමරිකාවට ගිහිල්ලා උද්දමනය වැඩි වෙලා ඉන්දියා ඇමරිකාව වැඩන. නමුත් ඒක උනේ නැහැ. ඉතින් ඒ හින්දා ඔය පමණක් කතා ඒකයි මම කියන්නේ නැවත නැවත මම කියන්නේ කල්පිත. ඒ කල්පිත නෑ ඒක උනේ නැතුව නෙමෙයි මේක කිය වෙලා තියෙනවා. හරි ඒ අපි පාඩ පොත්වල ලියලා තියෙන ඔන්න ඔය විදිහටයි ඕක. මම කියන්නේ ඒක නෙමෙයි කතන්දරේ. සම්පූර්ණ වෙනස් කතන්දරේ. ලෝකයේ මුල්‍ය බලය පාලනය කරන කවුද? ඒකත් ඒක පාලනය කරන්නේ ට්‍රාන්ස් නැෂනල් බැංකුව. එතකොට ඒ සෙන්ටර් බැංක්ස්. එතකොට තියෙනවා ක්ලබ් ඔෆ් සෙන්ටර් බැංක්ස් කියලා ලෝක එකක්. කියන්නේ සියලුම ජාතික බැංකු වල ක්ලබ් එකක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රධාන විදිහට පාලනය කරන්නේ ඔය අපි කියන අර ඉස්සලා අපි කිව්වේ මොකද්ද? ෆෙඩරල් රිසර්ව් සිස්ටම් එක ඇමරිකා එක්සත් ජනපදය. ඒක තමයි ප්‍රධානම එක. ඒකවල තමයි සම්පූර්ණයෙන්ම ගෝලීය මුල්‍ය යන්ත්‍රණය මෙහෙවන්නේ. බලන්න ඔබ ඒකත් එක ගේන්නේ AI විසින් නෑ ඒක තමයි කියන්නේ AI ගොල්ලන්ගේ point by interest හදුවයි කියලා ඒ වෙයි තමයි නෑ නෑ මං කියන්න හදලා ඒක තමයි මම කියන්නේ නෑ නෑ ඒක මේ සම්බන්ධයෙන් වෙන කතන්දරයක් මං කියන්න හදන්නේ මේ ගොල්ලන්ගේ තියෙන වත්කම ඩොලර් ට්‍රිලියන 500ක් ට්‍රිලියන 500 ලෝකේ ඔච්චර වටිනාකමක් නෑ බහන්නවත් දැන් තියෙන මුක්කෝ එකට ගත්තාත් ඒ කියන්නේ ඒක තමයි කියන්නේ සත්‍ය ඇත්ත වශයෙන් මේ තියෙන දේ මෙන්න මේ එතකොට දැන් ඇමරිකාවේ මේ 2021 මහ බහන්ඩාගාරයේ දැන් ණය ලෝක ලොකුම ණයකාරය ඇමරිකා එක්සත් ජනපදයේ ඒතකොට ඇමරිකා එක්සත් ජනපදයේ ඒ ණය ගන්න කොහෙන්ද අතනින් ණය ගන්න කොහෙන්ද 50%ක්ම ගන්න ඒගොල්ලෝ එතකොට දැන් ටෙසරි එකයි ෆෙඩරල් මේකයි අතර යංගිද පරාගණයක් සිද්ධ වෙනවා ඒ කියන්නේ යංගි සංහව කියලා ඒගොල්ලෝ තමයි සම්පූර්ණ මෙහෙම වන්නේ කියන්නේ මූර්ත නිෂ්පාදනයනේ ඇමරිකාවේ මූර්ත නිෂ්පාදනය 14යි එතකොට ඇමරිකාව දවසකට අච්චු ගහනවා ඩොලර් ඒ කියන්නේ මිලියන 45ක් හැමදාම අච්චු ගහන එක කරන්නේ. ඒ අච්චු ගහන ඩොලර් වලට වත්කම් හෝ බහන්ඩ ලෝකෙ කොහෙවත් නැහැ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ. දැන් විතරයි දැන් පොඩ්ඩ විනාඩිය. එතන මේ බ්‍රිටන් වුඩ්ස් මේ ප්‍රඥාත්මය තියෙනකොට මේක ගහන්න එහෙම තියන්නේ නැහැ. ඒක ගැහුවේ යංගිසි අර රන් මේකත් එක තමයි ගැහුවේ. එතකොට රන් 0.88 6.2 7.5කට තමයි ගැහුවේ ඒක ඩොලර් එකක්. හැබැයි එදන්නම 71 නිල්සන් මේකේ අයින් වුණා.
අංගල ඒකොල්ල තෙල් වලින් අරමයන් ඒවට මේක මෙයා කරන පටන් අරගෙන එහෙම කළා. ඊට පස්සේ මොකද උනේ? පසුකාලීනව දැන් මේ දීර්ඝ දස කීපය ඇතුළේදී උනේ මොකද? කිසිම විමර්ශක ලක්ෂයකින් තොරව රන් හෝ තෙල් හෝ මොකෙකින් නැතුව හිතුමතේ ඩොලර් ගහන්න පටන් ගත්තා. දැන් ඒක ඒ කියන්නේ ඒකට කියන්නේ emission of money කියලා. ඒතකොට ඒක ගහන්න පටන් ගත්තා. ඒකෙන් ගහන්න එකම නිර්ණායක මොකද්ද? ඇමරිකාවේ යුද බලය හා මුළු ලෝකෙ පුරාම තියෙන යුද බේස් කරගෙන තමයි අන්න එකෙන් තමයි ඩොලර් එකද පවත්වාගෙන යන්නේ. මේක සම්පූර්ණ ව්‍යාජ ආර්ථිකයක්. මිනිස්සු හිතනවා දැන් අදත් ලෝකෙ ඇමරිකාව තමයි ආර්ථික බලවත් කියලා. ඇත්ත වශයෙන්ම මේක මිත්‍යාවක්. දැන් මෙහෙම චීන ඇවිල්ලා 2014 වෙනකොට 2014 වෙනකොට ක්‍රේ ශක්තිය ඇති පළවෙනි දෙන්ට ආවා. දැන් මේ වෙනකොට අනිත් පැත්තෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ අර මේ ජාතික නිෂ්පාදනය නැතුව දැන් චීනෙකට ඇවිල්ලා. දැන් මම අහන්න එක ප්‍රශ්නේ. ඇයි එහෙනම් චීනය ඇමරිකානු මූල්‍ය වෙලඳ ඔබ කියන්නේ අන්න ඒක තමයි ඊළඟට දෙන්න. හරියටම ඔබ කියන්නේ දැන් මෙහෙමයි. ඔබ කියන්නේ පොඩි පොඩි වෙන පුරුද්දන්න වෙනවා. ඒ කියන්නේ 71 න් පස්සේ මේ බ්‍රිටන් වුඩ්ස් කතාව ඉවරලා වොෂින්ටන් කන්සෙන්සස් එක එනවා. නෑ ඊට පස්සේ එනවා ජමේකන් එක. ජමේකන් ඊට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ මේ ග්ලෝබල් ෆිනෑන්ෂල් ක්‍රයිසිස් මේ කියන්නේ 1970 80 ගණන් වල ක්‍රයිසිස් එකත් එක්ක එන එක දෙයක් තමයි ඔබ කියන ඒවා පමණක් දේවල් ඇති. දැන් අපි ගෙවල් වලත් අපේ ආදායම් වගේ දහගුණ යන්නේ ක්‍රෙඩිට් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් හෙජින් ඔය ඔක්කොම ග්ලෝබල් ෆිනෑන්ස් මේකේ උත්තර. හරි ඒක ඒව දැන් මහාචාර්යතුමනි ඔබතුමා පිළිගන්නවද මේ මේ ක්‍රියාදාමය යම් කිසි තැනක ස්ටක් වෙච්ච හින්දා හිර වුණු හින්දා ඒකට විසඳුමක් විදිහට මේ වෛරසයක් ආවද? අන්න මං හිතන්නේ ඔක තමයි පොයින්ට් එක. එහෙම නැතුව මේ කොරෝනාව නේ ප්‍රශ්නේ. ඊට කලින් එක තිබුණේ. ඒක අපි දන්නේ නැහැනේ. මම මේකට ඔප්පු කරන්න සාධු වුණා. මේ තුමාගේ වචනයකින් කියනවා නම් කල්පිතයක් විතරද තා මේක? නෑ නෑ නෑ. කල්පිත මෙහෙම කල්පිත තමයි. ඒක දැන් ඔය අර විද්‍යාව ගැන කතා කරන්නේ. මොකද්ද විද්‍යාව කියන්නේ? මම නම් කියන්නේ මේ මොකද විද්‍යාව කියන්නේ වැරදි එකකට මේ තාක්ෂණයේ විද්‍යාව කියන්නේ. දැන් ඒ කියන්නේ මේ විද්‍යාව කියලා කියන්නේ මේ ඇත්තටම ඉංජිනේරින් වලට. හරි? දැන් විද්‍යාව කියලා කියන්නේ විධික්‍රමයක්. ඒක දැන් මාර්ද මොකක් හරි ඔන්න අපි හදාගන්නවා මොකක් හරි අදහසක්. ඒකට හයිපොතීසිස් කියලා කියන්නේ. අපි ඒක ඊට පස්සේ ඒක මේව කරගෙන යම් මේ යම් දේවල් නිරීක්ෂණය කරලා හරි මේ ඒවෙන් මේ ඒකෙන් යම් කිසි නිගමනයකට ඇවිල්ලා ඒ නිගමන මේ ඊට පස්සේ ජෙනරලයිස් කරලා කියන්නේ පොදු මේවා මේ කියන්නේ ඒක පොදු කරණය කරලා ඊට පස්සේ ඕකෙන් ආපහු තියරිස් කියන ඒවා හදා ගන්නවා. ඉතින් ඕක ආපහු ඒවෙන් ආපහු ඇවිල්ලා ඔය වටේ කරකිනවා. ඕක දැන් ඉතින් ඕක පාවිච්චි කරලා අපි යම් දේවල් කරනවා. දැන් ඔය මේ දැන් අපි හිතමු මේ ඔය ස්ටිම් එන්ජින් එක. හරි ඒවා හොයාගත්තා. අරවා මේවා ඊට පස්සේ ඔය මේ ඉලෙක්ට්‍රොනික විප්ලවය දැන් පහුගිය කාලේ ඩිජිටල් අරවා මේවා එහෙම හරි මේ තාක්ෂණයේ ඇති වෙන වර්ධනයක්. ඉතින් මේක ඉතින් අපි ඇත්තටම අර මේ අර විද්‍යාව කියලා අපි මේක මේ අපි කියන්නේ ඒ වචනේ වැරදියට පාවිච්චි කරනවා අපි ඒක නිකන් මේ හරි නෑ මෙහෙමයි දැන් පොඩ්ඩක් මෙහෙමයි සිරාලි පොඩ්ඩක් ඉන්න ඉතින් අර එහෙම ඔහොම කිව්වහම බෑනේ නෑ ඔයා කියන එකට මූලික දේ ඔය කියන එකේ තමයි ඒ ඔය ප්‍රපංචයක පැවැත්ම සෙවීම හෝ නොසෙවීම තමයි විද්‍යාව. ඉතින් විද්‍යාව විසින් තා ගොඩක් දේවල් කරලා තියෙනවා. විද්‍යාව කියන්නේ මේ අතිශෝක්තියක් නෙමෙයි. මොකක්ද ඔයාගේ පොයින්ට් එක? නෑ නෑ. විද්‍යාව කියන්නේ දරුණු පද්ධතිය. විද්‍යාව විසින් තමයි තාක්ෂණය සහ අනිත් සියල්ල ගොඩනගන්නේ. විද්‍යාව විසින්. ඔය ඉතින් ඒ කියන්නේ මොකක්ද ප්‍රශ්නේ ඉතින්? ප්‍රශ්නේ නෙමෙයි දා ඔබ මතු කරන දේ ඒක අතිශෝක්තිකරණයටපත් කිරීමක් නෙමෙයි. විද්‍යාව කියලා දැන් ඔබ ආරම්භ කරන්නේ මේ විද්‍යාව කියලා කිව්වට විද්‍යාව නෙමෙයි ඒක තාක්ෂණය. විද්‍යාව හා තාක්ෂණයේ තියෙන මෙහෙම කලබල වෙන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි දැන් පොඩ්ඩක් ඉන්න දැන් ඒ කියන්නේ අපි මෙහෙමනේ බලන්න ඕනේ දැන් ඒ විද්‍යාව කියලා කියන්නේ අපි ඒ කියන්නේ විද්‍යා කියන වචනේ දැන් මේවා ඉතින් ටිකක් මෙහෙම කතා කරන්න පුළුවන් ඒවා නෙමෙයි. හරි. දැන් අපි දැන් විද්‍යා කියන වචනේ ඒක ඒ සංස්කෘත වචන ගත්තොත් ඒකට වෙන තේරුම් තියෙනවා. දැන් ඒ සයන්ස් කියලා කියන එකක් තියෙනවා. ඇත්තටම ඒ සයන්ස් කියලා කියන්නේ ඒ සයන්ටිෆික් මෙතඩ් කියලා එකක් තියෙනවානේ. ඒ සයන්ටිෆික් මෙතඩ් කියන එක වෙන එකක්. දැන් අපි මේ විද්‍යාව කියලා කියන්නේ මේ මුළු වෙනම නිකන් ඔය මේ දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි විද්‍යාව කියලා කියන්නේ වෙනම එකකට. සයන්ස් නෙමෙයි විද්‍යාව කියන්නේ.
කියන්නේ සයින්ටිෆික් මෙතඩ් කියලා කියන්නේ එකක් හරි තාක්ෂණය කියන එක හුදු විද්‍යාව කියලා අඳුරගන්න නෑ නෑ මෙහෙමනේ දැන් අපි අපේ විද්‍යාව කියලා එන්නේ අපේ අධ්‍යාපනයේ තියෙනවා විද්‍යාව කලාව අරමෝ කියලා වෙනම තියෙනවනේ විශ්වන්තේ හරි ඕකම එතනම වැරදි කියන්නේ ඒක වැරදිනේ හරි එතකොට ඒ කියන්නේ ඒ ඒ ඔය සයන්ටිෆික් මෙතඩ් කියන එක රසායන විද්‍යාවට පාවිච්චි කරන්න පුළුවන් සමාජ විද්‍යාවට පාවිච්චි කරන්න පුළුවන් හරි ඒක ඒක ඕන ඒ කියන්නේ ඕනෑම අපි හිතමු ඔබ්ජෙක්ට් එකක් හරි නැත්නම් යම්කිසි ෆිනොමිනන් එකක් යම්කිසි සංසිද්ධියක් පිළිබඳව තේරුම් ගන්න ඒක ගැන යම් යම් මේ මේ ඒක ගැන යම් යම් ව්‍යුක්ත මේ දැනුම් හදන්න අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් එතකොට දැන් අතන උනේ මොකක්ද ඒ මේ ස්වභාව ධර්මයේ තිබෙන ස්වභාව ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. ඒ ප්‍රයෝජන ගැනීම සඳහා ඒ යම් යම් දේවල් වෙනස් කරන්න. දැන් සාමාන්‍ය මිනිස්සු කරනවා නිකක් අර මේ දැන් අපි හිතමු මුලින්ම සිද්ධ වුණානේ දැන් ලෝකයේ සිද්ධ වෙච්ච මේ කියන්නේ වැදගත් විප්ලව දෙකක් තියෙනවා. එකක් තමයි ඒක එකකට කියනවා මේ නියෝලිතික් රෙවොලූෂන් කියලා. ඒකෙන් තමයි කෘෂිකර්මය ඇති වුණේ මීට අවුරුදු 10000කට විතර ඉස්සෙල්ලා. ඒක කියන්නේ ඒකෙන් තමයි අර එක තැනක මිනිස්සු වගා කරලා ඒකෙන් තමයි අත වශයෙන්ම ශිෂ්ටාචාර බිහිවීම අරමයේ ඔක්කොම සිද්ධ වුණේ ඒකෙන් අර සිදු වුණු අතිරික්ත මේ නිෂ්පාදනය නිසා. ඊට පස්සේ සිදු වුණු එක තමයි මේ කාර්මික විප්ලවය. එතකොට අරක සිද්ධ වුණේ දැන් සාමාන්‍ය මිනිස්සු මේ කියන්නේ ඒක නිකන් අර මේ පුරුද්දට කියන්නේ කරලා 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 දේවල් දැන් උදාහරණයක් විදිහට නයිල් ගඟ ඉතාලම දුර බැහැර ඉඳලා ගලාගෙන යනවා හැතැම්ම දහස් ගාණක්. ඇවිල්ලා ඊට පස්සේ අර ඊජිප්තුවේ අර ඩෙල්ටා ප්‍රදේශයේ ගම් වතුර ගලන හැම අවුරුද්දෙම. ඒත් ගම් වතුර ගලනකොට ඒ ගලලා ඉවරලා ඒ කියන්නේ මේ අර දියලුපස් තැම්පත් වෙනවා. ඊට පස්සේ ඒකට නිකන් යන්තම් මේවා ටිකක් දැම්මහම ධාන්‍ය දාපුවා පැල වෙනවා. හරි ගම් වතුර ගලනකොට මීයෝ මැරෙනවා එකක්. ඒ කියන්නේ මීයෝ මැරුණාම මේ අර ධාන්‍ය ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒවෙන් තමයි පිරමිඩ් හදන්නේ. හරි ඒ වගේ තමයි ඔය මේ ඔය මේ මෙසපොතේමියා කියලා කියන්නේ දෙගම් මැදි ඒවා. එතකොට ඉන්දියාවේ අර ඒ ගංගාශ්‍රිත ඕක හැමතැනම තනම වෙන්නේ මේ ගංගාශ්‍රිතව මේ මේවා ගලපුවාම හරි ඒක මිනිස්සු සාමාන්‍යයෙන් සබහා ධර්මයත් එක්ක කාලයක් තිස්සේ වැඩ කිරීම නිසා මේ කියන්නේ ඉගෙන ගන්න දෙයක්. ඒ සමහර ධාන්‍ය වර්ග ඩොමෙස්ටිකේට් කරලා ඒව කරලා. දැන් කාර්මික විප්ලවය එහෙම නෙමෙයි. කාර්මික විප්ලවය උනේ අර මේ ඔය පුනරුද කාලේ ඇතිවෙච්ච දැනුමේ විපර්යාසයක් නිසා මිනිස්සු මේ ස්වභාව ධර්මයේ තිබෙන යම් යම් ගතිකයන් මේ තේරුම් ගන්න යම් කිසි ක්‍රමයක් හදාගත්තා. හරි. දැන් ඒක තමයි ඊට පස්සේ ඔය දැන් ඔය මේ කවුද බේකන් එයා එහෙම ඉදිරිපත් කරලා එහෙම ඉතින් මේවෙන් ඉතින් මේම පාවිච්චි කරලා මේ දැනුම පාවිච්චි කරලා ඒ අර ස්වභාව ධර්මයේ තිබෙන යම් යම් ගතිකයන් වෙනස් කරලා යම් යම් දේවල් ඒ කියන්නේ වාෂ්ප එන්ජිම හැදුවා. ඒ කියන්නේ කවුරුත් කරකවන්නේ නැතුව ඒ වාෂ්ප බලයෙන් මේ රෝදයක් කරකවන්නේ. හරි. එතකොට මේවනේ ඉතින් මේක මගේ විශාල අර මේ ආකරවලින් තියෙන වතුර උඩට ගන්න පුළුවන් වුණා. ඒව ඇතුලේ තියෙන අර කෝල් මේ ගල්ලංගුරු එළියට ගන්න පුළුවන් වුණා. එක තැනකට තව තැනකට ඉක්මනට ගෙනියන්න පුළුවන් වෙන විදිහට මේ දුම්රිය නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ. ඉතින් මේවා ඉතින් ඒක ඇවිල්ලා ලොකු එකක්. හැබැයි ඔය දැන් ඔයා කිව්ව අනිත් දැනුම් තියෙනවනේ. ඒ අනිත් දැනුම් වර්ධනය වුණ නැහැ. හරි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔය දේශීය වෙදකම් ඔය පැණි අරෝම ගැන තියෙන ප්‍රශ්නේ මේකයි. ඒව ඇවිල්ලා ඕවා සෑහෙන වර්ෂ දහස් ගණනක් තිස්සේ අත්හදා බලපුවා. ඕක හොඳ වෙන්න පුළුවන්. මන් නම් ඕකට එහෙම විරුද්ධ එහෙම ඕක ටිකක් ජෝක් කරන්න ආර එහෙම යන්නේ නැහැ මම නම්. හරි. ඈ
මම වැදගත් දෙයක් තියෙනවා ඇත්තට මේ මම කියන හැදුවේ දැන් ඒ කියන්නේ මේ අපි හිතනවා මේ බටහිර විද්‍යාවෝ බටහිර මොකක් හරි කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදී මොනවා කිව්වත් අපේ ලොකු මිත්‍යා මතයක් තියෙනවා මුළු මනුස්ස වර්ගයාටම ඒව පොදුයි කියලා. එහෙම එකක් නෑ ඇත්ත වශයෙන්ම. මම ඒක පළවෙනිම තේරුම් ගන්න ඕනේ. ඔය පහුගිය කාලේ ලිබරල්වාදීන් හා ඔක්කොම දුන්න එකක් තමයි ඒක. අපි කියන්නේ ඔක්කොම පරමාර්ථ ප්‍රජාතන්ත්‍රවාදී. පරමාර්ථ විද්‍යාව. ඒ බටහිර විදිය බටහිර හියුමන් මැටර් එක වෙනස්. එතකොට මේ දැන් නිර්මාල් කියුවේ ඒක සත්‍යය දෙන්නේ. ඒ කියන්නේ මේ අදාළ පරිසරය ඇතුලේ මිනිසුන්ගේ සිතුවිලි මේ වගේ තියෙන දැන් ඕක මාටින් හයිඩ්ගර් බොහොම හොඳට පෙන්නලා දුන්නේ මේ කතන්දරය ඇත්තවල. ඒ කියන්නේ ඒ යථාර්ථය නිර්මාණය වෙන්නේ මිනිසුන්ගේ සමස්ත යකිව ඒක මේ 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 ඩස් සයින් කියලා. ඒ කියන්නේ මේ සමස්ත ක්‍රියාවලියක් එක්ක නිකම් මේ අර ද්‍රව්‍ය හා මනස විතරක් නෙමෙයි. ඒ ඔක්කොමත් එක මිනිනවා. එතකොට ඒවා එකින් එකට වෙනස් අවකාශ වෙනස් සංස්කෘතික සමාජ මේ 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 ප්‍රදේශය ඇත්තවල. ඒක ඒව තුල ප්‍රශ්න විසඳ ගැනීම විවිධ ක්‍රම තියෙනවා. එකක් ඒ හැම ක්‍රමයකින්ම අඩුපාඩු ගන්න. දැන් අපේ ක්‍රමයෙන් දැන් රිසිරල් පෙන්න දුන අඩුපාඩුකමයි අපේ දේශීය වෛද්‍යකේ. ඒකට නෑ අර බටහිරින් අපිට ගන්න පුළුවන් අර විද්‍යාත්මක ක්‍රමවේදය අනුව ප්‍රමිතියක් හදලා මෙන්න මේවා අනාදිමත් කාලේම ප්‍රැක්ටිකලි මේවා පාවිච්චි කරලා තියෙනවා. ඩෝස් එක පිළිබඳව මොන විදිහට දෙන්න ඕන දෙන කාලාන් රූපේ මේක අන්න එක නැති එක දැන් අපේ එක ඒ හිතර නෙමෙයි දැන් අපේ නර්තන දැන් අපි හිතමු මේ වේද මහත්තුන් ඇහුවොත් ඒ වේද මහත්තුන් දන්නේ නැයි හොඳ වෙන්නේ කියලා. දැන් උඩරට නටනකොට සමහරක් මෙච්චර අධික් කරන්න බෑ. සමහරක් මෙහෙම කරන්න බෑ. මගේ සීයා හදලා නෑ. මගේ මගේ සීයා සර්ප වේදේ. මමත් පොඩි කාලේ මේ මේ අන්තර පුරුදු ඒ පුරුද්ද තාම තියෙනවා. මම මේ ළඟදී ඔක ලියලා මට සෑහෙන ටිකක් මේ නින්දාපාසක නින්දාපාසත් වෙනවා. දැන් පොඩි කාලේ ඒ අවශ්‍ය මුත්‍රා මුත්‍රා සපයන්නේ මම රෑ රෑ කවුරුහරි සර්පේ කලවම මම නැගිටින්න ඕනේ. ඉතින් එතකොට දැන් හැබැයි සමහර අයට දැන් හොඳ වෙනවා. සමහර ඉතින් සර්පය ලංකාවේ ගොඩක් සර්පය විස නැහැ නේද ඉතින් කාලා නිකම්මත් හොඳ වෙනවා. මොකට හොඳ වෙනවද දැන් අපේ මේ කියන්නේ කවුරු දන්නේ නැහැ කොහමද හොඳ වෙන්නේ කියලා. සමහරට දැන් අර කාලෝ පොන්සේක හැම කියනවා මේ 100ට මෙච්චර ගාණක් කොහොමත් හොඳ වෙන ලෙඩ අර මේ හැම සමහර ඒවා මැරෙනම ලෙඩ එහෙම නිර්මලන්නේ සෝරි මම ඔකට චූටි එකතුවක් කරන්න මම අපේ ගමේ නෑ මම ඒක තමයි ඒක තමයි දිගට යන පුළුවන් නිර්මලට අපේ ගමේ හිටියත් ඉසාම 100ක් ගිහලා සර්ප විස වෛද්‍යවරු කියන්නේ වෙද මහත්තයෙක් කිසිම සර්පෙක් කාපු ලෙඩෙක් මැරිලා නැහැ බෙහෙත් කරලා. හැබැයි ඒ කියන්නේ දැන් දැන් තියෙන ස්පිරිතාලේ අරන් යන සර්පය මරලා සර්පය අරන් යන ස්පිරිතාලේ ඒතරොන්නේ බෙහෙත් පිදින්නේ. ඒතර දැන් අර මම දන්න නිර්මාල් මේ නිර්මාල් සර්ප විස වෙද මහත්තයෙක් 100ක් කියලා කිව්ව ගමන් මට මතකුනේ අපි කියන්නේ අර 30 100ක් කියලා. එයා බෙහෙත් කරනවා මොන සර්පයක් ඇවත් අනිවාර්යෙන්ම බේරනවා. ඒ කියන්නේ මැරෙන්නේ නැහැ මිනිස්සු. නෑ ඉතින් මෙහෙමයි ඉතින් ඕවගේ කතා තියෙනවා. කතා ගොඩක් තියෙනවා. ඕවගේ කතා තියෙනවා. ඕවගේ කතා තමයි තියෙන්නේ. ඉතින් ඒ කොහොම හොඳ වෙනවද? ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක හරි. මම ඉලා හිටින්නේ මේකයි තියෙනවා. මේ ලංකාවේ බුද්ධිමතුන්ගෙන් අපි තොරතුරු තියෙනවා. ඒවා එක්ක අතිශෝක්තිකරණයට ලක් කරන්න එපා. ඒක වැරදි. නෑ ඕක කියලා වැඩක් නෑ. ඒ කියන්නේ මොකද්ද කියලා ඕක ඒ ආයතන වලින් දැන් වෙන්නේ මේ මේකයි. ඒ කියන්නේ ඇත්තටම දැන් මිනිස් මනුෂ්‍යෝ ඔය කිව්වා වගේ නිර්මාණ නිර්මාණ උදාහරණේ නැවතුන එක තමයි මම මැදිහත් වීමත් එක චුට්ටක් ඒක පැහැදිලි කරන්න නේද. නෑ නෑ මං කියන්නේ දැන් අපි හිතමු දැන් රාමනුජන් කොහොමද හොයාගත්තේ දන්නේ නෑනේ. දැන් නලින්ද සිල්ලා හැම කියනවා නාථ දේව මණ්ඩලයේ තියෙනවා රාමනුජන් කියනවා. හැබැයි නේද එයා මෙහෙමයි කියාට කියන්න පුළුවන් නේද ඒක කියා මෙහෙම ඕකට ඕන තරම් උත්තර තියෙනවා. හරි උත්තර කාටවත් වැඩක් නෑ ඒකයි. ඒ කියන්නේ කෙනෙක් කියන එක පිළිගන්න බෑ. දැන් අපි හිතමු දැන් ඒවා දැන් සමහර දේවල් තියෙනවා එයා කියන එක ඒක එයාගේ හිතලුවක් වෙන්න පුළුවන්. දැන් සමහරට එයාත් දන්නේ නැතු වෙන්න පුළුවන් මොකද්ද කියලා. හරි දැන් අපි හිතමු දැන් නාථදේව මණ්ඩලය කියලා එකක් තියෙනවද නැද්ද? මම මගෙන් අහුවොත් කියන මම දන්නේ නැහැ. දැන් ඔය එක එක්කෙනා කියනවා විහිළු කරනවානේ මන්නම් කියන මම දන්නේ නැහැ. හරි ඒ කියන්නේ දැන් ඒ දැන් ඒ කියන්නේ මෙහෙමයි ඔය 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 සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විද්‍යාව කියන වැරදි වචනෙන් කියන එක තියෙන වෙනසක් තියෙනවා එකේ. දැන් දැන් සාමාන්‍යයෙන් ඒ සාමාන්‍යයෙන් අපි විද්‍යාව කියන ක්‍රමයේ තියෙනවනේ. ඒ ඒකට අනුව නාථදේව මණ්ඩලයේ හරි මොකක් හරි තියෙනවා කිව්වොත් නැත්නම් ඔය මේ පැණි හරි මොකක් හරි කිව්වොත් ඒක බොරු කියලා නිකන් ඉන්නේ නැහැ. රයිට් ඔක ගම්මු අපි. අරගෙන අපි බලමු. ඒක ඒක යම්කිසි ක්‍රියාවලියකට යොමු කරනවා. හරි? ඒක දැන් අපි හිතමු දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් නාථ දෙවියෝ කියන එක පරීක්ෂා කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක අර මේ දැන් ඒ වගේ එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය අපේ ඔය ඔය
සම්ප්‍රදායක දැනුම් කියලා කියන දේවල් ශා කරන මිනුම් දණ්ඩ මම ඒක වැරදි මම මේ නිර්මාල්ට පොඩි එකතු කිරීමක් කරන්නම්කෝ දැන් අද නම මේ ඉවර කරන්න හරි වා කියන්න මේ එකතු කිරීම එක්කෝ ඉවරලා කියන්න දැන් පළවෙනි දේ මම දිගින් දිගටම පළවෙනි වතාව උත්සාහ කරේත් අද විමල් විරවංශ මහත්තයා නිවුස් වලට කිව්වේ ඔයාලට විමල් විරවංශ එක්ක ප්‍රශ්නයක් නෑ ඒක නෙමෙයි ඉතින් මං කියේ ඉතින් මං තමයි බටහිර දැනුමට අයත් අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා කියලා කියනවා ඒ විය හැකි ඒ විය හැකි නමුත් දැන් ඔය නිර්මාල් කියපු එකට මං එකතු කරන්න හැදුවේ ඒකයි අර විද්‍යාව එහෙම නැත්නම් ප්‍රපංචයක පැවැත්ම හෝ නොපැවැත්ම පිළිබඳව සොයා බැලීම තුල එයා අදට සොයා ගන්න බැරි වුණත් හෙටට සොයා ගන්න පුළුවන් කියන එක සිරාල් මං කියන්නේ ඔයා මට ඌණ පුරුණ නැන්නේ මේ කරේ ඔයා මගේ එක වැරදි අර්ථකථන එක කරේ මම කියන්නේ ඔය ප්‍රශ්න ඔය විදිහට ඉදිරිපත් කරන එක වැරදි කියලා හරි දැන් ඔය වෙන දැනුම් තිය හැකි අර මේ කියන්නේ ඒක ඒකම මේක වැරදි කොණෙන් අල්ලා ගැනීමක් කියන්නේ මිනිස්සු ලෝකය ගැන ලෝකය අවබෝධ කරගන්න විවිධ උත්සාහයන් දරනවා අපි දන්නේ නැති ඒවා තියෙනවා දැන් මරණින් මතු ජීවිතයක් තියනවද නැද්ද අරවා මේ කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මම නම් කියන්නේ මම දන්නේ නැහැ. හරි මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මට තවම තාර්කිකව පැහැදිලි කරගන්න බැරි එකක්. දැන් මගේ දැන් උදාහරණයක් විදිහට මගේ කියන්නේ මගේ විඥානේ තියෙනවනේ මගේ මනස තියෙනවනේ මගේ මං හිතන එකක් තියෙනවනේ මේ මගේ සිතීම නැතුව ලෝකේ පවතින්නේ කොහොමද කියන එක මට නම් හිතාගන්න බැරි එකක්. මම මැරුණායින් පස්සේ මම මරුණායින් පස්සේ මගේ මනස ඉවර වෙනවා නම් මගේ මනස ඉවරුණායින් පස්සේ ලෝකේ තියෙන්නේ කොහොමද කියන එක ගැන ඒක සම්පූර්ණ මේ මට පරිකල්පනය කරන්න මොන විදිහෙන් අබැයි ටික උත්සාහ කරලා බලන්න බෑ අපිට පරිකල්පනය කරන්න. ඉතින් ඒතකොට ඒක මොකද්ද ඒක දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමේ. දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ සමහර දැන් මේ සම්ප්‍රදායික දැනුම් අරව මේවා කියලා කියන ඒවා අපි දැන් වෙන වැඩවලට පාවිච්චි කරනවා. ඒක තමයි මම ඒකදී ඔය දැන් ඔය පැණි ප්‍රශ්නේත් දැන් මේක අපිට ඕනේ නැහැ කාටවත් මේක මේ කෙරවලකට ගෙනියන්න. හරි? කෙරවලකට ගෙනියන්න ඕනේ නැහැ. මොනනම් යක සරල දෙයක් කරන්න තියෙන්නේ. කවුරු හරි ආවිල්ලා කිව්වනම් මෙන්න බෙහෙතක් තියෙනවා කියලා. ආ හරි මොකද්ද බෙහෙත? අපි බලමු මොනවද මේකේ තියෙන්නේ? මොනවද මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවා හරි කරලා ඒක යම්කිසි මේ ඒක අපි පරීක්ෂා කරලා බලනවා. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයක් හදාගන්න බෑ නැතුව ඉතින් ඕන එකනු කියන්නේ මට පුළුවන් මොකක් හරි හදලා දෙන්න. හරි? ඒ කියන්නේ එහ�ම නිකන් ඒකට කියන්න පුළුවන් 10 දෙනෙකුට විතරද දෙලා මාල් ප්‍රශ්නනේ. ඒක හරියට ෂුවර් නෑනේ 10 දෙනෙකුට දීලා ඒව දීලා ඒ කොහොමත් හොඳ වෙන අයද දන්නේ නැහැ. ඒක දැන් අන්න ඒකයි අර යම්කිසි ක්‍රමයක් ඕනේ. සිස්ටමැටික් මේක මේ රිකරන්ස් මේක යලි යලිත් කරලා එහෙමනේ දැන් ඔය මේ වෙන බෙහෙත් පරීක්ෂා කරන්නෙත් එහෙමනේ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද ඒවා බලලා දැන් සමහර ඒවා තියෙනවා මේවා අර දැන් ඔයා කිව්වා වගේ 10 ගණන් තිස්සේ මේ ටෙස්ට් කරලා ඉතින් 10 ගණන් අවුරුදු 10 ලක්ෂ ගණන් තිස්සේ ටෙස්ට් කරලා තියෙන මොකටද මේක බිව්වා කියලා හරියට මොකුත් වෙන්නේ නැහැ කියලා ඒක වෙන්න පුළුවන් හැබැයි ඉතින් මේක හොඳ වෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ හරි එතකොට අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ දැන් මේකට මේක මේවට මේවෙන් අපිට ඕනේ අර අපේ වෙන වැඩ කරගන්න අපි උත්සාහ කරන. ඒකයි මේකේ අර 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 ලෙඩක්ම නෙමෙයි කියලා කියන්නේ මේකේ අර මේකේ දේශපාලනයකුත් තියෙනවානේ. කියන්නේ අපි මේකෙන් දැන් උදාහරණයක් විදියට දැන් ඔය හැමෝම මේකේ අර ස්ටාර් වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඇමති මණ්ඩලයේ එක එක්කෙනා එනවා එක එක් කාලෙට. මේක හැන්ඩල් කරන අය එනවා ඉස්සරහට. එතකොට යාට මේක වෙනම එකක්. ඒ වගේ හැම තියෙනවනේ යුද්ධ තියෙන කාලෙට යුද්ධේ වරව තියෙන කාලෙට මේ අලි මේ වැටවල් ප්‍රශ්න එනකොට එයා එහෙම වන වසංගත තරු බිහිවීම එහෙම හැම වෙනවා නිර්මාල් කීපයකට සම්බන්ධ ඒකේ මේක නෙමෙයි මට හිතෙන්නේ දැන් මෙහෙමයි දැන් මේ මිත්‍යාවයි විද්‍යාවයි කියලා අද සමාජ මාධ්‍යවල මේ තරුණ ළමයි බොහෝ අය මේ සමහර එකක් විහිළුවට ලක් කරනවා සමහර එකක් ආරක්ෂා කරනවා හැබැයි දැන් මේකේ තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මිත්‍යාව කියලා ගහලා දාන එක ඇතුලේ දැන් මං කියන්නේ ධම්මික පැණියද ඕක නෙමෙයි. ඔය පැණිය සම්බන්ධ ප්‍රශ්න විතරක් නෙමෙයි. හැබැයි දැන් ඇත්තටම මිනිස්සුන්ගේ
තමන්ට තේරුම්ගත නොහැකි කලාපයක්තින නිර්මාර්කිවී මරුණට පස්සේ මට මොකද වෙන්න කියලා මට තේරෙන්නේ නැහැ කියලා එන්නේ තේරෙන්නේ නැති කලාපයක් තියෙනවා. දැන් ගහට නගින මිනිහා වලල්ලට වඳින්නේ ඒකයි ගහට යන එක අතර සම්බන්ධයක් තියෙනවා කියලා නෙමෙයි. වාහනයක් කළොන මිනිහා ස්ටියරින් එකට වඳින්නේ ඒකයි බ්‍රේක් එක අතර සම්බන්ධයක් තියෙනවා කියලා හිතලා නෙමෙයි. හැබැයි ක්‍රිකට් ගහලා ලකුණු ගත්තම ඒක ඇවිල්ලා ඒක සාම්ප්‍රදායිකව මිනිස්සු තුල තියෙනවා. මෙන්න මේ කැටගොරිකලි තේරුම් කරගන්න බැරි කලාපයක්. අන්නේ කලාපයත් එක්ක ගනුදෙනුවක් කරනවා අපි නැති බැරි අවස්ථාවල, බොහෝ අවස්ථාවල. දැන් මට උත්තරයක් නැති වෙනකොට ඒ උත්තරේට දෙයයන්ට හරි කාට හරි කියන ගතියක් තියෙනවා. එතකොට දැන් මේගොල් මේ මිත්‍යාව කිය ගහන්නේ ඇත්තම පැනඩෝල් පෙත්තක්වත් හොයාගත්ත නැති ඇඩ්වාන්ස් ලෙවල් වලට මේ සයන්ස් කරලා මේ S එකක් ගත්ත සමහරු. ඒ කියන්නේ මේක මේ සයන්ස් කියන්නේ ඒකත් නෙමෙයි, අනිත් එක මේ වෙන රටක තියෙන වෙන කතාවක් ඔළුවේ තියාගෙන මේ රට ඇතුළේකට ගහන්නේ. මං කියන්නේ විමල්ගේ කතාවට මගේ සම්බන්ධයක් නැහැ මොකද්ද විමල් කිව්වේ කියලා. නමුත් මම කියන්නේ මේ සිරාල් දැන් මේ දැනුම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා අපේ වෙළඳපොළ ක්‍රියාවලිය විසින්. මම කියන වෙළඳපොළ ක්‍රියාවලිය විසින් මේ අපේ සාම්ප්‍රදායික දැනුම ඉස්සරහට ගෙනහිල්ලා ශක්තිමත්ව හදලා නැහැ එකක්. මම මිත්‍යාවක් කිව්වේ නෑ. ඊළඟට දෙවෙනි එක ඒකේ අර නිර්මාල් කියන ක්‍රමවේදය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. තුන තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තාක්ෂණිකව දැන් අපි ඇත්තටම ඔය හෙළ වේදකමේ පෙති අරවමව හදලා තියෙනවා. හැබැයි ඒවා තාක්ෂණිකව ශක්තිමත්ව හදපෙව්වත් නෙමෙයි වගේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය තියෙනවා. එහෙම නැතුව මේ විද්‍යාවයි මිත්‍යාවයි අතර රණ්ඩුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. නෑ මේ චරිත කියන එකත් ලස්සනේ. මම කියන මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක. දැන් මේක දැන් ඔය දැන් සිරාල් කියන එකේ ඔක්කොම ප්‍රශ්නේ අපි පටලවාගෙන තිනවා මේක එක යුග. දැන් පූර්ව නූතන තිනවනේ අපි කියන ප්‍රී මොඩර්න් කියලා සම්ප්‍රදායික සමාජයේ. ඒතර ඒකෙදි මේ බටහිරත් මේ ප්‍රශ්නේම තිබුණා. බටහිරත් මිනිස්සු මේ ඒකෝලංගෙ වෙදගම් කර කර ඒ ඩෝස් එකක් මහමාරිය ගැන කාලේ වුණ ඕක තමයි ඔබ තිබුණා. මේ නූතන යුගයේ තමයි මේ ප්‍රමිතීන් වර්ධනය වෙන විද්‍යාවත් එක්ක. ඒතර අපේ රටවල මේ නූතන යුගයට ආවේ නැහැ. ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. ඔන්න ඔතින් අපි තේරුම් අල්ල ගන්න ඕනේ මේක. ඒකින්ද අපේ මේ බෙහෙත් වලට විතරක් නෙමෙයි කිසිම දෙයක් හුඟක් දේවල් වලට අපේ දේශපාලනයට අපේ නර්තනයට අපේ කලාවට අපේ ගීතින් කාගේද ඔය ප්‍රමිතීන් කාගේද ඔය කලාව හෝ විද්‍යාව නෑ ඒ ප්‍රමිතීන් නිර්මාණය බටහිරද බෑ දැන් ඒ අදාල සුසුමදර්ශී ඇතුළේ තමයි හැදෙන්න ඕනේ බටහිරද ඒක මානවයාගේ මෙහෙම එහෙම කියන්නේ බෑ ඕවා හැදෙන්නේත් එහෙම තමයි ඒ අදාල මේක ඇතුළේ විදිහට දැන් අපි හිතමු දැන් ඔය සාමාන්‍ය ප්‍රසිද්ධ කතාවක් තියෙනවා දැන් අර මේ ස්ත්‍රී මොකද්ද මේ ඔය ගයිනකොලොජි දැන් නාරිවේදයේ සම්බන්ධ නාරිවේදේ මේවා හැදෙන්න මූලික එක කියලා මේ ඔය මේ විච් හන්ටින් මායකාරී ඒ විච් හන්ටින් කියන්නේ ඔය ඉස්සර හිටපු දැන් ඉස්සර අර ස්ත්‍රීන් එක මා දැන් සාමාන්‍ය කියන්නේ මානසික ප්‍රශ්නයක් ඒ අර ඒ අර ස්ත්‍රීන් සමාජයෙන් වෙන් වෙලා ගිහින් වෙනම ඉන්නකොට ඒ අයට වෙනම නිකන් ඒ අය වටා හදනවා යම් කිසි කතන්දරයක් ඊට පස්සේ ඔය මායකාරියන් කියලා ඔව් දැන් ඔය ක්‍රිස්තියානිය ව්‍යාප්ත වෙනකොට ඒ ක්‍රිස්තියානිය ව්‍යාප්ත වෙනකොට ඒ ක්‍රිස්තියානියෙන් ඔය රෝම අධිරාජ්‍යයක මේ කියන්නේ ක්‍රිස්තියානි නිලාගම උනාන් පස්සේ ඒක යනවා මෙහෙම ඊට පස්සේ අර ඒ කියන්නේ මේ අර මේ මිත්‍යා දෘෂ්ටීන් මේ කියන්නේ මේ මොනවද ඒගොල්ලන්ට කිව්වේ මේ මතක නැහැ මායකාරින්ද කියන්නේ මොනවද මේ කියන්නේ ඒ වචනේ මේ ඔය මිත්‍යා මේ 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 හෙරසි කියන්නේ මිත්‍යා දෘෂ්ටීන් විනාශ කරන්න ඒකේ කොටසක් තමයි ඒ අර මාය. එතකොට ඒගොල්ලන්ගේ ඒ ස්ත්‍රීන්ගේ ශරීරය ඇතුලේ මොකක් හරි අමුතු එකක් තියෙනවා කියලා කැපුවක් කරනවා. එතකොට ඒක තමයි කියන්නේ ඒකෙන් තමයි මේ එතකොට වෙන්නේ. ඉතින් එහෙම කරනකොට මොකද වෙන්නේ? මේ ශරීරය ගැන අවබෝධය වැඩි වෙනවා. ශරීරය ගැන අවබෝධය වැඩි වෙනවා. එතකොට දැන් ඒක කියන්නේ ඒවා ඊට පස්සේ යම්කිසි මේ ක්‍රමානුකූල දෙයක් බවට පත් වෙනවා. දැන් ඒ වගේ ඔය ගොඩක් ඒවා ඔය ආණ්ඩුකරණය, දේශපාලනය ඔය හැම එකක්ම ඒ විදිහේ. කියන්නේ ඒවැ මුල ආමේ මේ අපි මේ මොකක් හරි විද්‍යාවක් පටන් ගන්නවා මොකක් හරි එහෙම එකක් නෙමෙයි. ඒවා කියන්නේ ඒවා මිනිස්සු යම් යම් විවිධ දේවල් වලට කියන්නේ විවිධ වස්තුන් සමග විවිධ ඔබ්ජෙක්ට්ස් එක්ක ගනුදෙනු කිරීම නිසා ඇති වෙන අවබෝධයන්. ඊට පස්සේ ඒ අවබෝධයන් එක්ක වැඩ කරන්න මේවා ක්‍රමානුකූලව දැන් බලන්න මේ දැන් සංක උදාහරණයක්. දැන් අපේ බටහිර වෛද්‍ය සහ අපේ ආයුර්වේද එහෙක තියෙනවනේ.
දැන් මේක මේකලන නයි වෛරයින සමහරට මේකලු ගණන් ගන්න යන දෙපිකලු දැන් බන් ඉන්දියාවේ කොහොමද කියලා දෙන්නම එකම තැන ඉන්නේ මේවා කරන්න අන්න එන්නේ තමයි මේ මේ ඒගොල්ලන් නූතනතරු වර්ධනය කරපු දේ ඒකාබද්ද අපි මේක කළේ නෑ මේක ඉන්ටග්‍රේටඩ් මෙඩිසින් රජය හරි මං දන්නේ නැති නමුත් අපි ඒක ඒක සරලයි ඒක ඒක රජය ඒක සරලයි ඒක සරල මේකක් මේ ඉන්දියාවේ උනේ දැන් ඉන්දියාවේ මේ කියන්නේ ඉන්දියාවේ ඔය කියන්නේ ඔය මේවා මේ ඔය ආයුර්වේද මේවා දැන් ඒක ඒක විශාල වශයෙන් තියෙනවානේ දැන් දැන් ලංකාවේ උනේ ලංකාවේ සම්ප්‍රදායික දැනුම කියලා කියන එක තියෙනවානේ ඒකේ ඒක බ්‍රේක් එකක් වුණා දැන් උදාහරණයක් විදිහට අපි හිතමුද අපි ඔය පැරණි සම්භාව්‍ය ශිෂ්ටාචාරය තියෙනවානේ 13 වෙනි ශතවර්ෂයේ ඉස්සෙල්ලා තිබුණා මේ ශිෂ්ටාචාරයේ 13 වෙනි ශතවර්ෂයේ බිඳ වැටුණා මේක ඒක ඉවර වුණා ඒක ඉවරම වුණා ඒකෙන් ඉතුරුනේ හාමුදුරුවෝ ටිකක් විතරයි. හරි? අපේ සූත්‍ර පිටක රෝමිය අර ඒ දැනුම දැන් අපි තාම දන්නේ නැහැ ඔය මේ මේ ඔය ස්තූපය හැදුවේ කොහොමද කියලා රෝමිය දන්නේ නැහැ අපි. වැව් හැදුවේ. ඒ වැව් හැදුවේ කොහොමද කියලා ඒව දන්නේ නැහැ. ඒක ඉවර වුණා. ඒක ඉවර වෙලා ඊළඟට අපිට ඊළඟට ආවේ ඔය ඊට පස්සේ හදපුවා තියෙනවනේ ඔය ලංකා තිලක විහාරයේ රෝමිය ඒව හැදුවේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා මේ ශිල්පියෝ. හරි? මමත් ඇයිති කුලයට ඇයිති අය ඇවිල්ලා තමයි හැදුවේ. හරි කියන්නේ ඒව ඒගොල්ලෝ ගෙන්නුවා ඉන්දියාව දකුණු ඉන්දියාවේ. එතකොට ඒ නිසා ලංකාවේ මේක මේ අර කියන්නේ සම්ප්‍රදායන් කියන්නේ මේ දිගට වර්ධනය වෙලා නැහැ. අඛණ්ඩතාවක්. අඛණ්ඩතාවයක් නැහැ. දැන් ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඉන්දියාවේ තවමත් නිකන් බලන්න ඔය දුර ඈත පළාත් වලට ගිහින් ඒ සම්ප්‍රදායික විදිහට දැන් ඔය රෙදි බිවීම වගේවා. හරි? ඔය දැන් අපේ නාට්‍ය එහෙම අපි හැදුවානේ. ඈ දැන් ඔය නාට්‍ය පස්සේනේ හැදුවේ ඒ සරච්චන්ද්‍ර හැදුවනේ නෑ නෑ නාට්‍ය ඒ හරි නාට්‍යයක උදාහරණ ඉතාලම හොඳයි ඒ හැම එකක්ම හරි හැම එකක්ම ඇවිල්ලා දකුණුමාර නාට්‍ය හැදුවනේ ඉස්සර එදිනකන් ගියේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා ඒව තමයි හැදුවේ ලංකාවේ බෙර තමයි වර්ධනය වෙලා තියෙන්නේ මේ දැන් ඒ නිසා ඒ කියන්නේ අපේ සම්ප්‍රදායේ ලොකු බ්‍රේක් ඉන්දියාවේ හැම නෙමෙයි ඉන්දියාවේ ඔය උත්තර ಭಾರತೀಯ සංගීතය අරවා මේවා ඔක්කොම කියන්නේ ඒවා අඛණ්ඩව අවුරුදු දහස් ගාණක් තිස්සේ සම්ප්‍රදායයක් තිබුණා. ඒක වර්ධනය වෙලා තිනවා. එතකොට ඒගොල්ලෝ ඒක සම්පූර්ණ සම්බන්ධ වුණා ධනවාදයේ වර්ධනයත් එක්ක. ඉන්දියාවේ විශාල ඔය මේ කාර්මික ධනවාදයක් ඇති වුණෙත් එහෙමයි. හරි? එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ දැන් මේක දැන් විශාල මේ කුණානේ ඔය සම්ප්‍රදායික මේ බෙහෙත් වලට තියෙන ඒවා මේවා දැන් ඒ ඊට පස්සේ ඒවා ඒගොල්ලෝ කොමර්ෂලයිස් කරා. හරි? ඒක විශාල ආයෝජනයක්. ඒක රාජ්‍යම නෙමෙයි නෑ නෑ මගේ තාර එතකොට ඒක ලංකාවේ දැන් ලංකාවේ එහෙම එකක් වෙලා නෑ ලංකාවේ පොඩියට නිකන් ඔය සිද්ධාර්ථේ පාරම ඒක අපේ රටේ ආයුර්වේදය ගැන නෙමෙයි දැන් කතා කරන්නේ හෙළවෙදකම කියලා වෙන හරි ඒ හෙළවෙදකම හෙළවෙදකම එච්චරවත් නෑ දැන් හෙළවෙද ඇත්තටම බැලුවොත් ඔය හෙළවෙදකම කියලා කියන්නේ දැන් ඔය මම දැක්ක එකක් තියෙනවා මේ ඔය ඔය මේ පැණියත් ඇවිල්ලා මේ යුනානි එකක් කියලා යුනානි යුනානි කියන්නේ මුස්ලිම් ආගම මුස්ලිම් ඒක 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 වෙන්න පුළුවන් මොකද ඔය නුවර කාලේ ඒ මුස්ලිම් මේ මේ මුස්ලිම් ඔය යුනානි වෙද මේ වෛද්‍යවරු තමයි ප්‍රධාන වශයෙන් රජවරුන්ගේ මේ නිල රාජකීය වෛද්‍යවරු මොකද ඔය මැදපෙරදිග පැත්තේ ඔය බැග්ඩාඩ් වගේ නගර බැග්ඩාඩ් තමයි මේ ඔය ටෙලිනාට්‍ය වල එහෙම තියෙන්නේ බැග්ඩාඩ් තමයි ඒ කාලේ අතිශය මේ දියුණු නගරය ලෝකේ එක විශ්මයජනක නගරයක් හරි එතකොට ඒ ඒවන් තමයි ඔය බටහිරටත් අර මේ දැනුම් ගියේ එතකොට එහෙන් ඒ පැත්තෙන් තමයි ඔය මේ ව්‍යාප්ත වෙලා ගියේ ඒගොල්ලෝ තමයි අරාබි වෙළඳෝ හැමතැනටම ගමන් කරේ ලංකාවටත් ඇවිල්ලා එනකොට ඒගොල්ලෝ ළඟ තිබුණා ඔය වෛද්‍යද ඒගොල්ලොන් තමයි රජවරු එතකොට මේවා වැතිරලා යනවද ඔහොමයි ඔය 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 නෑ මෙහෙමයි ශංග ඉතිහාසයේ කුමක් වුණත් 1948 නූතන රාජ්‍යයක් ගොඩනැගුණානේ. ඒ නූතන රාජ්‍ය ඇතුලේ ආයුර්වේද අමාත්‍යංශයක් අවුරුදු 70ක් තිස්සේ තියෙනවා. එතකොට ඔය කියන ක්‍රමවේදයන්, ඔය කියන මාත්‍රාවන්, ඔය කියන පර්යේෂණ සහ සංවර්ධනය වැඩි දියුණු කිරීම නූතන රාජ්‍ය ඇතුලේ ඒ අමාත්‍යංශය තිබිලා තියෙනවා අවුරුදු 70ක් අපි ඒක නොසලකා හරි ඒක ඒක ඇත්තක් තියෙනවා 70 වශයෙන්ම ඒකට තිබුණේ සංකේතාත්මක දෙයක් විතරයි ඕක අර 56 වෙච්ච දෙයක්නේ 56 උනේ හැම එකක් මේවා නිකන් සංකේත බවට පත් කරා සම්ප්‍රදායික කලා ඈ අර පංච මහා බලයේ ඔව් ඕක අර ගුණදාස සමරසේකර තමයි ඔක එතුමා තමයි ඔක හොඳටම කියලා තියෙන්නේ මේ ආයුර්වේදයේ කියන එකත් මේක නිකන් අර මේ අර සංගවේද ගුරු වගේ නිකන් මේක නිකන් පොඩි මේ නිකන්
අතල්ල මේක අර ඩියක් උත්කර්ශර නංවන්ඩ අපින අර ගෙදර මේ අපි හදන්න ද අපි ඇතුළේ කැන එලිය ඔක්කොම නිකං මේ කර තියෙන එලිය අපි පොඩ්ඩ පරණ වගේ වටිකක් තියාගන්න අර මේ පරණර මේ සේසත් කරවම වටික ඔක්කොම පරිගණ කරවම අතර අරක තියාගන්නවා හරි අන්න ඒ වගේ සැරසිල්ලක් අර හරි ඕනමන ඒ ආයුර්වේදයේ සහ සම්ප්‍රදායික වෙදකම කියන ඕනම නැත්තම් සම්ප්‍රදායික ගම්වල මිනිස්සු මේ අතපය කඩුණාම යන ඒ ඒ නිකන් ගම්වල මිනිසුන්ට අනිත් අය එහෙම නෙමෙයි. ඒත් ඔන්න ඕක තමයි කියන්නේ ඒක ඒක ලංකාවේ තිබුණු ආර්ථිකයේ මේ දිගුවක් මං හිතන්නේ. හොඳ අපි කෙටි විරාමයකින් පස්සෙ ඊටමත් ඉක්මනින් හමුවෙමු. සැලසුම් කලාට වඩා වැඩි කාල වේලාවක් ගත වෙලා තිබෙන අපි ඉතාම ඉක්මනින් අවසන් වටේට පිවිසෙමු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක ඔව් මම හිතන්නේ සාකච්ඡාව අවසානයේ මට කියන්න තියෙන එකක් තමයි මේ තත්ත්වෙත් එක්ක අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ වගේම මේ අර්බුදය විශ්ලේෂණය කරන අය විග්‍රහ කරන අය සහ යෝජනා ඉදිරිපත් කරන අය එක්තරා විදිහකට අලුත් පැත්තක් ගැන හිතන්න වෙනවා. මොකද හේතුව පැරණි පරම සුසුමාදර්ශයක ඉඳගෙන සංසන්දන වලට කමක් නැහැ සංක. නමුත් මේ පැරණි සුසුමාදර්ශයක නැත්තම් පදනමක ඉඳගෙන පැරඩයිම් එකක ඉඳගෙන මේ නව තත්ත්වය තේරුම් ගැනීම ටිකක් අපහසුයි. ඒ නිසා එක්තරා ආකාරයකට මේ අර්බුදය අර්බුදයක් විදිහට බාර අරගෙන මේ අර්බුදයෙන් පීඩාවට පත් වෙන ඉතාමත්ම දරුණු විදිහට පීඩාවට පත් වෙන අය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන එක මගේ පළවෙනි යෝජනාව. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ හුදු වෛද්‍යමය නැත්නම් සෞඛ්‍යමය අර්බුදයකට එහා ගිය අර්බුදයක් නිසා මේකෙදි ප්‍රතිපත්ති සම්පාදනයේ වැඩි ඉඩකඩක් ආර්ථික මේ පැත්ත ගැන හදාරන අයට එහෙම නැත්නම් දේශපාලනයේ පැත්ත අනිත් පැත්තෙන් ගත්තොත් මනෝවිද්‍යාත්මක පැත්ත මනෝ විශ්ලේෂණාත්මක පැත්ත මොකද අති දැවැන්ද දරුණු කාංසාවක ආතතියක මිනිස්සු ඉන්න මොහොතයි. ඒ නිසා බහුමානයෙන් යුක්ත වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් හැමෝම මැදිහත් වෙන්න ඕනේ. ඒ සඳහා එක්තරා විදිහකට දැනට මේ ප්‍රශ්නය අපට කියන අයයි ඒක පැහැදිලි කරන අයයි ඉතාමත්ම මේ කොටුවක ඉන්නේ. ඒ කියන්නේ පොඩි පිරිසක් හරි ඉස්සලා කිව්වා වගේ එක්ක අපිට හමුදාවේ කට්ටිය මේක ගැන කියනවා. එහෙම නැත්නම් මේක වෛද්‍යවරු අපිට මේක ගැන කියනවා. එහෙම නැත්නම් මාධ්‍ය කට්ටිය මේක කියනවා. ඒ කට්ටිය රෑ එළිය වෙනකන් අපට තොරතුරු දෙනවා. රෑ එළිය වෙනකන් තොරතුරු දෙනවා. ඇත්තටම එච්චරම තොරතුරු අපිට ඕනේ නැහැ. අර මම කියන වාසේ මේක තොරතුරු වසංගතයක් බවට දැන් පත් වෙලා තියෙනවා. තොරතුරු වලින් ඉවරයක් නැහැ. රෑ 12යි 16ටත් කියනවා මෙන්න අවුරුදු 23 කෙනෙක් මැරුණයි කියලා SMS ඇලර්ට්ස් එනවා. ඉතින් ඒ මැරුණ එකනට අපිට පණ දෙන්නත් බෑ. වෙන්නේ එකම දේ තමයි මහා බියකින් නිින්දට යන එක එළිනක නිින්ද යන්නේ නැහැ. ඒ නිසා මේක එක්තරා ආකාරයකට හුදු මිලිටරිමය හමුදාමය සාකච්ඡාවක් බවට හෝ නැත්නම් වෛද්‍යමය සාකච්ඡාවක් බවට හෝ ලඝු කරන්නේ නැතිව මේක දැවැන්ත ජාතික අර්බුදයක් විදිහට තේරුම් අරගෙන ඒ සම්බන්ධව මැදිහත් වෙන්නන්ගේ පාර්ශව සහ සංවාදකයන්ගේ පාර්ශව තව තවත් පුළුල් විය යුතුයි කියන එක තමයි සංක මගේ යෝජනාව අවසාන වශයෙන්. මහාචාර්ය චරිත හිරත්න දන්නේ සංක මේකේ ඇත්තටම මේ එපිඩමික් එකත් එක්ක මේ වසංගතයත් එක්ක මට හිතෙනවා රාජ්‍ය කාර්යභාරයයි වෙළඳපොලේ කාර්යභාරයයි කියන කාර්යභාර දෙකටම අලුත් කියවා ගැනීමක් යෝජනා කරලා තියෙනවායි කියලා. රාජ්‍යයකටත් මේ වගේ වෙලාවක තියෙන මැදිහත් වීම අලුත් කරන්න වෙලා තියෙනවා. ඒ වගේම වෙළඳපොලටත් මේක ඇතුලේ විශාල කාර්යභාරයක් තියෙනවා. දෙවනුව මට හිතෙන්නේ මේ විද්‍යාවයි මිත්‍යාවයි කියන මේ සංකල්පීයකරණය සමාජය ඇතුලේ ආපහු ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි ආපු එක. ඒකෙන් මම කියන්නේ ඔය කවුරුවත් කියන පැණියක් හෝ ඒක ගැන අදහසක් නෙමෙයි. හැබැයි ඒ වුණාට මේ සාම්ප්‍රදායික දැනුම් පද්ධති ඇතුලේ සමහර නොවිසිදුණු කලාපවලට විසඳුම් තියෙනවායි කියන අදහස අපි බැහැර කළ යුතු නැහැ. හැබැයි රටක් විදිහට අපේ තියෙන ශක්්‍යතාවය මේ සාම්ප්‍රදායික දැනුම් පද්ධති ඉස්සරහට ගන්න ඉතාමත්ම දුර්වල තැනක තියෙන්නේ. දැන් එක පැත්තකින් ගත්තාම අර නවීන වෙළඳපොළ ලෝකයේ ඇතුලේ සාම්ප්‍රදායික දැනුම ගලපන්නවත් අපිට බැරි වෙලා තියෙනවා. ඉන්දියාව යෝග ක්‍රම මුළු ලෝකෙටම
අලුත් ව්‍යාපෘතියක් විදිහට ගෙනියන්න පුළුවන් වුණා. හැබැයි අපිට අපේ භාවනා ක්‍රම වාගේ දේවල් එහෙම ලෝකෙටම ගිහිල්ලා නැහැ. ඉතින් ඒ මම කියන්නේ දැන් ඒ වගේ අර මේ අපි සතු සාම්ප්‍රදායික දැනුම් පද්ධති සහ තාක්ෂණික පද්ධති අලුත් තත්ත්වයක් ඇතුලේ සමහර ප්‍රශ්න වලට දැන් මෙතුමා කියපු අර සාංකාව වාගේ ප්‍රශ්න විසඳන්න ඇත්තටම තියෙන එක එක වැදගත් ආම්පන්නයක් තමයි, වැදගත් දැනුම් පද්ධතියක් තමයි ඔය භාවනා ක්‍රම ඇතුලේ එහෙම තියෙන්නේ, යෝග පද්ධතිය ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් මේ මිත්‍යාවයි විද්‍යාවයි කියන සංවාදෙ මේ වැරදියට ආවට මේ සංවාදෙ නැවත එන එක හොඳයි. ඒ කියන්නේ එකක් තමයි විද්‍යාව කියලා අපේ සමහරු හිතේ තියාගෙන ඉන්න එක ඇතුලේ විසඳුම් නෑ සමහරවට. ඒ වගේම මිත්‍යාව කියලා හිතේ තියාගෙන ඉන්න එක පැහැදිලි කරන්න බෑ. නමුත් සමහර තැන්වලදී විසඳුම් තියෙනවා. ඒ නිසා සමාජයේ අලුත් කතිකාවට වටේකට තල්ලු කරන එක හොඳයි. අපි සතුව තියෙන ඔබේ නාලිකාව කියනවා වගේ අපේ දේ රැකගෙන කියලා අපි සතුව තියෙන යම් කිසි දැනුමක් තියෙනවා නම් ඒක කොහොමද මේ අලුත් සන්දර්භයට, ලෝක සන්දර්භයට, අලුත් වෙළඳපොළ ආකෘතියට, අලුත් සමාජ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි යලි සකස් කරගන්නේ කියලා. ඒ නිසා රාජ්‍යයට වෙළඳපොළට කියන දෙපාර්ශ්වයට තියෙන වගකීම්, මිත්‍යාව සහ විද්‍යාව කියන දෙක පිළිබඳව යලි සිතීම් මේක ඇතුලේ මතුවලා තියෙනවා. ඒ නිසා මේක හුදු වසංගතයකට එහා ගිය යමක් සමාජයට මතු කරමින් ඉන්නවා. ආචාර්ය ටියුඩේ විරසේ. අත්වසම සංක මේක මේ දෙපළම කිව්ව වගේම මේ එක පැත්තකින් මේ ගැන මම හිතන්නේ අපිට අවශ්‍යයි විද්‍යාවද මිත්‍යාවද කියන එකට වඩා මේ විද්‍යාත්මක ප්‍රවේශයක් මේ ප්‍රශ්න ගැන. ඒක තමයි වැදගත්ම දේ අත්වසෙම්ම. ඒතර පළවෙනි එකේදී අපි මේක මේ පැන්ඩෙමික් එකක්, එපිඩෙමික් එකක් විතරක් නෙමෙයි අත් වශයෙන්ම අපි එක සමාජගත කරන්න ඕනේ. ඉතින් වැදගත්මක පැත්තක් විදියට ඉම්පොඩෙමික් එකක් විදියට. ඒ කියන්නේ ධම්මගේ වගේ තොරතුරු වසංගතයක්. එහෙම දැන් අලුත් වචනකුත් හිතලා තියෙනවා එක්සත් ජාතීන්ගෙන් ඉම්පොඩෙමික්. ඒ කියන්නේ අර පැන්ඩෙමික්, එපිඩෙමික්, දැන් පැන්ඩෙමික් කියලා කියන්නේ මුළු ජනතාවටම පැතිරෙනවා කියන එක ග්‍රීක වචනේ තේරුම. එපිඩෙමික් කියන්නේ ජනතාව අතර යනවා කියන එක. ඉතින් මේක තව ලෝකයේ මම වයත් තියෙන මේක එහෙම එකක්ද කොයි එකක්ද කියන එකත් එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වඩා සම්පූර්ණම පැහැදිලි මේක ඉම්පොඩෙමික් එකක් කියන එක. ඒ කියන්නේ තොරතුරු වසංගතයක් කියන එක. ඒතර ඒ හින්දා මම හිතන්නේ මේ පැත්තෙමුත් මේකට සාකල්‍යමේ ප්‍රවේශයක් කරන්න ඕනේ අපේ රටේ. දැන් තියෙන කතිකාව බොහොම පටු තැනක තියෙන්නේ. එහෙම ගියොත් තමයි දැන්ට අපේ ජනතාව වැටලා ඉන්න මේ බීතියෙන් මේ බයෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ. සහ මොකද ඒක නිසා අද රටේ ආර්ථික ක්‍රියාවලිය, නිෂ්පාදන ක්‍රියාවලිය, මානව සම්බන්ධතා මේ සියල්ලම මේක බලපාලා තියෙනවා. ඒක නිසා මේක මේ වැදගත්කම. ඒක නිසා මේක හුදු මේ කොරෝනාව කියන්නේ රෝගයක්ම නෙමෙයි කියන එකේ අර්ථය නෝකයි ඇත්ත වශයෙන්. ඒ කියන්නේ මේක ඇවිල්ලා මිනිස් ක්‍රියාකාරයන් වල සියලුම ශේත්‍ර වලට පැතිරලා ගිය එකක් ඇත්ත වශයෙන් මේක. මේක අර කිව්වගේ විදේශ සම්බන්ධතා, සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය, මුල්‍ය, තොරතුරු මේ හැමතැනම මේක තියෙනවා. ඒක අධ්‍යාපනයට බලපානවා. ඒක පළවෙනි කාරණා. ඊළඟට මේකත් එක්කම අපි මනුස්ස වර්ගයා මේ වෙලාවෙම දකින්නවා පරිවර්තන වෙමින් පවතින අලුත් යුගයකට. අන්න ඒක ඉතාමත්ම අභියෝගාත්මකයි. ඇත්ත වශයෙන් මේ යුගය මම එක කියන්නේ ලෝක හඳුන්වන්නේ පශ්චාත් ධනවාදී යුගය කියලා. ඒ යුගය සම්පූර්ණයෙන්ම මේ අපේ මිනිස්යාගේ තියෙන මේ මනුෂ්‍යත්වයේ මේ හෝමෝ සේපියන් කියන මේ අපාවුගේ අවුරුදු 40,000 තුළ ජීවත් වෙලා වර්ධනය කරගත්ත ඒ සියලුම ගුණ, පරමාදක්ෂ සහ ඒ බුද්ධිමය සම්භාරය බොහෝ විට නැති වෙලා යන්න පුළුවන්. මොකද ඉදිරියට ඇති වෙන්න පුළුවන් හෝමෝ ටෙක්නිකස් කෙනෙක්. මොකද අපි අර තාක්ෂණික පද්ධතියත් තුළ තමයි අපි ඇතුළත් වෙන්නේ. මෙන්න මේ තාක්ෂණික පද්ධතිය තුළ දැන් ධම්ම කිව්ව අර අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රශ්නේදී. ඉතින් අපි දන්නවද ළමයි මේක එක වෙනම වෙන අවකාශයක් virtual space එකක් ඇතුලේ අපිට distant working place එකක්, distant relations, distant ඊළඟට අපිට education මේ ඔක්කොම යනකොට මනුස්සත්වයට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේක තමයි මේකේ කතිකාවේ තියෙන බරපතලකම. ඉතින් මෙන්න මේ ඔක්කොම ආවරණය වෙන කතිකාවක් අපේ සමාජයේ දියත් වෙන්න ඕන. එහෙම නැතුව මේක ඇවිල්ලා ආරක්ෂක හමුදාවලවත්, එහෙම නැතුව වෛද්‍යවරුන්ගේ කාර්යයක් විතරක් නෙමෙයි අත් වශයෙන්. මේක මුළු සමස්ත ජනතාවේම කාර්යයක්. මොකද මනුස්ස වර්ගයා මේකෙන් පස්සේ යනවා පශ්චාත් මොනවාද කොරෝනා තත්ත්වයකට, එහෙමත් නැත්නම් මං කියන විදිහට පශ්චාත් ගෝලීය තත්ත්වයකට. මෙන්න මේ කතිකාව අපි දියත් කළේ නැත්නම් අපේ ජාතික රාජ්‍ය, අපේ නායකයන්ගේ අවධානය මේකට යොමු වෙන්න ඕනේ, බුද්ධිමතුන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කිව්ව වගේ මේ අපි මේ අර මහ දැවැන්ත මහවතිය අගලකට තාල් වෙලා අන්තිමට අර කුණුගොඩ ගිහිල්ලා අපි හොයාගන්න බැත්තට යන්න පුළුවන්. අපිට වෙළඳ පණිවිඩ කිහිපයක් සඳහා පොඩි ඉඩක් ලබා දෙන්න. අපි මහාචාර්ය නිර්මාල්වන්තේ දේවසිරි මහතාගේ අදහස. නෑ මං හිතන්නේ දැන් මේ කියන්න ඕනේ කියලා තියෙන අලුතෙන් දෙයක් නැහැ. ඉතින් මේමයි අපි පැහැදිලි දේ තමයි මේක පැහැදිලි අභියෝගයක්. මේක නිකන් අර මේ
මේ ඔම්නි ප්‍රසන්ට් මේක හැම තැනම තියෙනවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ හැම තැනම ඉන්නවා. ඒ වගේ මේ ප්‍රශ්නේ හැම තැනටම දැන් මේ අපි මේ ඉන්න දැන් මේක අපිට මේකප් දාන්නෙත් නැහනේ. හරි, ඒක හොඳයි. මේ මේ එතකොට ඒ කියන්නේ හැම එකකටම බලපාලා තියෙනවා. ඉතින් ඇත්තට මේක අර ධම්ම ඒක කිව්වා මේක නිකන් මේ 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 තත්ත්වය ඇත්තටම අර අර ඒ වෛද්‍යවරුන්ගේ අර ඔත්තු සේවා නඩත්තු කරන සහ ඒ කියන්නේ ඒ හමුදා ඒ යාන්ත්‍රණයේ වැඩක් නෙමෙයි. ඒක ඊට ඒක ක්‍රමානුකූලව දැන් යම්කිසි තත්ත්වයකට මම දන්නේ තාම නිල වශයෙන් අර කොමියුනිටි ස්ප්‍රෙඩ් ලෙවල් එකට ආවේ කියලා තාම නෑ නේද? හරි, මම දන්නේ නැහැ එතන කවදද දෙන්නේ කියලා. ඒක මොකක්ද ඒකේ නිර්වාහකය කියලා කවදද දෙන්නේ ඒක. මේ ඉතින් එහෙම වුණාට පස්සේ දැන් මේක සම්පූර්ණ පොදු දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් සහ මේ මේකත් එක්ක සමාජය අද ගනුදෙනු කරන විදිහත් හරිම මේ ඒක එක පැත්තකින් يعني හරිම හාස්‍යජනකයි. ඒ කියන්නේ දැන් අපි මේ මාස්ක් එක දාන විදිහ හරි මේ මාස්ක් එක හරි දැන් සමහර අයගේ මාස්ක් තියනවා කළු වෙලා අරවා මේවා ඒවා ඒ කියන්නේ මොකට ඇත්තටම අපි දන්නේවත් නැහනේ. දැන් මේ ඇත්තටම ඒවා කියන්නෙත් නැහැ. දැන් මේ වෛරස් එක හරියට හැසිරෙන්නේ කොහොමද ඒවා සාමාන්‍ය ඒ කියන්නේ එහෙම කියන්නෙත් නැහනේ. එතකොට මේ ඒ කියන්නේ ඒ වගේ ඉතින් හැබැයි ඉතින් ඉස්සරහට අපිට ඕවා ගැන නිකන් අර කියන්නේ මේ මේක අර මේක අපි හිතමු දැන් මේක වෛද්‍යවරුන්ගේ විතරක් නෙමෙයි මේක ඇත්තටම අර එක කිව්වාගේ මේක කොමියුනිකේෂන් ප්‍රශ්නයක්. ඊට පස්සේ කොහොමද මේක කොමියුනිකේට් කරන්නේ මේ යම් යම් දේවල්. සහ ඊට පස්සේ මේ ජනයාගේ සංචරණය පිළිබඳ ප්‍රශ්න අපි දකින්නේ කොහොමද? ඉතින් මේවා ගොඩක් ප්‍රශ්න. ඉතින් අර දැන් මේ මේ දුප්පත් මිනිස්සුම බලාගන්නේ කොහොමද? දැන් ඔක්කොම මේ ඔන්ලයින් අරම මේ කික් කරන්න ගියාම දැන් ඔය ඉතින් අර Google company අර මේ සල්ලි හම්බ කරා. නමුත් ඒ කියන්නේ නමුත් ඒව ඒ සේවාව ලබා ගන්න අයටත් ආදායම් මාර්ග තියෙන්න එපැයි. එතකොට ඒක මේ දැන් මේ මේවා නිකන් අර අර මුළු කාඩ් කුට්ටම නැවත අනන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතින් අපිට ඉතින් මේක මන් දන්නේ නැහැ. ඉතින් මේක මට විශේෂයෙන් මේ මේ ප්‍රිස්ක්‍රයිබ් කරන්න දෙයක් මේ එහෙම කරන්න දෙයක් නැහැ. නමුත් අපි මේ ගැන සාකච්ඡා කිරීම තමයි දිගටම මේ කරන්න ඕනේ. ඒක මම හිතන්නේ මේ සාකච්ඡාව දිගට කරන්න ඕනේ. ඒකෙදි මම හිතන්නේ වැදගත් මේක මේ නිකන් අර අර මේක ලෙඩකට වඩා වැඩි දෙයක් කියන එක මේ තේරුම් ගැනීම වැදගත්. හොඳයි ශිරාලක් තිලක මහත්මයා. මෙහෙමයි දැන් අපි හුඟක් දුරට කතා කරේ මේ වසංගතයේ දාර්ශනික පැතිකඩ ගැන. නමුත් අපි කරුණු දෙකක් කතා කරේ නැහැ. කතා කරන්න වෙනවා දැන් මේ මේ වසංගතය ලංකාවට බලපාන හැටි. ඒක වෙනමම මේ විදිහටම කතා කරන්න ඕන දෙයක්. මම කියන්නේ සමාජය. ලංකාවේ මම නැවත නැවතත් කියනවා දැන් විද්‍යාවේ දාර්ශනික වාද තියෙනවා. හැබැයි එදිනදා ජීවිතයට අදාළ විද්‍යාව තුළදී ගත යුතු සාමාන්‍ය විද්‍යාවේ සංස්කෘතිය ලංකාවේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් වෛරස් එකක් කියන්නේ මියු මිලිමීටර් ගානක සත්වයෙක්. සත්වයෙක්ද නැද්ද කියනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිකන් ප්‍රෝටීන් කෑල්ල. එතකොට මේ ප්‍රෝටීන් කෑල්ල මේ මාස්ක් එකෙන් නවත්තන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳවත් මිනිස්සු පිළිබඳ දැනුම මොකද්ද? දැන් ඒ ගැන වෙනම කතාවක්. මාස්ක් එකෙන් නවත්තන්න පුළුවන්ද බැරිද කියන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ විද්‍යාව විසින් මේ ප්‍රෝටීන් කෑල්ල එක ගනුදෙනු කරන්නේ කොහොමද? මොකද බැක්ටීරියාකුයි ප්‍රෝටීන් කෑල්ලකුයි කියන්නේ දෙකක්. දැන් ඒ විද්‍යාව පිළිබඳව දැනුම නැතුව විද්‍යාවේ කාටිසියානු තාප්පේ තියෙන ප්‍රශ්න ගැන කතා කරලා පළක් නෑ ලංකාවට. ඉතින් ඒ නිසා යම්කිසි ආකාරයකට මේ මේක පිළිබඳව අද මේ සමාජයේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එක දෙක ඊළඟට අපි දන්නවා අපි පිළිගන්නවා වෙනවා අවුරුදු එකහමාරක් දෙකක් විතර යනකම් ඔය කියන අර ධම්මල කතා කරන නව සාමාන්‍ය තත්ත්වයේ අපිට ජීවත් වෙන්න වෙනවා. මාස්ක් දාගෙන ඔක්කොම කරගෙන ආර්ථිකය කඩාවැටෙනවා, නිෂ්පාදන ආර්ථිකය නැති වෙනවා, යනාදී වශයෙන් දීර්ඝ ක්‍රියාවලියකට අපිට මුහුණ දෙන්න වෙනවා. නමුත් අද වෙනකන් මේකට ප්‍රතිචාර දක්වන්නේ ඔය අපි දැන් මේ වාදයට පැටලෙන විද්‍යාව සහ මිත්‍යාව අතර තියෙන තරඟයකි. නමුත් උත්තර හොයාගන්න ඕන වෙනමම මේ සුසමාදර්ශයකි.
පැරඩයිම් එක. ඉතින් මේ පැරඩයිම් එක හොයාගන්න ලංකාවට තාම බැරි වෙලා තියෙනවා කියලා තමයි මගේ මතේ. ඉතින් ලංකාවේ අනේක විද විශ්වවිද්‍යාල තියෙන උගතුන් ඉන්නෝ බුද්ධිමතුන් ඉන්නෝ. නමුත් මේ වගේ අභියෝගයක් සඳහා වන මූලික ප්‍රශ්නය හඳුනා ගැනීම සඳහාවත් බුද්ධිමය මේ එකඟතාවයන් ලංකාව තුළ ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය කියලා මම දකින්නේ. ඉතින් ඒවට ඒවා සාකච්ඡාව තුළින් සංවාද තුළින් උත්තර හොයා ගැනීම සිදු කළ යුතුයි කියන පණිවිඩයත් එක්ක මම නවතිනවා. අපි අද සාකච්ඡාවට බඳුන් කරන ලද්දේ COVID-19 යනු හුදෙක් රෝගයක් පමණක්මද යන්න පිළිබඳව. ඒ සඳහා සහභාගී වුණු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය ටියුඩ වීරසිංහ, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලක්තිලක යන මහත්වරුන්ට අපගේ විශේෂ ස්තුතිය පිරිනමාසේ. ඉතින් නැවතීමක් නොව තෙත් කමාවක් තබා අද සංවාදයට අප සමු දෙන්න. Mm-hmm.